අයිබෝවන් සුබ සංකෝලක්. ඝාතන කුමන්ත්‍රණ රෝ මැදිහත්වී කැමිනට් මණ්ඩලයේ තොරතුරු බාහිර පාර්ශව අතරට යෑම වගේම පිල සූත්‍රය මේ අදී වශයෙන් වූ මාතෘකා ගණනාවක් මේ දිනවල දේශපාලනය කතා බහ වෙනවා. ඒ කතා බහට අපිත් යමක් එකතු කරන්නයි සූදානම් මේ බලය සජීව දේශපාලන සංවාදය. හඳුනාගනිම අද බලයේ දේශපාලන නියෝජනය ආරාධනා කළා එකපද විපක්ෂයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුරු මහතාට. අයිබෝවන් සුබසම් එක්සත් ජාතික පක්ෂයෙන් අද අපේ ප්‍රථම ආරාධනය පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මන්නාපිරම මහතාට. අයිබෝවන් සුබසම් දවසක්. එකපද විපක්ෂයේ ඊළඟ නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී අරුද්දික ප්‍රනාන්දු මහතා. අයිබෝවන් සුබසම් දවසක්. අවසන් නියෝජනය ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය හිරෝෂන් පෙරේරා මහතා. අයිබෝවන් සුබසම්පන්න. සිව්දෙනවා සූදානමින් මා කියූ මාතෘකා කොයි ආකාරයෙන් දේශපාලන වේදිකාවේ වගේම ප්‍රති සාකච්ඡාවලදී කතා බහ වුණේ අපි බලමු. සභාග ආණ්ඩු කියනවා භාරකාර ආණ්ඩුවක් කියලා කියනවා. අපි කිව්වේ නෑ සභාග ආණ්ඩුවක් ගැන කොහෙවත් සාකච්ඡාවක්. මම දකින්නේ ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවක් හදනවා නම් හොඳයි. මේ කණ්ඩායමක් එලීන් එක තමයි මේ රට තියෙන ලොකුම ප්‍රශ්න. එලීන්දගෙන අඩුපාඩු පෙන්වන එක හොඳයි. හැබැයි හොඳ වැඩ නවත්තන එක නිසා රට ඉස්සරහට යන්නේ. මේ රටේ ජනතාවගේ ඉල්ලීම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්නේ. ඒ සඳහා අපි එළියට ආව වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ආණ්ඩුවෙන් එළියට ගන්නවා අපි. ඒකට එන්න බෑ කියලා කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට සිරිකොත වැසිකිලි හොදෝද ඉන්න කියලා. අනිත් අය අපි එළියට ගන්නවාමයි. මෛත්‍රී පාල සිරිසේන මැතුමා අපේ විශ්වාසය එතුමා වෙන කාත්වක තාණ්ඩු පිටවන්නේ නැහැ. අද අපි රජයක් විදියට අපි එකට එතුමගේ රටේ නායකත්වයෙන් මේ ගමන ගිනියන කිවිසුම අවසන් කිරීමේ උවමනාව ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රීපාල මහතාට. බින්දෙන්න ඔන්න මෙන්න කියලා තිබුණා. කිවිසුම අවසන් කරන්න. එතකොට ඉංගලන්තේ ඉඳලා අපේ රනිල් මහත් ඇවිල්ලා ටෙලිෆෝන් කෝල් එකක් දුන්න තනිය හමු වුණා. ඊට පස්සේ භාරකාර ආණ්ඩුව ඈතට පාවිලා ගියා. නියෝජ්‍ය පොලිස්පතිවරේ පාතාල කණ්ඩායම සහභාගී කරගෙන සිදු කරන ලද කුමන්ත්‍රණයක් මේ වෙන විට කරුණු අනාවරණය වෙනවා. ඉන්දියා ජාතිකයෙකු පාපොච්චාරණය කළ තිබෙනවා රෝ සංවිධානය වර්තමාන ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් ඝාතනය කරන්න දරන ලද ප්‍රයත්නය අනාවරණය කළා. පැහැදිලිවම රෝ තුසේවත් එක්ක බැඳිච්ච ඝාතන ක්‍රියාන්විතයක් දියත් කළා තියෙනවා. ටේප් එක හරිය කියලාද මිනිස්සු ඇරෙස් කරන්නේ? ටේප් එකේ තියෙන කරුණු වලට මිනිස්සු ඇරෙස් කරන්නේ. ඒක ඔය කියන ඝාතන කිසිම දෙයක් නෑ. ඒ ටේප් එකේ ඉන්වෙස්ටිගේට් කරන්න මම නිලධාරියෙක් කතා කරලා ආනේ ටේප් එකේ මොනවද තියෙන්නේ? ඒක ඇව්වාම ප්‍රශ්න එකක්වත් අහන්නේ නැහැ මම. කවුද මේක කියලා තියෙන්නේ කියන එක සඳහන් වෙන්නේ නැහැ. දැන් මේක ඇත්ත වශයෙන්ම හරි භයානක දෙයක්. කැබිනට් මණ්ඩලයේ කතා වුණ දෙයක් විකෘති කරලා කිසිම වගකීමකින් තොරව රටවල් දෙකක් අතර මේ වගේ අරුබුදු දෙයක් ඇති කරන්න තරම් ඉදිරිපත් වෙන අය කවුද කියන එක හොයන්න ඕනේ මම කියන්නේ. කැබිනට් එකේ රහස් කියලා අද එහෙම තත්ත්වයක් නැහැ. මට මතකයි රාජපක්ෂ මහතාගේ කාලෙත් ඔය ඔක්කොම ලීක් වුණා. ඉතින් ලීකර්ස්ලා ඉන්නවා හැම කැබිනට් එකකම. චන්ද්‍රිකාගේ කාලෙත් රිපෝර්ටර් කෙනෙක් ඉන්නවා කියලා කැබිනට් එකේ චන්ද්‍රිකාම කිව්වා. ඒ රිපෝර්ටර් කවුද කියලා අපි ඔක්කොම දන්නවා දැන්. කුමන්ත්‍රණ කතාවේ අලුත් ඡේදය අගමැතිතුමාගේ උපදෙස් පරිදි එක්සත් ජාතික පක්ෂය සැලසුම් සහගතව යත් කරා කියලා තමයි මම හිතන්නේ. මොකද මේ කරන්න යන්නේ? ජීවිත ඝාතනයේ එහා ගිය මෛත්‍රීපාල සිරිසේන දේශපාලන වශයෙන් ඝාතනය කිරීමේ දෙවැනි කුමන්ත්‍රණය ඊයේ ක්‍රියාත්මක වුණා කියලා තමයි මම දන්නේ. සත්‍ය ජයග්‍රහණය කරලා තියෙනවා. බොරුවට ආයුෂ නැහැ. අපි පැහැදිලිව කිව්වා FCA ආයතනයේ නීති විරෝධී කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහලුකට කතා කරන අගමැතිතුමා ඇතුළු කණ්ඩායමත් විපක්ෂයේ කියා ගන්නා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කණ්ඩායමත් තමයි මේක මෙහෙයු. නීති නමන පොලිස්පති කෙනෙක්ව පත් කරගෙන තමන්ට ඕන නිලධාරින්ව තෝරාගෙන FCA ආයතන දා තෝරාගෙන මම පළවෙනි දවස් 30ක් මාහිරේ දැම්මා. ඊට පස්සේ මම දවස් 44ක් මාහිරේ කුඩේට ඇරියා. ඒ ඇරිය විතරක් නෙවෙයි ඒ දුන්න පීඩණය අමතක කරන්න බැරි දේවල්. රටේ දේශපාලන මාතෘකා ගණනාවක් තිබෙන නිසා අද අපි වර්තමාන දේශපාලන තත්ත්වයේ කියන කාරණේ තුල සාකච්ඡාව ක්‍රියාත්මක කරනවා. මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කරන්න එතකොට අපිට වේදිකාව සැකසෙනවා. ඔබටත් ආරාධනා කරනවා දෙවන සංවාදාත්මක වටේදී අප සමග එකතු වන්න 011-2-444-555 විවෘතයි. ඔබ දන්නවා 011-2-444-555 දෙවන සංවාදාත්මක වටේදී ඔබේ ප්‍රශ්න පැමිණ සිටින දේශපාලන නියෝජනයට ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඔබට තිබෙනවා. සාකච්ඡාව ආරම්භ කරනවා ජානක වක්කුඹුරු මන්ත්‍රීතුමාගෙන්. මන්ත්‍රීතුමනි, අපි දකිනවා ආණ්ඩුවේ දෙපාර්ශ්වයේ අතරේ දෙපැත්තට දෝලණය වෙන තත්ත්වයන් විවිධ කාරණා සම්බන්ධයෙන්. හැබැයි ඒවා එහෙම තියෙද්දී අපි පහුගිය දිනක දැක්කා ඒකබද්ද විපක්ෂයේත් එවැනි තත්ත්වයක්. මොකද ඒ පැත්තයි මේ පැත්තයි දෙපැත්තම අවුල්ද? සුදේව, මුලින්ම ඔබතුමා ඇතුළු මේ ආයතන ස්තුතියන්ත වෙනවා. අපි දන්නවා මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච දවසේ ඉඳන්
සතියකට මොකක් හරි එකක් එළියට දානවා. මිනිස්සුන්ගේ මතේ වෙනස් කරන්න හදනවා. මේ රටේ තියෙන ඇත්ත ප්‍රශ්න පිටිපස්සට ගිරියන්න හදනවා. දැන් පෙරේද කැබිනට් මණ්ඩලයේ කිව්වා කියලාට දැන් අපි කාරුවත් කැබිනට් මණ්ඩලයේ නැහැ. හැබැයි මේවා අපි එහෙම කියලා වෙන තැනක එහෙම වුණා නම් ඒකාබද්ධ විපක්ෂේ බිල්ලම වුණා කියනවා. එහෙම තමයි මේ ආණ්ඩුව කියන්නේ. හැබැයි දැන් මේ ආණ්ඩුවේම ඉන්න කට්ටියක් කැබිනට් ඇමතුරු එළියට ඇවිල්ලා හින්දු පුවත්පතකට කියපු දෙයක් තමයි මේ තියෙන්නේ. මේක අපි කිව්වේ නැහනේ. මේ ආණ්ඩුවේ ඉන්නේ කොයි පාස්වේ හරි දැන් ශ්‍රී ලංකා ජාතික පක්ෂේ පැත්තෙන් කියනවා මේක හොයන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නෙමෙයි. එන එක්සත් ජාතික පක්ෂේ කට්ටිය වෙන්න ඕනේ. දැන් ජනාධිපතිතුමයි ඉන්දියාවේ අතර ඝෂ්ටණයක් ඇති කරන්න හදනවා කියලා. දැන් මේක අපිද කරන්නේ? නැහැ. ඒක ඇතුළෙම කට්ටිය. කොට මේ හැම මාධ්‍යයකම ගියා මේක. පත්තරවල ගියා. මොකක් හරි සිද්ධියක් වෙන්න ඇති. නැත්තම් මෙහෙම යයිය. නැත්තම් එහෙම කියයිය. එහෙම කියලා මහකොමසාරිස්තුමා ජනාධිපතිතුමා උදේ පාන්දර හම්බුණා ටෙලිෆෝන් කෝල් දෙනවා. ඒක ප්‍රශ්නයක් වුණා. ඒකට මේ ප්‍රශ්නේ ඇති කරේ ආණ්ඩුවේම කොටසක්. ඒ දෙගොල්ලෝ අතර ලොකු ඝෂ්ටණයක් ඇති වෙලාද. අපි ඉස්සර ඉඳන්ම කිව්වා මේක පැහැින් නැති වැඩක්. මේ දෙගොල්ලන්ට එකතු වෙලා රට ඉස්සරහට ගෙනියන්න බෑ. මේ රට ආපස්සට යන්නේ කියලා. ඒක නිසා අපි එදා ඉඳන් කියන්නේ මේ එක කණ්ඩායමක් ආණ්ඩුවක් කරන්න. එක කණ්ඩායමක් ආණ්ඩුවක් කරොත් මේ ආණ්ඩුව කරන්න පුළුවන් ඒක. ඒක නිසා මේ රටේ මේ ඇමතිවරු එහෙම කිව්වා නම් ඒක හොයාගන්න බොහොම ලේසි. ඉතින් ඒක හොයලා රටට හෙඩි කරන්න ඕනේ මේ මාධ්‍යට බයිනවා. මේක මේ මාධ්‍යෙන් කරපු වැඩ. මාධ්‍යෙන් කරපු වැඩ නෙවෙයි මාධ්‍යට කියපු දේ තමයි පත්තරවල කිව්ව පත්තරවල ගිය දේ කිව්වා. ඒක නිසා අපි මේ ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්න ටික වහගන්න මොකක් හරි එකක් එළියට දානවා. හැබැයි ඒකාබද්ධ විපක්ෂය තුළ එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි මේ ජනාධිපති අපේක්ෂකෙක් ගැන පුංචි පුංචි ඒවා කියනවා. ඉතින් අපි ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී විදියට එළියේ කතා කරලා ප්‍රශ්න විසඳා ගන්නවා. ඒ නිසා එහෙම කිසිම ගැටලුවක් නැහැ. අපි කියන්න තියෙන දේ කියනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කොයිලවත් අපට කියලා නැහැ මම කියන විදියට කතා කරන්න කියලා. ඒක අපට ඕන දෙයක් කියන්න දෙන්න. මේ වැඩසටහන ගමන් අපට ඕන විදියට කතා කරන්න පුළුවන් කමක් ලැබෙනවා. හැබැයි අද ජනාධිපතිතුමයි හිටපු ආරක්ෂක ලේකම්තුමයි ඝාතනය කරන සැලැස්ම ඒක අර නාලක සිල්වා හැමදාම එක්කිනවා යනවා. මේ ඊට ඉස්සෙල්ලා නම් ආපු එකල එකපාරක් ආපු ගමම හවසට පෙන්නන උසාවියෙක් යනවා. මේ ඕන එක්කිනු මතක ඇති බැසිල් රාජපක්ෂ මහත්තයා එක් කරගෙන ආව රෑ 7 විතර වෙනකන් උසාවිය රෑ 8ට විතර ඇරලා අරන් ගිහිල්ලා අපි එතෙන්ට යනකොට බන්දනාගාරේ බස් එක ඇවිල්ලා තිබුණා. යහපාලන ආණ්ඩුව බන්දනාගාර බස් එක අරන් ආයමකොටද උසාවියට යන්න ඉස්සෙල්ලා බන්දනාගාර බස් එක ගහලා තමයි උසාවියට එක්ක ගියේ. හැබැයි දැන් මේ රටේ පළවෙනි පුරවැසියා ඝාතනය කරන්න හදුවා කියන සැලැස්මක් එළි වෙලා එයාගේ ඉස්සෙල්ලාම තාවකාලිකව වැඩ තහනම් කළා. දැන් වැඩ තහනම් කළා තියෙනවා CID එකෙන් කියලා. දැන් එහෙනම් ප්‍රශ්නයක් නැත්තම් වැඩ තහනම් කරයිද? දැන් අද ජනාධිපතිතුමාගෙන් සිරාන් ලක්තිලකයි සරත් කොන්ගාගේ කියනවා ජනාධිපතිතුමාගේ පැත්තෙන් මේක කුමන්ත්‍රණයක් තියෙනවා. අපි කියනවා මේ දැන් මාසෙකට වැඩි රටේ පළවෙනි පුරවැසියාව ඝාතනය කරන්න හදුවා කියන කුමන්ත්‍රණයට අද වෙනකම් කිසි කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නැහැ. අවසාන විනාඩිය. ඒක නිසා එහෙම අත්අඩංගුවට ගත්තේ නැහැ. අර පොලිස් නිලධාරියෙක් පොලිසියට විරුද්ධ වුණා කියලා එවලම ගහලා උසාවිත් දාලා ඔක්කොම කරා. හැබැයි ඒ OIC මහත්තයා දැන් ඇතුළේ තියෙන පොලිසිය එක්කත් අපව වැටගින් තියෙනවා. ඉතින් අපි කියන්නේ මේකේ ඇත්තක් තියෙනවා. මේ ඇත්ත වසන්කරන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒක නිසා අපි කියන්නේ රටේ ජනාධිපතිවරයාට මෙහෙම නම් හිටපු ආරක්ෂක ලේකම්තුමාට මෙහෙම නම් මේ රටේ අහිංසක පුරවැසියෙකුට අද නිදාසක් තියෙනවද? මෙතුමන්ලා කිව්වා මේ රටේ මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ නිදාස නැහැ කියලා. හැබැයි එදා මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබුණ තර්ජනය කාගෙන්ද? රට බෙදෙන LTTE එකෙන්. අද මේ රටේ මේ නායකයාට තියෙන ප්‍රශ්නේ ආණ්ඩුව ඇතුලෙන් තමයි තිබිලා තියෙන්නේ. ඒකනේ මේ ආණ්ඩුව හංගන්න හදන්නේ. නැත්නම් තමුන්නාංශලට තියෙන්නේ බොහොම ඉක්මනින් මේ අය අත්අඩංගුවට අරගෙන මේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න ඕන. හැබැයි මේ ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ ප්‍රශ්නේ මග ඇරලා ඈතට යන්න දීලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්නයක්. ඒක නිසා මේ ආණ්ඩුව ඉස්සරහට යන්න බෑ. දැන් මේක ඇතුළේ ලොකු බෙදීමක් තියෙනවා. ඒ නිසා ඒ බෙදීම තියෙන නිසා අපි කියන්නේ එක්කෙනෙක් කාරුවර මේ ආණ්ඩුව කරන්න එහෙම කරන්න තමුන්නාන්සලට හයියක් නැහැ. හයියක් නැති නිසා තමයි රට අගාධයට ගිහිලා තියෙන්නේ. ඒ නිසා ඇමතිවරු අද විහිළු කරනවා. මාධ්‍යට ඇහලා විහිළු කරනවා. මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙට විහිළු කළා හරියන්නේ නැහැ. තෙල් මිල වැඩි කරනකොට ඒකට විහිළු කරනවා. ඒක නිසා සුදේව අපි කියන්නේ ආණ්ඩුව කරන්න බෑ නම් අපට ආණ්ඩුව දෙන්න කියලා. හොඳයි අජිත් මාන්නම් පෙරම මන්ත්‍රීතුමනි, බොරු කරන්න එපාලු, ආණ්ඩු කරන්න බැරි නම් ආණ්ඩුවේ පැත්තට දෙන්න. මේගොල්ලෝ විපක්ෂයට ගිය දා ඉඳන් ආණ්ඩුව ඉල්ල ඉල්ල හිඟා කනවා. ඒ කාලේ ජනතාවට හරියට වැඩ කරා නම්, ජනතාවගේ විශ්වාසය දිනාගත්තා නම්, එහෙම නැත්නම්
අර ඔය කියපු ඒකාධිපති පාලනය කරන්න නැතුව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ගියා නම් මිනිස්සු වෙඩි තියලා මරන්න නැතුව මිනිස්සුන්ට අදහි අගහි නොයවා කරන්න නැතුව ඒ වගේම මැරවර බල වගේ දේවල් පාවිච්චි කරන්න නැතුව යහපත් පාලනයක් අරගෙන ගියා නම් ආණ්ඩුවේ ඉඳ තිබ්බා අවුරුදු 12ක්වත් අඩු ගානේ කරන්න තිබ්බනේ අවුරුදු 12ක් ජනතාව බලය දීලා තියෙද්දි අවුරුදු 10න් ඡන්දයක් තියලා ගෙදර ගිහිල්ලා අපෙන් කියනවා අනේ කරන්න බැයි නම් දෙන්නකෝ කියලා. ඇයි අර ජනතාව දීපු අවුරුද්දක් කරගන්නත් බැරුව ගියා. නමුත් සුදේව අපි මේ ආයත තේරෙන්නේ නැහැ. තාමත් තේරිලා නැහැ. අන්න ඒක තියෙන ප්‍රශ්නේ. යහපාලනය කියන සංකල්පය තුල මොකද අපි කිව්වා මේ රටේ යහපාලනයක් ඇති කරනවා කියලා. අන්න ඒ සංකල්පය තුල ඒ යහපාලනයේ සංකල්පය තුල ඡන්දයකට අපිට බෙදිලා වෙන්න පුළුවන්. බෙදිලා වෙන් වෙන්න පුළුවන්. මොත් පාලනය කරද්දී අපි හැම කෙනාම රට හදනවා කියලා තමයි අවදිලා තියෙන්නේ. මෛත්‍රීපාල මහත්තයා කණ්ඩායම වෙන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම වෙන්න පුළුවන්. අපේ කණ්ඩායම වෙන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම වෙන්න පුළුවන්. මේ ඔක්කොමල අවදිලා තියෙන රට හදනවා කියන පොරොන්දුව දීලා. ඒකයි අපි අලුත් පාලන ක්‍රමයක් ඇති කළේ. අපි ඡන්දය කරන වෙලාවට දේශපාලන දේවල් කරගමු. හැබැයි ආණ්ඩුව කරන්න ජනතාව බලයක් දීපු කාලය තියෙනවානේ. ඒ කාලය තුල එක්ක වෙලා රට හදමු කියලා. ඉතින් අපි එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ අර එදා මෙතුමා කොහොම කිව්වත් අත උස්සන්න කියනකොට අත උස්සන අත පාද දාන්න කියනකොට ජනාධිපතිවරයා අත පාද දාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සක් නෙමෙයි එකිනෙකාට එකිනෙකා විවේචනය කරන එකිනෙක කියන්නේ යහපත් චින්තනයක් තුල එකිනෙකාට විවේචනය කරන එක එක දේවල් ගැන සාකච්ඡා කරන කතා කරන ඔක්කොම එක්කහුවලා ඊට පස්සේ තීන්දුවක් ගන්න අන්නේ පාලනේ තමයි යහපාලනේ කියලා අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ හින්දා අපේ කණ්ඩායම තුල සමහර අපි කරන දේ විවේචනය කරනවා. හැබැයි ඒක අර කුහක චේතනාවෙන් කරන විවේචන නෙමෙයි. දකින්න අඩුපාඩු කතා කරනවා. මට මතකයි එදා දිනසියේ කාලෙදි මෙතුමත් හිටියා. මේ දෙපළම හිටියා. දිනසියේ කාලෙදි හිටපු ඇමතිවරු දෙන්නෙක් කිව්වා අපි අර මේ පනත් වලට අත ඉස්සීම ගැන ජාතියෙන් සමාව ඉල්ලනවා කියලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. මගෙන් ඒ තැනට කාගේ ත්‍රූකඩ බවට පත්වෙච්චි පාර්ලිමේන්තුවක් කාගේ ත්‍රූකඩ බවට පත්වෙච්චි පාලනයක් තිබුණා. අද එහෙම නැහැ. අද එහෙම නැහැ. අද බලන්න අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා. දැන් ආණ්ඩුව අවසාන විනාඩිය. ආණ්ඩුව අධිකරණය පාලනය කරන්නේ නැහැ කියන එක පැහැදිලිව තියෙනවා. දැන් නඩු තීන්දුව දිහා බලපුවාම ආණ්ඩුවට වාසිදායක නඩු තීන්දුව තියෙනවා. ආණ්ඩුවට පාඩුදායක නඩු තීන්දුව තියෙනවා. සමහරට මේගොල්ලෝ කියනවා අන්න චෝක් අධිකරණය. හරි දේ කරා. අධිකරණය ගැන කතා කරනවා. අද බොහොම නිදහසේ ඒ ස්වාධීන අධිකරණය දුවා. එදා අධිකරණයක් පොලිසියේ ප්‍රාදේශ සභා ප්‍රාදේශීය මන්ත්‍රීවරයා දේශපාලඥය පොලිසිය ඕයිසිපුට ඉඳගන්න යුගයක් තිබ්බා අපිට ඒක මතක කරන්න බෑ. නමුත් අපි අද ස්වාධීන කොමිෂන් සභාහරහා ඉගෙන විගණන පනත් වගේ පනත් හදලා ජනතාවගේ සල්ලි ආරක්ෂා කරන්න. ඒ වගේම තොරතුරු දැනගෙන මේ පනත් වගේ පනත් හදලා ජනතාවගේ එකතු කරන බදු මුදල්ට මොනවද වෙන්නේ කියලා ජනතාවට බලයක් දීලා මේක ගැන හොයන්න කරන්න. ඒ වගේම කෝප් කමිටු වගේ රාජ්‍ය දූෂණ මංච හොයන කමිටු වල වගකීම සභාපතිකම් විපක්ෂයට බාර දීලා බොහොම ආණ්ඩුව විවේචනය වෙනවා. මේගොල්ලෝ හිතනවා මේ විවේචනය වෙනකොට හෙට වැටේ අද වැටේ තව පෝයයි එක පෝයයි කොළඹ යන්නේ ආණ්ඩුව පෙරලා තමයි ආයි ගෙදර යන්නේ කියලා පැදුරු කොට උස්සගෙන ගිහිල්ලා යනවා. නමුත් මේක තමයි යහපාලනේ ස්වභාවය. ඒ කියන්නේ ඔව් හැමෝම එකතු වෙලා හැමෝම එක්කහු වෙලා එකට එකතු වෙලා ඒ එක අදහස් එදා වගේ අර වන් මෑන් ෂෝ නෙමෙයි විවිධ විවේචන විවිධ කතා විවිධ අදහස් හැබැයි යහපත් චේතනාවක් තුල හදලා කරන පාලනය කරලා සුදේව අලුත් නීති රීති අපි හදලා තියෙනවා. ඒ වගේම වර්තමානයේ වෙනකොට සංවර්ධනයට අපි අඩි තියලා භාග්‍ය අදුර ගිහින් තියෙනවා. අවසන් කරපු ගම්පෙරළිය වගේ දේවල් නිවාසී ඉදිකිරීම වගේ දේවල් අධිවේගී මාර්ග ඉදිකිරීම දේවල් මේ වගේ දේවල් කරලා සංවර්ධනයේ දිගින් දිගටම යනවා. දැන් අපි හොඳ රටකට හොඳ යහ ඒ කියන්නේ ආසියාවේ ප්‍රබල රටක් කිරීමේ වෑයමේ අපි ගමන් කරමින් ඉන්නවා. හොඳයි. බොහොම ස්තුති මෙතුමා සාකච්ඡාව ආරම්භ කිරීම. ඔබතුමන්ලට තාම යහපාලනේ තේරිලා නැහැ කියලා. කොහෙන් පටන් ගන්නද දන්නේ නැසුද? මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා තමුන්නාන්සටත් ආයතනයටත් බලේ වැඩසටහනත් එක්ක අවිම සම්බන්ධ. මම හිතන්නේ අජිත් මන්දමක් කියන විදිහට ඉතාමත් හොඳින් සාකච්ඡා කරලා ලිච්ඡවි රජ දරුවගේ අර හොඳින් සාකච්ඡා කරලා රැස් වෙලා එහෙම විසිරෙන මට පේන විදිහට ඉතින් දැන් එහෙමම හිතාගෙන ඉන්නවා නම් තමයි හොඳ. තමුන්නාංශගේ ආණ්ඩුවේම නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පදනම් මැතිතුමා කියනවා යහපාලනය කියන වචනය
මේ ශබ්දකෝෂයේ තියෙන යහපාලනය කියන වචනේ මිනිස්සුන්ට එපා කරපු ආණ්ඩුවක් කියලා. ඒ කියන්නේ දැන් තමුන්නාංශ දැන් ඔය කිව්ව විදිහට ඉතාමත් හොඳයි. තමුන්නාංශලා ඉතාමත් හොඳට සාකච්ඡා කරනවා, එකට විචනය කරනවා, එකට කනවබනවා, එකට ඉන්නවා, එකට විසිර යනවා. එහෙමනම් ඔය විදිහට නම් තමුන්නාංශලා හිතාගෙන ඉන්නේ මම දන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ තේ දේම තමයි තමුන්නාංශලා ඔය විදිහටම ඉන්න. තව පොය කීපයක් තියෙනවා තමුන්නාංශලාට ඊළඟ ජනාධිපතිවරණයට ඒ විදිහටම ඉන්න. ඒ වගේම තමයි දැන් තමුන්නාංශිකව සල්ලි ආරක්ෂා කරන්න මේ කෝප් කමිටුව දැම්මයි කිව්වා. සල්ලි ආරක්ෂා කරන්න මේ දැන් වැඩ කටයුතු කරා කිව්වා. යහපාලන ආණ්ඩුව තමුන්නාංශලා සල්ලි ආරක්ෂා කරපු හැටි මේ රටේ මේ දැන් මේ දෙකේ පන්තිය තුනේ පන්තිය ළමයි දන්නවා. තමුන්නාංශලා මේ රටේ මහ ජනතාවගේ සල්ලි ආරක්ෂා කරපු හැටි දැන් තමුන්නාංශලා දැන් ඊළඟට දහෙටානින්දර තමුන්නාංශලා කොටස් වෙනඳපොළට මේ රටේ තියෙන මේ අර අහිංසක මිනිස්සු අවුරුදු ගාණක් වැඩ කරලා මේ සේවක අර්ථ සාධකාර මුදල එතට්ටක් දාලා තමුන්නාංශලා ඒකටත් කිරින්නයි දැන් තමුන්නාංශලා යන්නේ. තමුන්නාංශලාගේ මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන තමුන්නාංශලා කතා කරන්න එපා. සුදේව මේ ආණ්ඩුවේ මම මේ අපිත් මේ ආණ්ඩුවත් එක්ක සම්බන්ධ වුණා. අපි සම්බන්ධ වෙලා මේ ආණ්ඩුවේ පළවෙනි දවස් කීපේ යනකොට මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අපි පැහැදිලිව ප්‍රකාශ කරපු දෙයක් තමයි කණ්ඩායමක් හැටියට විශේෂයෙන්ම මට මතකයි ඒ ඕන තරම් ඒ වාර්තා තියෙනවා මේ FCID එක ගැන. FCID එක දැම්මෙම තමුන්නාංශලා මේ තනිකරම ද්වේෂයෙන් දැම්මේ. තනිකර විරුද්ධ පක්ෂයේ දඩමීමා කරන්න දැම්මේ. ඒ අයව වෙන වෙන බොරු චෝදනා දාලා කොටු කර ගන්න. FCID එකට නිලධාරි තේරුවේ තමුන්නාංශලා සම්පූර්ණයෙන්ම නරක විදියට. තමුන්නාංශලාට ඕන තමුන්නාංශලාගේ ඡන්දවලදී උදව් කරපු තමුන්නාංශලාට ගැතිකම් කරපු නිලධාරි දාලා තමයි තමුන්නාංශලා FCID එක හැදුවේ. මම තමුන්නාංශලා දෙන්නගෙනම මම එකපතකින් කනගාටු වෙනවා. මොකද දැන් නිරෝෂන් පැන මන්තුමා ගත්තොත් මගේ ආසනේම අනිත් මගෙත් එක්කල එක පාසලේ අපි එක පන්තිවල ඊළඟ දේශපාලනට ඇවිල්ලා මම හිතන්නේ අනාගතයක් තියෙන අය. හැබැයි මේ අය ඉන්න තැන නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ ඒ සමහරක් අය ඉන්නේ. තමුන්නාංශලගේ ආණ්ඩුව අද විනාශ කරලා ඉවරයි. මේ FCID එකට තමුන්නාංශල දන්නවද මිනිස්සු තේරුවේ තමුන්නාංශල අගමැතිතුමා සහ මේ ජනතා විමුක්ත පෙරමුණේ අනුර කුමාර දිසානායකලා තමයි මිනිස්සුන් මෙන්න මෙයාව අද කොටු කරන්නේ. මෙන්න මෙයාව අද ගිහිල්ලා අතනින් දාන්නේ. එහෙම කළා දැම්මේ. තමුන්නාංශල ජොන්ස්ටන් ප්‍රනාන්දු අමතුමාට FCID එකේ ගොනු කරපු චෝදනාව බලන්න අඩුම ගානේ විත්තියේ වාචික ගැඳවන්න නැතුව මේකේ නිදොස් කොට නිදහස් කරන්නේ. ලැජ්ජයි තමුන්නාංශල රෙදි ඇඳගෙන කතා කරන්නේ. තමුන්නාංශල හරින තමුන්නාංශල නායකින්ට කියන්න. තමුන්නාංශල වගේ වැදගත් තරුණ දේශපාලන නායකයෝ ගමනක් තියන අය. ගමනක් තියන අය ගිහිල්ලා කියන්න මේ වගේ ගොන්ත වැඩ කරන්නම කියලා. මේවා ඇවිල්ලා මං හිතන්නේ මේ රටක මොලයක් තියෙන මිනිස්සු කරපු වැඩ නෙමෙයි සුදේව. සම්පූර්ණයෙන්ම FCID එක තමන්ට ඕන විදියට බොරු චෝදනා. මේ නිලධාරින්ට බලාගන්න සුදේව. මේ නිලධාරින් සියලු දෙනාම ලොකු අමාරුවක් වැටෙනවා මේ කරන වැඩක් එක්කලා. අද තමුන්නාංශලා දැන් මේ කතා කරනවා ලොකුවට ස්වාධීනව මේක විසඳුවයි කියලා. ස්වාධීනව විසඳුවේ නැහැ. තමුන්නාංශලා මේ ජොන්සන් ප්‍රනාන්දුතුමා පළවෙනි පාර දින 30කට වැඩි කාලයක් රිමාන්ඩ් වෙලා දෙවෙනි පාර දින 45ක් රිමාන්ඩ් වෙලා තමයි මේ තීන්දුවට එන්නේ. මේ තීන්දුවට එනකොට සම්පූර්ණයෙන්ම බොරු කොටලා තිබ්බේ. සම්පූර්ණයෙන්ම පරස්පරයි. තමුන්නාංශලා දාලා තිබිත් පැමිණිලි සේරම පරස්පරයි. අඩුම ගානේ විත්තිය කැඳෙව්වත් නැත්නම් මේක නිදහස් කරනකොට දැන් මට සුදේව අන්තිම එකක් කියලා මං ඉවර කරන්න. 2014 දෙසැම්බර් මාසේ 31 වෙනිදා තමුන්නාංශල මතක ඇති මේ රටේ ලොකු විවාදයක් තිබ්බා. මුළු රටම බලාගෙන ඉන්න විවාදයකට ඇවිල්ලා තමුන්නාංශලගේ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා තනිකර කතා කරා US ඩොලර්ස් මිලියන 10ක් රාමල් රාජපක්ෂ මැතිතුමා හොරකම් කරා ඒක අල්ලනවා අපි කියලා. අද අල්ලපු දෙයක් නැහැ, කරපු බම්බුවක් නැහැ. බොරු සම්පූර්ණම ඔය සේරම ඒවා බොරු. හැබැයි අද අර දිට්ඨ ධම්ම වේදිනිය කර්මය පළ දීලා අද ඒ කියපු අයට අද පාරේ බහලා යන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ලබන පාර කොළඹ චන්ද්‍රෙන්ඩ කියන්න බලන්න මොකද වෙන්නේ කියලා. මම ඒක නිසා මම විශේෂයෙන්ම කියනවා තමුන්නාංශලාට කටාරින්න කාලය ඇවිල්ලා තියෙනවා. තමුන්නාංශලගේ පක්ෂේ නායකයොත් එක්කලා ගිහිල්ලා අඩු ගානේ පක්ෂය බේර ගන්න ඕන නම්. බොහොම ස්තුතිය නිරෝෂන් පෙරේරා රාජ්‍ය මැතිතුමනි. ඔබතුමාගේ අනාගතය ගැන මෙතුමා කතා කරා. ඔව්. ඔව්.
මම ඉතාම සතුට වෙනවා එතුමා මගේ අනාගතය ගැන ඔච්චර මේ උනන්දුවක් දක්වන පිළිබඳව. නමුත් මම මේ පටන් ගන්නම් ක්‍රිකට් උදාහරණයකින්. අපි දන්නවා මේ පංගුවක් පිටිකරුවෝ ඉන්නවනේ අර ඕවර් කොන්ෆිඩන්ට් වුණාම සාමාන්‍යයෙන් එතුමා තමයි පොර කියලා හිතපුවම පංගුවක් කළාට හෙල්මට් එක ගන්න නැතුව එනවා බැට් කරන්න. නමුත් හෙල්මට් එක ගන්න නැතුව ඇවිල්ලා බැට් කරලා ලෙදර් බෝලේ ඔළුවට වැදුන ගමන් අන්නත්තර වෙනවා. කරකැලා වැටෙනවා. ඊට පස්සේ ඔළුව කරකිනවා. දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා, මොනවද උනේ කියලා. ඊට පස්සේ බැට් එක අල්ලලාද නැත්නම් මම බිම වැටලාද ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. මේගොල්ලන්ටත් උනේ මහින්ද රාජපක්ෂ ඔය ඕවර් කොන්ෆිඩන්ට් වෙලා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ගියා ජනාධිපතිවරණයකට. වැදුන ඔළුවට. නන්නත්තර වුණා. ගියේ කච්චේරියට දිනනවා. UNP කරන්ට ගහනවායි කියලා. UNP එක නැති කරලා තව අවුරුදු 8ක් බලේ ඉන්නවා කියලා. නමුත් නන්නත්තර වෙලා ඒ නන්නත්තර වෙලා යන ගමන තාම යනවා. තාම හොයාගන්න බෑ. තාම කොහොමද මේ බලය ගන්න කියලා තාම මේ ඔළුව කරගෙනවා තාම. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් බලන්න දැන් මේ ප්‍රාදේශ සභා මැතිවරණයේදී මහින්දව අගමැති කරන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරන්න තමයි ඉල්ලුවේ. පෝස්ටර් ගහලා ඉල්ලුවේ. ඊට පස්සේ විශ්වාස භංගයක් ගෙනාව අගමැති කියලා එළවන්න ඕනේ. මහින්දව ආයමත් අඩු තරමේ ජනාධිපතිතුමත් එක්ක මොන හරි කතා බහ කරලා මේ අගමැතිතුමා වෙලවලා කොහොම හරි මහින්දව අගමැති කරන්න. ඊට පස්සේ විපක්ෂ නායක කරන්න ලොකු පොරයක් කරා. අර TNA එකත් එක්ක හබ වෙලා JP එකත් එක්ක හබ වෙලා මේ විපක්ෂ නායක කරගන්න ඊට පස්සේ දැඟලුවා. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමාව දාගෙන වියත්මග කියලා ආවා. ආයමත් බලය අල්ලගන්න පුළුවන් කියලා. ඒකත් බැරි වුණා. ඊට පස්සේ නාමල් රාජපක්ෂට ඕන වුණා. දැන් මේ මාමල ටික ඉස්සරහට එනකොට ආයමත් මගිතන නැතුයයි කියලා කිව්ව මුළු කොළඹම වටලනවා කියලා. කොළඹින් යන්නේ නැහැ කිව්වා. ආණ්ඩුව පන්නලා තමයි කොළඹ අපි ආයමත් යන්නේ කියලා. නමුත් කොහෙද ගියේ? ලේක් හවුස් වටරමුට ගිහිල්ලා එතන වටලලා අන්තිමට මිනිස්සුන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් රැයක් ගත කරන්න කියනකොට එහෙමත් මිනිස්සු ඉන්නේ නැතිකොට මේගොල්ලන් නන්නත්තර වුණ ගමනක් අපි දැකලා තියෙනවා. ඉතින් ඒක තමයි නන්නත්තර වෙන ගමනේ තව තියෙනවා මේගොල්ලන්ට නන්නත්තර වෙලා ඉස්සරහට යන්න. ඒක තමයි ඔය එක එක දේවල් මම පාන්නේ. නමුත් මම විශේෂයෙන්ම අද වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව අපි පැහැදිලි කරන්න ඕනේ. ඇත්තටම අද විශාල ලෙස මේ ජනාධිපතිතුමාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් කියලා විවිධ කටකතා යනවා. ඉන්දියාව සම්බන්ධයි කියලා පංගුවක් කළාට යනවා. නැත්තම් වෙන වෙන පොලිසියේ ඉහළ නිලධාරීන් සම්බන්ධයි කියලා වෙන කටකතා යනවා. අපි කියන්නේ ජනාධිපතිතුමා තමයි මේ රටේ නායකයා. එතුමාගේ යටතේ තමයි කැබිනට් මණ්ඩලය තියෙන්නේ. නීතිය හා සාමය අනිත් ඔක්කොම පත් කරන්නේ එතුමා. එතුමා තාම විධායක ජනාධිපතිතුමා. එතුමා නියෝග කරලා එතුමා එක්ක අපි දැන් පරීක්ෂණ කරගෙන යනවා. ඒ පරීක්ෂණවල සෑහීමකට පත් වෙන හින්දා තමයි එතුමා මොනවත් ඒ පරීක්ෂණවලට ඉඩ දීලා තියෙන්නේ. ඉතින් නැත්තම් එතුමාට කියන්න පුළුවන් නීති හා සාමය ඇමෙතුමා වාස් කළා මම වෙන එක්කෙනෙක්ව දාලා පරීක්ෂණ කරනවා කියලා. ඉතින් ඒ වගේ එතුමා මේ පරීක්ෂණය පිළිබඳව එතුමා අවධානය ගන්නවා. අපි ආණ්ඩුවක් ලෙස අවධානය ගන්නවා. අපි බලමු මොන හරි මේක ඇත්ත නැත්ත තියෙනවද කියලා. හොඳයි, බොහොම ස්තුතිය ප්‍රවිෂ්ටය ලබාගත් සියු දෙනාමය ආකාරයෙන්. අපි දෙවන වටේදී මේ තවදුරටත් විවාදාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වටේදී ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් 01124454555 දුරකථනයට. තිරදේශනමා 01124454555. අපි ප්‍රථම විරාමයට යනවා. එක්පන්නේ දෙවන සංවාදාත්මක වටේ සමග අද බලි දේශපාලන සංවාදයේ මේ දෙවන වටේදී වඩාත් විවාදාත්මකව සාකච්ඡා කිරීමයි අයිතිය ඉද පාර්ශ්වයටම තිබෙනවා. ඒ වගේම එහිදී අනෙක් පාර්ශ්වයෙන් එන බාධා වැඩි නම් විනාඩි දෙකක නිදහස් කාලය ලබා ගැනීම අයිතියත් ප්‍රධාන කතිකයට තිබෙනවා. දෙවන වටේ අපි ආරම්භ කරන්නේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගෙන්. මන්ත්‍රීතුමනි, ඔබතුමාට ප්‍රශ්නයක් නගනවා ගම්පහින් ශාන්ත බණ්ඩාර මහතා.
අයිබෝවන් ශාන්ත මහතා. අයිබෝවන් කතා කරා. ගරු ආරණ්ඩක මන්ත්‍රී ආරණ්ඩක ප්‍රධාන මන්ත්‍රීතුමනි, මම ඔබතුමාගෙන් දැනගන්න ඉස්සෙල්ලා ඊයේ පෙරේදා ඒකාබ පොදු ජන පෙරමුණේ මහනුවර තිබුණ රැස්වීමේදී විදුම් අමුණුකම ලෝහාන් රත්නත්තේ වාගේ කනිෂ්ඨ මන්ත්‍රීවරු වාගේම ඊයේ පෙරේදා UNP කේ ඉඳලා ඔබතුමාලාට ගාවට කෙහෙලිය රඹුක් කළ මැතිතුමන් කුමාර වෙල්කම් මහත්තයා වාගේ පාරම්පරික වගේම අති ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකුට ප්‍රසිද්ධියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තුමා ඉන්න අවස්ථාවේදීම ඒ ස්ටේජ් එකේ ඉඳගෙනම එතුමාට පරිභව කරන්න තරම් ඒගොල්ලන්ට ධෛර්යයක් එන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේක පිටිපස්ස ඉන්න නිසා නේද කියලා දැනගන්න කැමති. ඒ වගේම කමුන්නාන්සලා ප්‍රධාන පක්ෂ දෙකක ආණ්ඩු පක්ෂයේ මතභේද ගැන කතා කරන්න ඉස්සර වෙලා තනි කණ්ඩායමක් ඇතුලේ තියෙන කමුන්නාන්සලාගේ ප්‍රශ්න විසඳගන්නේ නැතුව ජනතාව ඉදිරියේ ඔය වගේ දේවල් කිරීමෙන් ඔබතුමාලා තියෙන විශ්වාසය තවදුරටත් පළුද වෙනවා නේද කියලා මම දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි ඔබතුමාට. සුදේව, එහෙම කිසිම ප්‍රශ්නයක් ඒකාබද්ධ විපක්ෂය සහ ඒ කණ්ඩායම අතර නැහැ. විශේෂයෙන්ම කියන්නට ඕන කුමාර වෙල්ගම ඇමතිතුමා නිදහස්ව තමන්ගේ මතයක් ප්‍රකාශ කරනවා. ඒ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට විවේචනය කරන්න අයිතිකුත් තියෙනවා. එතකොට දැන් මම දරන මගේ පෞද්ගලික මතය අපේ කණ්ඩායමේ පොදු මතය වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට මම ඒ තව කාර්යය හරි පෞද්ගලික මතය මම විවේචනය කරනවා නම් ඒ විවේචනය කරන එකත් අපේ කණ්ඩායමේ පොදු මතය වෙන්නෙත් නැහැ. ඒක නිසා අපි කණ්ඩායමක් හැටියට ඉතාමත් ශක්තිමත්ව ඉන්නවා. මේ රටේ මිනිස්සු දරන්ත විශ්වාසය තිබිච්ච නිසා තමයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ රටේ නවක පක්ෂයක් හැටියට දැවැන්තම ජයග්‍රහණයක් ලබා දුන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ ඇතුළේ තියෙන මේ සීතල යුද්ධය, අර පැරණි කියමනක් තියෙනවා, අර යාදක නොරත රත සමග පෑහීමක් නැත කියලා. ඒ වගේ තත්ත්වයක් අද ඇවිල්ලා තියෙනවා. අද ලංකා බැංකුව, මහජන බැංකුව සහ BOI ආයෝජන ප්‍රවර්ධන ආයතනයට දැන් මේ ජනාධිපතිතුමා සම්පූර්ණ මේ ආයතන විසුරවන්න සමරක් අය මේකට කියන්න බලන මේ කාලීවරිච්ච ඉඳන් නෙමෙයි. මේ පහුගිය කාලයේදී මලික් සමර වික්‍රම ඇමතිතුමාට, සුජීව සේනසිංහ ඇමතිතුමාට ලොකු චෝදනාවක් මේ BOI ආයතනේ නැගෙන්නට පටන් ගත්තා. ඒ වගේම තමයි මේ කරුණු කාරණා එක්ක තමයි ජනාධිපතිවරයා මේ ආයතන විසුරවන්න කියලා ඊයේ ලක්ෂණ කිරියල් ඇමතිවරයාට අදාළ අමාත්‍යවරයාට කියන්නේ. එතකොට අපිට තියෙන ආරංචි නම් සුදේව එහෙම අයින් වෙන්න කියලා යන කෙනාට ඒ ඇමතිවරයාටම කතා කරලා ඇමතිතුමා කියනවායි කියලා මේ අයට අස් වෙන්න එපයි කියලා. දැන් මේ සීතල යුද්ධය පටන් අරගෙන ඉවරයි. අද වෙනකොට දැවැන්ත පිපිරීමක්. අද ඔය කවුරු මොනවා කිව්වත් ජනාධිපතිතුමාව ඝාතනය කිරීමට සැලැස්මක් ආවයි කියන කාරණාව දැන් එක පැත්තකින් මොනවා හරි කරුණෝ එන ඉන්න නේද ඒ මනුස්සයාට නියජි නාලක සිල්ලට පොලිස් කොමිසමෙන් තනතුරෙන් ඉවත් කරන්නේ. එහෙම දෙයක් දැන් පොලිස් කොමිසම කියන්නේ දැන් අපි කියනවානේ පොලිස් කොමිසම ස්වාධීනව කටයුතු කරන ආයතනයක් නේ. දැන් පොලිස් කොමිසම තුල අද ඒ බලපෑම කරලා එතුමාව විශේෂම වැඩදහනමට ලක් කරන්නේ ඒ මොන හරි කරුණු කාරණා එළියට එන හින්දා. අද කවුරු මොනවා කිව්වත් මේ අද මේ මොහොත වෙනකොට රෝස සංවිධානයේ සම්බන්ධයෙන් හරි මේ ඝාතන කුමන්ත්‍රණයේ සම්බන්ධයෙන් හරි මොනවා හරි කරපු මතයක් තමයි දැන් මේ එළියට ඇවිල්ලා පම ගාල්ක පැටලා මේ ආණ්ඩුවම ඉන්නේ. මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ ඉඳලා සියලුම නායකයෝ අද මේ පම ගාලේ පැටලා ඉන්නවා. අද දැන් සියලු දෙනාම ඊයේ ඒ වගේම සුදේව දැක්කා කැබිනට් පත්‍රිකාවක් දානවා මේ කොළඹ බාහිර පර්යන්තයේ ඉන්දියාවට ලබා දෙන්න. එතකොට නැගිනේර පර්යන්තය. එතකොට ඒ නැගිනේර පර්යන්තය ඉන්දියාවට ලබා දෙන්න කැබිනට් පත්‍රිකාව ආණ්ඩුව දාලා ජනාධිපතිවරයා විරුද්ධ වෙලා ඒක අයින් කරගන්නවා. ඒක මේ දැන් අමතක ඒක ආණ්ඩුවේ කවුද දාලා තියෙන්නේ මුතුම හැටියට?
නෑ තමුන්නාංශරන්නේ දැන් නෑ නෑ අපිට මේ අපි කවුරු හරි ආණ්ඩුවේ නමක් කියන්නේ කවුද දැන් මේ කැබිනට් පත්තර තමුන්නාංශේ හොයාගන්නකෝ නෑ හොයාගන්න මේක දන්නේ සාමාන්‍ය ප්‍රශ්නයක්නේ දැන් අද ඔබතුමාලාගේම නිවුස් වලට ගියා මහින්ද සමන්සිංහ ඇමතුමා පැහැදිලිව කිව්වා එයා තමයි කැබිනට් පත්‍රිකාව දැම්මේ කියලා ඒකේ සඳහන් වුනේ නෑ කිව්වා ඉන්දියාව ගැන ඉතින් මෙතුමාට ඒක හරියට නිවැරදිව කියන්නේ නෑ නෑ මෙහෙම නෑ මේතර හිරු අපි දැන්ම බලන් හිටියේ හරි හරි පොඩකින් උඩට ඉන්නෝ ඒ හින්දා දැන් හරි ඒක එනම් බතු දැන් දැන් මේ තමුන්නාංශ නෑ ඔබතුමා ඒක ඉල්ලාස් කරගන්න මොකද ඉල්ලාස් කරගන්නේ නෑ මොකද මහින්ද සමසිංහ ඇමතුමා පැහැදිලිම කිව්වා එතුමා විතරයි කැබිනට් පත්‍රිකාවක් දැම්මේ කියලා එතන ඒක කිව්වා ඒක තමුන්නාංශ හරියට බලන්න නෑ නෑ ඒක ගියා මේ නෑ නෑ පොඩකින් උඩට ඉන්නෝ හරි මම උත්තර දෙන්න ඒක ඒක මම උත්තර දෙන්න දෙන්නකෝ ඒක කිව්වා ඉන්දියාව ගැන ඒක සඳහන් වුනේ නෑ කියලා එතුමා කිව්වා තමුන්නාංශේ මේක ඒක තමයි ඔබතුමාගේ කියන්නේ මං කාගෙන් දාවේ කියලා පොඩකින් ඉන්න ඉත මං කියන්න පොඩකින් මට පැහැදිලි කරගන්න ජනාධිපතිවරයා මැදිහත් වෙලා මේ කැබිනට් පත්‍රිකාව අයින් කරගත්තයි කියන කාරණාව කියන්නේ අපි නෙමෙයි අපි නෙමෙයි කියන්නේ ජනාධිපති මාධ්‍යංශය කියන්නේ ගරු මේ ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා කැබිනට් පේපර් එක ජනාධිපති මාධ්‍යංශය තමයි කියන්නේ ඉත මේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච කැබිනට් රැස්වීමේදී මෙහෙම කැබිනට් පත්‍රිකාවක් ඇවිල්ලා කියනවා කියලා තියෙනවා මේ කැබිනට් පත්‍රිකාව එක තියෙනවා කියපු කෙනෙක් නැහැ කියලා හරි ඒක තමුන්නාස් හොයාගන්නකෝ දැන් මේ ජනාධිපතිතුමා තමයි කියන්නේ මේ බලන්නකෝ මේ කියනවා කියපු ගණනට වඩා තෙල් මිල ඉහළ දැමීම ප්‍රහේලිකාවක් වුණා මේ කියන්නේ ජනාධිපතිතුමා දන්නවනේ ජනාධිපතිතුමාව දැන් තමුන්නාස්ලා අඳුරන්නේ නැතුව ඇති දැන් මේ තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේව තමයි ප්‍රශ්න අපි කියන්නේ මේව තමුන්නාස්ලා අද වෙනකොට තමුන්නාංශලා වෙලා තියෙන தত্ত্বය අද අපි දැක්ක මංගල සමගිරි රැමතුමා මිල සූත්‍රය කියලා එකක් පෙන්නනවා. ඒකට සූත්‍රයක් කියන්න බෑ අපි දන්නවා ඒ කාර්යය අර වී සමාන එන් ලැම්ඩා වගේ ඒවලට තමයි සූත්‍ර කිව්වේ. මේ එක මේක එක එක ධන දෙක ධන තුන කියන එකකට සූත්‍රයක් කියන්න බෑ. එහෙම එකක් තමයි මේ පෙන්නන්නේ MRP සමානයි V1 ධන V2 ධන V2 තුන කියලා ඒකට සූත්‍රයක් කියන්න බෑ. අද ජනාධිපතිතුමා කියනවා ගරු රැමතුමා කියපු ගණනට වඩා තෙල් මිල ඉහළ දැමීම ප්‍රහේලිකාවක් වුණා. නිලධාරීන් තමන්ට රැවසු මිලට වඩා වැඩි මිලකින් කණිජ තෙල් මිල ගණන් ඉහළ දැම තමන්ට ප්‍රහේලිකාවක් වූ බව මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළා. මේ කියන්නේ කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා මේ ඔය කියන මිල සූත්‍රය ගැන. එතකොට දැන් තමුන්නාංශලා කියනවා ප්‍රශ්නයක් නැහැ කියලා. තමුන්නාංශලා දැන් තමුන්නාංශලාගේ අමතිවරයෙක් වන ලක්ෂ්මන් කිරියල්ල අමතිවරයා යටතේ තියෙන ප්‍රධාන ආයතන තුනක් දෙකක් ඊළඟට ගත්තාම මලික් සමරවික්‍රම අමතිතුමා යටතේ තියෙන BOI ආයතනයට ජනාධිපතිතුමා වහම විසුරුවලා හරින්න කියනවා. එතකොට ප්‍රශ්නයක් නැති ඉඳද? ඒ කියන්නේ මේ හොඳට කරන්න ඉඳද එහෙම විසුරුවන්න කියන්නේ. නෑ හොඳ මොනා හරි ප්‍රශ්නයක් තියෙන ඉඳ තමයි දැන් තමුන්නාංශලා අගමැතිවරයා හෙටානි දබලාගන්න තමුන්නාංශලා අතර තියෙන ප්‍රශ්නේ දැන් තමුන්නාංශලා දැන් අද මෙතන මොනවා කතා කරත් එහෙම ප්‍රශ්නයක් තියෙනවායි කියන එක මේ රටේ සමස්ත පොදුමහ ජනතාවම දන්නවා. දැන් ඊළඟට ගත්තාම සුදේව මේ මිල තෙල් මිල ගත්තාම අද මෙතුමයි මමයි ඉන්නේ දීවර ප්‍රදේශයක. අද අපේ දීවරින් සුදේව අද වෙනකොට දීවරේ පුදුම අමාරුවකින් ඉන්නේ. මේ මට මම එනකොට මේ අපේ රටේ බහුදින දීවර යාත්‍රා මන්ත්‍රීතුමා අඩුතරමේ අර හලාවත වෙඩි තිබ්බ වගේ වෙඩි තිබ්බ නැහැ නේ මේ සරේ නෑ නෑ තමුන්නාංශ මේ හඬක දැන් හලාවත මේ ඔබතුමා දන්නවනේ හොඳටම හලාවත වෙඩි තිබ්බ වගේ නෑ මොකද දන්නවද හලාවත වෙඩි තිබ්බ එකට දැන් තමුන්නාංශ උත්තරේ කියන්න හලාවත වෙඩි තිබ්බ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා වෙඩි තියන්න ඔඩස් දුන්නේ නෑ කවුරුත් වෙඩි තියලා මහින්ද කිව්වේ එතන යුද්ධකලේ මහින්ද එතන මහින්ද කවුද ගිහිල්ලා නෑ පොඩේ මහින්ද ඔව් නෑ ඒක වෙඩි තිබ්බ මහින්ද තමුන්නාංශලා මේ ඔයාට ඕන ඕන විදියට මේ අහන්නකෝ මම තමුන්නාංශේ ප්‍රශ්නයක් අහනවා නෑ පළාවත වෙඩි තිබ්බ කෙනාට තමුන්නාංශ මොනවද කරේ මම මොනවද කරේ කියලා මම දන්නවා ප්‍රශ්නයක් නෑ මම අඩු ගන්නේ දංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒගොල්ලන්ගේ ගෙනල්ලා ඒකට පැනලා යන්න එපා නෑ නෑ පොඩයි ඉතින් කියන්නේ ඇන්ටනි බ්‍රාන්ඩෝ ආයමත් ඔබතුමාට කියන්න බෑ නෑ හරි හරි හරි
නමුත් ඔබතුමා අඩුතරමේ වැරද්දක් කරයි කියලා පිළිගන්න. ඔබතුමාගේ නායකයා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා දරු නිරෝෂන් නැමැතුමා මරපු ඒවා ගැන කතා කරන්න ගියොත් දන්න මේක ඔයයි මමයි තේන මේ ඇයි හොඳයි කමක් නැති වෙනවා මරපු ඒවා ගැන මේමයි ආණ්ඩුව විසින් මිනි මරපු දේවල් ගැන කතා කරන්න ගියොත් ලොකු ඉතිහාසයක් තමුන්නාන්සලට තියෙනවා ඒක ගැන කතා කරන්න එපා බුලම් බුලා ඒක ඒවා නමුත් ඒවා දැන් කතා කරන්න ඕනේ නැහැ අපි ඒවා නෑ 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 දැන් මෙහෙමනේ 60,000 මේ රටේ කොල්ලෝ බල්ල බලල් වගේ මැරිච්ච ඉතිහාසයක් තියෙනවානේ ඒ තමුන්නාන්සලාගේ ඒවක් දැන් අපි ඒවා දැන් තමුන්නාන්සලාගේ ඒ යුගයේ අවසන් කළ තමුන්නාන්සලා පිරිසුදු දේශපාලනයකට දැන් ඇවිල්ලා ඉන්නවානේ ඒ වගේම තමයි නෑ දැන් ඔබතුමාට දැන් යම් කිසි වරදක් වුණා නම් මේමයි නෑ නෑ ඔබතුමාට නිරෝෂණයට දැන් ඔයා කතා කරන්න දෙන්නෙම නෑ මට මේ මගේ ලා ඔබතුමාලත් දැන් වයඹ මේ ඡන්ද තිබ්බා ඒව තියලා ඔබතුමාගෙත් අපි දන්නවා මේ ඉතිහාසය මමත් දන්නවා ඉතිහාසය ඔබතුමා සුදු ඇන්නා අපි මිනි මරලා නෑ නේ මිනි මරලා නැහැ. මම මිනි මරලා නැහැ. එකක් මම කියන්න තමුන්නාන්ස පොඩ්ඩ දෙන්නේ නැහැ නේද? හරි හරි කියන්න. කතා කරන්න නෑ. මම බාර මම කියන කාරණාව තමුන්නාන්ස තේරුම් ගන්න අපි මේ එච්චර දුරට යන්න ඕනේ නැහැ. ඔව්. එදා මොකක් හරි සිද්ධියක් සිද්ධ වුණා නම් අපි ඒකත් එක්කලා අපි පරාජයටපත් වෙනවා. ජනතාව හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ දීවරින්ට කරපු සේවාව අද මේ රටේ දීවරයෝ කතා කරනවා. අද තමුන්නාංශ දීවරයෝ ගැන මම කතා කරන්න පටන් ගත්තේ දීවරින්ගේ තෙල්මිල සම්බන්ධයෙන්. එතකොට තමුන්නාංශ ඇන්ටනි කෙනෙක් ගැන කතා කරනවා. ඇන්ටනිට වෙඩි තියපු කෙනා. ඒ සිදුවීමත් එක්කලා නියුස් ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ සුදේව. ඒ සිද්ධිය වෙන්නේ කලාවත දීවර වැල්ලේ මේ උද්ඝෝෂණය කරපු ජනතාවයි හමුදාවයි අතර පිච්ච සිද්ධියත් එක්කලා තමයි මේ අවාසනාවන්ත විදියට ඒ ජීවිතේ නැති වෙන්නේ. මම අඩුම ගානේ ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බංකොටුව මම සංවර්ධන කමිටුවේ සභාපති මම මට කිසිම අදාළත් නැහැ නමුත් මම ගෙනල්ලා ඒ දීවරයාගේ පගලට මගේ අතින් මුදලක් ලබා දුන්නා ඒක හරියද එතකොට නෑ නෑ මම හරි කියන්නේ ඒක එතන වැරද්ද එතන යම් කිසි සිදුවීමක් සිද්ධ වුණා හැබැයි මේ කතා කරන්නේ නෑ පොඩ්ඩක් කියලා බැරුව ඔළුවට ඉතින් හරි දැන් අපි ඒක දැන් ඒකත් එක්කලා තමුන්නාංශ මේ තෙල්මිල සම්බන්ධයෙන් කතා කරන්නේ නෑ ඔබතුමා පිළිගන්නවද නෑ නෑ කතා කරන්නේ නෑ නෑ ඔබතුමා පිළිගන්නවද එදාට වඩා අද දීවර භාවිත කරන භූමි තෙල්මිල අඩුයි කියලා නෑ තමුන්නාංශ මේ පොඩ්ඩක් කියන්නකෝ අවසාන විනාඩියක් මම නෙමේ හැම දීවරින්ට ප්‍රශ්නයක් තියෙනවා අද වෙනකොට මාළු විකුණ ගන්න බැරුව තමුන්නාංශට අඩු ගන්න මේ අයිස් කඩේ මිල පාලනය කර ගන්න බෑ අයිස් කඩේ රුපියල් 170 අයිස් කඩේ දැන් රුපියල් 250 240 මිනිස්සු දන්නවා අපි චණ්ඩිද කවුද කියලා පළවෙනි කාරණාව තමයි සුදේව ගත්තාම මේ බහුදෙන දීවර යාත්‍රා හිමියන් ගත්තාම අද වෙනකොට මේ තෙල් මිල දරා ගන්න බැරි විදියට දැන් මේ සමහරක් දීවර යාත්‍රා තෙල් ලීටර 11,000යි 18,000යි අරගෙන යනවා. එතකොට මේ මේ දීවර සමහර දීවර යාත්‍රා මේ ඒ අඩි ප්‍රමාණය අනුව නැත්නම් ඉන්න දින ගාන අනුව තමයි මේ දීවරය මේ මේ තෙල් අරගෙන යන්නේ. අද ගත්තාම මේ තෙල් මිල ගත්තාම සුදේව සම්පූර්ණයෙන්ම මේ දීවරින්ට දරා ගන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා තමයි මේ පහුගිය දවසක මේ තුමා දන්නවා දීවර සම්පූර්ණ පාරට ඇවිල්ලා පාර බ්ලොක් කරලා අද අපි දෙදෙනා යන අපේ ආසනේ කොච්චගඩේ පාලම ගාව සම්පූර්ණ දීවර උද්ඝෝෂණය කළා. ඒ වගේම තමයි අද වෙනකොට දීවරෙම ඉල්ලීමක් කරනවා මේ විශාල වශයෙන් නැව් ඇවිල්ලා මේ දීවර සම්පත නෙලාගෙන යනවායි කියලා. අඩුම ගානේ මේ ඒ ඒ ඒ ඒ පිටරට වලින් මාළු අල්ලන මාළුන් වලට අඩුම ගානේ බද්දක් ගහන්න කියලා. මේ කියන්නේ අපි මේ කතා කරනකොට මේ වර්තමාන තත්ත්වය ගැන කතා කරන නිරෝෂන් නැමතුමා ඒක කතා කරන්න එපා අතීතය ගැන කතා කරන්න එපා. අතීතයේ යම් කිසි වැරද්දක් වෙච්චින්ද අපි වැරදිලා මෙතනට ඇවිල්ලා තිනවනේ. දැන් තමුන්නාංශල මේ අපි මේ අපේ ආසන දීවරින්ගේ දුක කතා කරන්නේ මේ කතා කරන්නේ දුක තමුන්නාංශට තව එකක් මම කියන්න තමුන්නාංශල දැන් මේ ලුකුවට කතා කරනවනේ. තමුන්නාංශලා අපි පෙරදුනා සුදේව මේ වෙන්නප් වාසනේ ගත්තොත් වෙන්නප් වාසනේ මැතිවරණේදී පෙරදුනේ අපි ඡන්ද 3000කින්. හැබැයි පහුගිය පොහොට්ටුව
මෙතුමා ආර්ථික සංවර්ධන ඇමති එමෙතුමා වැඩකුත් කළා අපේ ආසනය මම නැහැ කියන්නේ. හැබැයි එහෙම කළා ඡන්ද 16000කින් අපි දිනු. ඒ වගේම තමයි මම හඬ කැමති අපේ කාලේ අඩුම ගානේ දැන් මගේ ආසනය ගත්තොත් දංගොඩුව නගර ශාලාව දයට කිරුල්ලෙන් හැදුවේ. දංගොඩුව නගර ශාලාවේ ඉතුරු වැඩ ටික අවසන් කරගන්න මෙතුමා මේ ආර්ථික කඩතු පිළිබඳ හැමති අපේ ආසනයේ එක්සත් ජාතික ප්‍රධාන නායකයා. මේ අද වෙනකම් මේකේ පුටු ටික දාලා මේකේ AC එක හදලා මේ අඩු ගන්න මේ නගර ශාලාවකගේ දෙයක් කුඩා දෙයක් අද විවෘත කරගන්න බැරුව ඉන්නවා. අවසන් කරමු. හැබැයි මම මෙතුමාට ඒක උවමනාව තියෙනවා. හැබැයි ඒ උවමනාව තිබ්බත් අද කරගන්න බෑ. ඒ තමුන්නාංශ රිට කියන්න ඕන අපේ කාලේ ඔය වෙන්නප්පු ආසනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකට විතර ලක්ෂ 4700ක් හම්බුණා. දැයට කිරුලෙන්. අපි පාසල් හැදුවා, පාරවල් හැදුවා, ග්‍රාමීය සංවර්ධනය කළා. හැබැයි ජනතාව ඒකට ජනතාවට දැනුණා නිරෝෂණ නැමැතුමා. හැබැයි තමුන්නාංශෙත් මම කියන්නේ පහුගිය කාලේ තමුන්නාංශ පාරවල් හැදුවා, යම් යම් වැඩ කටයුතු කළා. හැබැයි තමුන්නාංශලාට අඩු ගාණි ඒකවත් අඩු ගාණි ජනතාව තමුන්නාංශලාගේ මම කතා කරන්නේ පෞද්ගලිකව නෙමෙයි ඔබතුමාට වැඩක් කළා. නෑ ඉන්නකො ඉතින්. නෑ ඔබතුමාට ජාතික දේශපාලනේ කතා කරා. තමුන්නාංශල දැන් කතා කරන්නේ තමුන්නාංශලා මේ ජාතික දේශපාලනේ තමුන්නාංශලා ග්‍රාමීය සංවර්ධන ගැන මහලු කොට කතා කරනවා. කෙලින්ම ගිහිල්ලා රිංගනවා අරකට. නෑ නෑ තමුන්නාංශලා කියන්න තැනක් නෑ ඔබතුමාට. ඊලෝෂන් නැමතුමා තමුන්නාංශ කතා කරනවානේ ග්‍රාමීය සංවර්ධන ගැන. මහලු කොට ග්‍රාමීය සංවර්ධනේ තමුන්නාංශලා ග්‍රාමීය සංවර්ධනේ ජනතාවට දැනුන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒකයි 16000 වාසනේ පරදින්නේ. මේ මුළු ලංකාවේම ඉත බලන් ඉන්නවා අර නගර ශාලාව ඒව තමයි කරන්නේ. ඔබතුමාගේ අවස්ථාව දිහා ගැන කතා කරමු. අජිත් මන්න පෙරමු. නෑ නෑ මම මේමයි මේ දැන් මේ විතරක් කරු මන්තිතුමා. නෑ මට ඒකට වෙලාව දෙන්න. නෑ ඉත මොකද්ද ඉත. ඔව් ඊළඟ ඔබතුමා ඊළඟ අවස්ථාවේ කතා කරමු. අපි එතුමා කතා කරනකොට ඔබතුමාට ප්‍රතිචාර දක්වීම අවස්ථාව තිබෙනවා. ඒ අවස්ථාව ලබා ගන්න අවස්ථාවේදී දැන් අජිත් මන්න පෙරමු නියෝජ්‍ය මන්තුමාගේ අවස්ථාව මට මොහොතක් දෙන්න. අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. පුත්තලමෙන් එස් ජයමාන මහතා කතා කරනවා. ජයමන මහතා අයිබුවන්. අයිබුවන් ප්‍රශ්න අහන්න. මට අහන්න තියෙන්නේ අපේ කවුද අජිත් මන්න පෙරමු ගරු මන්තුමාගේ. හොඳයි. ඔව් ප්‍රශ්න අහන්න. මට අහන්න තියෙන්නේ හෙලෝ. ඔබතුමාලා පහුගිය ආණ්ඩුවට සෑහෙන දොස් කිව්වා හොරකම් කරනවා හොරු කියලා. එතකොට මේ වෙද්දි ඔබලා ඔබතුමාලා ආණ්ඩුවේ ඇමතිවරුන්ට BIO ව්‍යාපෘතිය සඳහා කොමිසිල්වා බැඳුම්කර වංචාව එකන මහබැංකුව කැඩුවා කියලා චෝදනා තියෙනවා. ඒ වගේම විදුදුම්රියේ කොමිසිල්වා කියලා මේ ආදිවාසීන් ගොඩක් තියෙනවා. එතකොට පළවෙනිම මට දැනගන්න කැමති මේ ආණ්ඩුවේ දැන් ඉන්නවද චෝදනාවක් නැති කිසිම දෙයකට වැරද්දකට චෝදනාවක් නැති කවුරු හරි ඉන්නවද? ඒක එක අපි දෙන්න ඊළඟට තව එකක් තියෙනවා. ඔබතුමා හැමදාම මිල සූත්‍රය ඉදිරිපත් කරනවා කියලා කීප වතාවක් කිව්වා. ඊට පස්සේ මාධ්‍යවේදීන් ඉස්සරහා මිල සූත්‍රය අද දෙනවා, හෙට දෙනවා, සිකුරාදා දෙනවා කියලා කිව්වා. ඔබතුමා අද මංගල සමර වේල දරු ඇමතුමා මිල සූත්‍රය ඉදිරිපත් කළා. ඔබතුමාට ඉදිරිපත් කරන්න තිබුණේ මේ මිල සූත්‍රයමද? ඒක ප්‍රශ්නයක්. එතකොට එහෙම නැත්නම් ඉහළගේ මිලට අනුව ඔබතුමා හදපු සූත්‍රයක්ද කියලා දැනගන්න කැමතියි. එකම මේ වගේ සරල සූත්‍රය දැන නොගන්න ඔබතුමා ඉංග්‍රීසි විදියට නොදන්නේද කියලා දැනගන්න කැමතියි. ස්තුතියි. හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ජය ජයමාන්න නේද? ජයමාන්න මහත්මයා. එකක් තමයි ඔබතුමා මං ගැන හොඳට අවධානයෙන් ඉන්නවා. මිල සූත්‍රයේ මගෙන් ගිල්ලෝ ඒක ඇත්ත. මම දෙන්නම් කියලා කිව්වා. මොකද මට ලොකු විශ්වාසයක් තිබ්බා. මොකද අපේ ආණ්ඩුව කවදාවත් වහලා ගහන්නේ නැහැ. විනිවිද යාම තමයි, විනිවිද දැක්මෙන් වැඩක් කිරීම තමයි අපේ ආණ්ඩුවේ තියෙන ප්‍රතිපත්තිය. අපි කරන හැම දෙයක්ම දැනගන්න ඕනේ. අපි බදු මුදල් අය කරනවා නම් ඒකට වෙන්නේ මොනවද කියලා බලාගන්න තමයි තොරතුරු දැනගන්නේ. මේ පනත වගේ පනත් හැදුවේ ඒ වගේ රාජ්‍ය නිලධාරින් ඒවා වංචා වෙනවද සිදු වෙනවද තමයි විගණන පනත කෙලින්ම පාර්ලිමේන්තුවේ වග කියන පනතක් ඇමතිවරයෙකුට ජනාධිපතිවරයෙකුට නෙමෙයි ඒකේ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ වග කියන පනතක් විතරයි හැදුවේ. රාජ්‍ය ආයතනවල හොරකම් වංචා දූෂණ හොයන්න විපක්ෂයට බාර දුන්නේ මේ හේතු හින්දා කියලා අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. අඩුපාඩු තියෙනවා අපේ ආණ්ඩුවේ නැහැ කියන්නේ. හැබැයි විනිවිදභාවය අපි හැකියතාක් දුරට ආරක්ෂා කරනවා. මට ආයිති නැති දෙයක් වුණත් මම වගකීම බාරගත්තා. මිල සූත්‍රයේ මම අරන් දෙන්නම්. මොකද මට ඒක විශ්වාසයක් තියෙන නිසා ඒක දෙන්න පුළුවන් කියලා. එතකොට ජනාධිපති මේ ඒක මම නෙමෙයි හදන්නේ.
මුදල් අමාත්‍යාංශයෙන් හදන්නේ. ඒකේ බලධාරීත්වය විෂය භාර ඇමතිවරයා මංගල සමරවිර ඇමතිතුමා. මම එතුමා වෙනුවෙන්, එතුමා කියන්නේ එතුමාගේ පෞද්ගලිකව නෙමෙයි, මගේ රජය ගැන මට තියෙන විශ්වාසින්ද තමයි මම ඒ ප්‍රකාශය කළේ. නමුත් ඒක අද මංගල සමරවිර ඇමතිතුමා ඒක එලි දැක්කුවා. එතකොට ප්‍රශ්නේ ඉවරයි. දැන් මම නෙමෙයි මං බලාපොරොත්තු වෙන රජයක් වශයෙන් කණ්ඩායමක් වශයෙන් අපි එකට ඉන්නකොට එතුමා ඒක එලි දැක්කුවා. දැන් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ඒක දැනගන්න පුළුවන්, බලා ගන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්, ඕන දෙයක් දැක් කරන්න පුළුවන්. ඒක විවෘත වෙලා තියෙනවා. ඒ වගේම ඔබතුමා ඇහුවා අපේ ආණ්ඩුවේ වංචා දූෂණ වලට ඇඟිලි දික් වෙච්ච නැති මන්ත්‍රීවරු ඉන්නවද කියලා. මේ අපි දෙන්නම බලා ගන්නකෝ. තවත් ඉන්නවා. අපි දෙන්නට එහෙම වංචා දූෂණ චෝදනා අපි දෙන්නටම නැහැ. තවත් ඕන තරම් ඉන්න ඔබතුමාට මේ දැන් තිරේ ඉස්සරහා ඉන්න බලා ගන්න දෙන්නේ. ඒ අපේ ආණ්ඩුවේ. ඒ දෙන්න බලා ගන්න. එතකොට ඔබතුමාට අද රැයට නිදාගත්ත හැකි හොඳට. ඒ වගේම හොරු කියලා කිව්වා. ඇත්ත. හොරු සමහරට අපේ ආණ්ඩුවේ ඉන්න පුළුවන්. වෙන ආණ්ඩුවල ඉන්න පුළුවන්, ඉස්සලා ආණ්ඩුවේ ඉන්න පුළුවන්, රාජ්‍ය නිලධාරීන් ඉන්න පුළුවන්. දැන් ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා පවා අල්ලස් අරගෙන අහුණා. සමහරට දැන් පහුගිය දවස්වල බැඳුම් කර සිද්ධිය වුණාම රවි කරණ්ඩක ඇමතිතුමා ඇමතිකමින් ඉල්ලා අස්සෙන් සිද්ධ වුණා. විජය කලා මහේස්ත්‍රාත් මන්ත්‍රීතුමිය ප්‍රකාශන නිකුත් කරලා ඇමතිකමින් ඉල්ලා අස්සෙන් සිද්ධ වුණා. එතකොට මේ වගේ අපේ ආණ්ඩුවේ කාලේ එහෙම යම් චෝදනාවක් තියෙනවා නම් ඒ අයට රජයේම කියලා දිනවා. අපි යහපාලන ආණ්ඩුවක් ඉල්ලා අස්සෙන්න ඕනි, පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න ඕනි කියලා. ඒ වගේම එදා එහෙම තිබිච්ච කාලයක් නෙවෙයි තිබි. අපි දැක්කා සමහර එදා හිටපු ජනාධිපතිතුමා කිව්වා මේගොල්ලන්ගේ ෆයිල් ටික මගේ කිහිල්ල අස්සේ ගහගෙන ඉන්නේ, වැඩි හද්ද දාන්න ඕන එක එක ෆයිල් එක අදිනවා කිව්වා. එතකොට අර මීගමුවේ ගිහිල්ලා ඇමති කෙනෙක්ව පළාත් සභාවේ කුඩු තියෙනවා කියලා පරීක්ෂණ වලට වටලනකොට ජනාධිපතිවරයා ඇවිල්ලා හෙලිකොප්ටරෙන් කඩාගෙන ඉඳගෙන ඇවිල්ලා ඇවිදිලා අර වටලපු නිලධාරීන් නන්නත්තර වෙලා ගියා. ඇවිල්ලා කරට අත දාගත්තා ඒ මන්ත්‍රීවරයා, ඒ ඇමතිවරයාව. ඉතින් මේ වගේ දූෂණ, ඒ වගේ කාලයක් අපි වෙනස් කරා. මම කියන්නේ හෙට වුණත් අහුවෙන්න පුළුවන්, වංචා දූෂණ කරන අය අහුවෙන්න පුළුවන්. මොකද අපි එක සහතිකයක් ඔබතුමාට දෙනවා. අපේට අපිව විශ්වාස කරපු ජනතාව වෙනුවෙන් අපි එක සහතිකයක් දෙනවා. ඒක තමයි අපේ ආණ්ඩුව ඇතුලේ හොරු හිටියත් අපි ඒ අය ආරක්ෂා කරන්නේ නැහැ. මොකද හොරු කියන ජාතිය ඒ පැත්තට යනකොට ඒ පැත්තට යනවා. මේ අහිංසක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අය හොරු කියලා නෙමෙයි, එක්සත් ජාතික පක්ෂයේ මේ අහිංසක ඡන්දදායකය හොරු නෙමෙයි. නමුත් හොරු කණ්ඩායම් ඉන්නවා. ඒ ආණ්ඩුවට ගියාම ගාන්ට ගිහලා ඒකට සෙට් වෙනවා. මේ ආණ්ඩුව ගියාම මේකට සෙට් වෙනවා. ඉතින් ඕකට අපිට එක තීන්දුවක් කළා. අපිට ඒක නවත්තන්න බැරි වෙනවා. නමුත් එක තීන්දුවක් කර හැකි. අපි කවුරු හොරා වුණත් අපේට වැහෙන්න දෙන්නේ නැහැ. අපි ඒ අයව විවෘත කරලා අල්ලල දෙනවා, තීන්දුව ගන්නවා කියලා. දැන් පහුගිය කාලේ ඔබතුමා ඔය මොනවද කරේ කියලා ප්‍රශ්න තිබ්බා. දැන් අපි බලුවොත් එහෙම දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා හෙල්පින් හම්බන්තොට වංචාව දූෂණය කරා කියලා පොඩි ඒ කාලේ අගමැති වෙලා ඉන්න කාලේ ප්‍රශ්න තිබ්බා. හැබැයි ඊට පස්සේ සරත්යෙන් සිල්ල මහත්තයා ප්‍රකාශයක් කරනවා ඇවිදිල්ලා මහින්ද රාජපක්ෂ මහත්මයාව හිරේ නොදැමීම ගැන මම ජාතියෙන් සමාව ඉල්ලනවා කියලා ප්‍රකාශයක් කරනවා. ඒ හිටපු අගමිනිසුරවරයා කියනවා මම යාව හිරේ දාපගෙන මම අද සමාව ඉල්ලනවා කියලා. ඉතින් ඒ වගේ රටක් මේකේ තිබ්බේ. හැබැයි එහෙම කියන්න බැරි. වංචා දූෂණ කරා නම් මගෙන් නීති අඩුපාඩු අපේ තියෙනවා. අපි ඒක පිළිගන්නවා. නීති අඩුපාඩු ගොඩක් තියෙනවා. නීතිය ශක්තිමත් නැහැ. හැබැයි අපි ශක්තිමත් කරන්න දැන් එදිනෙදා නඩු වහන උසාවි අපි ඇති කරලා තියෙනවා එකක්. තව දෙකක් අපි ඉතා ඉක්මනින් ඇති කරනවා. දැන් තමුන්නාංශය කියනවානේ දැන් මේ විශේෂ අධිකරණයේ ඇද්දුවේ තමුන්නාංශලා මේ 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 හොරකම් මැරකම් මල්ලන්නේ කියලා. එහෙමනේ කියන්නේ. දැන් තමුන්නාංශය දන්නවද අද වෙනකොට මේ රටේ නඩු තියෙනවා 20,000ක් විතර හිර වෙච්ච නඩු තියෙනවා. හැබැයි මේ නඩු තියෙද්දි තමුන්නාංශලා මේ දාලා FCID එක කියන ආයතනය හරහා හරි තමුන්නාංශලා මේ එක එක්කෙනාගේම පටලවලා ගෝඨාභය රාජපක්ෂට, නාමල් රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට මේ රටේ නඩු එච්චර හිරවලා තියදී තමුන්නාංශල මේ දේශපාලන පරිගැණීම සඳහා මේක කරන්න කියන එකයි මේ කරන චෝදනාව. අද රටේ මේ රටේ මහ ජනතාව ජොන්සන් ප්‍රනාන්දු පොඩේ දෙක තමයි කියන්නේ. ජොන්සන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ කාරණාවත් එක්කලා තමුන්නාංශ සම්පූර්ණයම තමුන්නාංශලා මේ සවුත් වෙලා තියෙනවා. තමුන්නාංශ සවුත් වෙලා තියෙන පොඩේ ප්‍රශ්න තමුන්නාංශලාගෙත් එහෙමනේ කතා කරේ. දැන් අයික විදිහට තමයි කතා කරන්නේ. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තමයි යන්නේ තමුන්නාංශලාගේ එහෙම මේ නඩු ඉරවලක් දෙනවා. තමුන්නාංශල මේ චෝදනාව ඇවිල්ලා තමුන්නාංශල මේ
දේශපාලන පරිගණීම සඳහා මේ අධිකරණ පිටවල මේ විදිහට වැඩ කටයුතු කරන්න කියලා. මේ සම්පූර්ණයෙන්ම නිර්මාණය කරපු නඩු. ඔබට උත්තර දෙන්න අවස්ථාවක් තියෙනවා. ඒවා නිර්මාණය කරපු නඩු. එතකොට මෙතුමා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. නඩු ගොඩ ගැහිලා තියෙනවා තමා. ඒක ඇත්ත. හැබැයි මේ නඩු ගොඩ ගැහුනේ මේ අපි ආවවරු තුනට නෙමෙයි. එදා මේ නඩු ඇවිල්ලා මේ එකපාරට හොඳට අහහා ඉඳලා ජනවාරි 15න් පස්සේ ගොඩ ගැහිච්ච නඩු නෙමෙයි. එදා ඉඳන්ම ඕක තමා කරේ. එතකොට FCI අපි බැලුවොත් එහෙම අපරාධ අංශය තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ හිර වෙලා විතරක් 13000ක් නඩු 2016 වෙනකොට හිර වෙලා ලිපිගොනු විවෘත වෙලා නැති. එතකොට ළමා අපචාර අංශය තියෙනවා 17762ක් 2016 වෙනකොට හිර වෙලා නැති. අපිට තියෙන ලොකු ප්‍රෙෂර් එකක්. මම මේක මේ ඒ මහින්ද රාජපක්ෂටම කියනවා නෙමෙයි. එදා ඉදන්ම මේ අධිකරණය ගැන විමසිල්ලක් වුණා. මොකද හැම කෙනාම අධිකරණයේ තමුන්ගේ අතර පාලනය කරන තමුන්ට ඕනේ මිනිස්සු අධිකරණයට ඕන නැති ඕන මිනිස්සු අධිකරණයෙන් බේරගත්ත අහිංසක මිනිස්සු තමයි අධිකරණයට ගියා. අද වුණා සුදේව ගිහින් බලන්න උසාවියකට ගිහිල්ලා. උසාවි භූමියේ සල්ලි තියෙන බලය තියෙන මිනිස්සු උසාවි භූමියේ රස්තියාදු වෙනවද කියලා. අහිංසක දුප්පත් මිනිස්සු කර කියා ගන්න දෙයක් නැති මිනිස්සු නේද උසාවි භූමියේ අදත් රස්තියාදු වෙන්නේ. ඒකින්ද අපිට තියෙනවා මේ අධිකරණය නිර්මාණය කරන්න. මොකද යහ අපිට දැන් නීත් අද කොහොම හරි උසාවියට දාගත්ත කියමුකෝ නඩුව. සාමාන්‍යයෙන් නඩුවක් ඇහෙන්න ගත වෙන කාලය අවුරුදු 17000ක්. සාමාන්‍ය අගේ නඩුවක් යුක්තිය පසුදීම සඳහා යන කාලය. ඉතින් බලන්නකෝ අවුරුදු 17000ක් ගියාට පස්සේ තමයි අපිට වෙච්චි යුක්තිය අපිට සාධාරණීෂ්ඨ වෙන්නේ. ඉතින් අපිට මේ අධිකරණයේ හදාර දින. එතකොට අපි ඉස්සෙල්ලාම පටන් ගත්ත මේ අපි කියන්නේ හැම නඩුවක්ම එදිනෙදා අහලා ඉවර කරන්න. මාස 6ක් යනකොට නඩුවක් ඉවර කරන්න. එහෙම නැතුව කොහොමද යහපාලනයක් නිර්මාණය වෙන්නේ අවුරුදු ගාණක් යනවා නම්. එතකොට අපිට මේ එදිනෙදා ඉවර කරන එක මුළු සමස්තයේම එකපාරට පටන් ගැනීමේ අපිට හැකියාවක් ශක්තියක් නැහැ. ඒ හින්දා මම ඔකද නීතිය සහ මාධ්‍ය පිළිබඳ කමිටුවේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේ මම තමයි මේ අපේ කමිටුව තමයි මේ අධිකරණ පද්ධති ගෙනෙන්න ඕනි. අධිකරණයේ ශක්තිමත් කරන්න ඕනි. අග මිනිසුරුන්ගේ පඩි වැඩි කරන්න ඕනි. නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න සොලිස්ටර් ජෙනරාල්වරුන්ගේ පඩි වැඩි කරන්න ඕනි. ලඝු ලේකකයන්ගේ පඩි වැඩි කරන්න ඕනේ නැත්නම් උසාවිය දුවන්නේ නැහැ. මේ වගේ දේවල් තීන්දුව දීලා අපි මේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ වගේම නීතිය පිළිබඳ ඇමතිතුමත් තුමියත් දැන් ඉන්න ලොකු කාර්යභාරයක් කරගෙන යනවා. ඒතකොට අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ ඉහළ මහා පරිමාණයේ වංචා හා දූෂණ. මහා පරිමාණයේ වංචා දූෂණ ඒව ඉක්මනට අහන්න ඕනේ. තමයි අපි කතා කරා ඉස්සෙල්ලා බැඳුම් කරේ. ඈ මහා මේ ආසියාවේ ලොකුම එක බැඳුම් කරේ. දැන් අද හෙල්පින් හම්බන්තොට හුරකම් කරපු මහින්ද රාජපක්ෂ මහත්තයා අග්‍රමිනිස්කාරය කියනවා ජාතියෙන් ජාතිය සමාවිල්ලනවා කියනවා අර උද්‍යංග වීරතුංගව මං අරන් එන්නම් කියලා කියනවා නේද අර මිඥාන කණුතුරු හොරවන් කරපු උද්‍යංග වීරතුංගව උද්‍යංග වීරතුංගව එන්නම් කියලා ඒතර ලොකු ගන්න තමන්සලා කිව්වා. එතකොට ලැම්බෝගිනි ගැන කතා කරලා රත්තරන් අස්සෝ ගැන කතා කරලා තමන්සලා හොයන්නකෝ. හරි තමන්සලා හොයන්න අපිට මෙහෙමයි එදා වෙඩි තියපු මිනිහා ගෝයන්කොලේට මුවා වුණා කියලා බේරුනේ
මගේ නීතිවල තියෙනවා මම මේ විවේචනය කරන්න යනවා නෙමෙයි අපිට ඔබතුමාම දැන් අපිටම ඔබතුමා ලැම්බෝගිනි තිබ්බයි කියමුකෝ අර ඊය පෙර දාන අපිට ගන්න කියලා අර ඔයාලගේ බලේ තියෙද්දි මේ අහිංසකම බැහැන්නේ කරත් අතාරින්නේ නැහැ මේ ගේම් එක අතාරින්නේ නැහැ බය වෙන්න එපා ඔය කෑ ගැහුවයි කියලා සද්දෙට බය මේ වදහරි නැහැ ඕගොල්ලෝ එදා මහින්ද රාජපක්ෂ මහත්තයාට එන්න කිව්වා අල්ලස් දූෂණ කමිසමට සාක්කියක් දෙන්න කියලා පාර්ලිමේන්තුවේ ඔයගොල්ලෝ දෙන්නම හිටියා බුදියා ගත්තා කෑ ගහලා බෙරියන් දීලා පාර්ලිමේන්තුවේ බුදියාගෙන අර කාපාකේ විස්කි කනලා බීලා කැන්ටින් එකේ තියෙන ඒවා ඔක්කොම කාලා හිටඟට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනේ කණ්ඩ දෙයක් නෑ වක්ෂ දෙයක් දුන්නාන්සේ එහෙම කියන්නේ එහෙම 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 නෑ අපි කරන්නේ අපි එහෙම නෑ ඕගොල්ලන්ගේ අපි එහෙම නෑ අපි කරලා නෑ දැන් අම්මාන්සේ මේ කරන්නේ මිනිසුන්ට අමතක වෙන්නේ නෑ එහෙම මම ඔය මිනිසුන්ට අමතක වෙන්නේ නෑ එහෙම නෙමෙයි තමුන්නාන්සේ කියපන් අපි මේ අරකු බීලා හිටියා කියලා පාර්ලිමේන්තුවේ මම තමුන්නාන්සේ බිව්වද කියලා දන්නේ නෑ තමුන්නාන්සේ කිව්වා බෝතල් දීපා ඉතාල රෑලි වෙනවල කට්ටිය කාපාකේ යන සේම කිව්වා කට්ටිය කන්නේලා අපි අම්මාන්සේ බොරු ජනතාවට වැදගත් වෙන කාරණාවලට කතා කියනවා දීවරයෝ මෙතනයි තෙල්මිලේ කතා කරන්නේ අපි මේ ජනාධිපතිතුමා දීවරයෝ ඉවරයි කියනවා කතා කරන්නේ නෑ දීවරයෝ ඉවරයි කියනවා තෙල්මිල මේ වැඩි වෙලා කියලා දෙයනේ ප්‍රශ්න නැද්ද 2014 මහින්ද මහත්තයා වැඩි කරපු ගාන දැන් අද වෙනකොට මේ ඊයේ පෙර තමයි ඊට වඩා වැඩි උනේ එහෙනම් මේගොල්ලන්ට අපි දැන් පොඩ්ඩක් ගහනවා නම් වෙන 14ක් ගහන්න ඕනේ ප්‍රශ්න ගන්න පුළුවන් ඇයි දෙයනේ ඒ කාලේ මිනිස්සු කොහොමද ජීවත් වුනේ දීවරයා කොහොමද එදා හිටියේ කියලා හිතුවද අද මේ ප්‍රශ්න ගන්න පුළුවන් අද මේ අවුරුදු 4ක් ගියාට පස්සේ 3 හමාරක් ගියාට පස්සේ ඊට පස්සේ පොඩ්ඩක් වැඩි උනා කියලා ප්‍රශ්න ගන්න ඉවරයි ඉවරයි ඒ කාලේ ඉවර වෙච්ච දෙයක් තෙල් මිල සම්බන්ධයෙන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැද්ද කෙලින් කියන්න තෙල් මිල මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැද්ද කියන්නේ හදන්න දෙන්නේ නැහැ ආයෙත් පයින්වන්නේ ගෙම්බ වගේ කියන්න දෙන්නේ නැහනේ පොඩ්ඩ ඉන්නකෝ කියන්න කියන්න ඔබ කාලය ගන්න අනවශ්‍ය විදිහට කාලේ නාස්ති ගැඩ්වයි කියන්න මට උත්තර දෙන්න නෙමෙයි ඕනෑම බඩුවක් මිල වැඩිවීම ජනතාවට ප්‍රශ්නයක් ඕනෑම බඩුවක් මිල වැඩිවීම ජනතාවට ප්‍රශ්නයක් ජනතාව අපි වුණත් කැමති හැමදේම මිල අඩු වෙනවනම් ඉතින් රටේ තියෙන ලෝකේ තියෙන ආර්ථිකය ඒකනේ අපි සූත්‍රයක් හදලා ජනතාවට පෙන්වුවේ දැන් ඊළඟ මාසෙ වෙනකොට ජනතාවටම බලා ගන්න පුළුවන් තෙල් මිලේ ගාණ කීයද කියලා ඒක බොහොම විනිවිද පේන්න හරි ගැස ඒකනේ අපි හෙජින් කිව්සුන් වගේ කිව්සුන් ගහලා යටින් මංකොල්ල කන්නේ නැහැ සෙල්වල සල්ලි මං තව බොරු කියන්න බෑ හෙජින් කිව්සේ කාරවා මංකොල්ල කෑවේ නැහැ මංකොල්ල කාප එකක් කියනවා කෑවා කියලා එහෙනම් වෙන මොනවද කියන්නේ කාප එකක් කියයි කෑවා අපි කෑවා කියයි ඒ කාලේ බාල ඉසල් බාල ටැකල් වාහන ඉන්නවා මගේ කාපාදේ කරනවා මම තියාගෙන ඉන්නේ බොරු කියන්න බෑ අගමැතු වගේ වාහන විපක්ෂ නායකයාගේ වාහනේ මගේ ගියා පෙට්‍රල් ඩීසල් ගාලා ඔතම අවසන් කරන්න ඒවා ජනමාවට අගමැතුලගේ කාලේ පෙට්‍රල් ඩීසල් ගාලා ඉන්න මගේ හිටියේ නැද්ද මගේ හිටියේ අපි අපි ඔතමගේ අවසන් කාලය ගෑස් මිල ඔතම අවසන් කරන්න මේ මෙතුමාගේ නම ඩීසල් පෙට්‍රල් භූමිතල් මිල වැඩිලා දීවරේ වනාතයි කියලා දෙයනේ අවුරුදු 10ක් 15ක් මේ ඊයේ පෙරේද අපේ මිල වැඩි උනේ අවුරුදු 10ක් 15ක් ඔය මිලට දීවරේ ගහලා තිබ්බා නෑ මම තුමා දීවරේ උද්ඝෝෂණය කරන්න ආසාවටද තුමා දීවරේ උද්ඝෝෂණය කළා අපි කියනවා ආසාවටද භූමිතල් මම කියලා දෙන්නම් භූමිත අමාරුයි කියලා දීවරේ උද්ඝෝෂණය කළා දීවරේ උද්ඝෝෂණය කරන්නේ ගියසුමානේ උද්ඝෝෂණය කරපුවාම අපි භූමිතල් යාත්‍රා කට්ටිය මේ රටේ මිනිස්සු නෙමෙයි අපි භූමිතල් මිනිස්සු නෙමෙයි පොඩි දීවරේ කමුනාංශට බෞද්ධ යාත්‍රා කට්ටිය මේ දීවරේ නෙමෙයිද කියන්නේ දන්නේවා පොඩි දීවරේ නෑ බෞද්ධ යාත්‍රා කරා කියන එක මම කිව්වේ නෙමෙයිද කියන එක නෙමෙයි කිව්වේ ඔකම තියෙනවා තමයි කරන්නේ වාසියක් ගත්තාද මෙයා නෑ නෑ නිරෝෂන් මන් තුමා ඔයාට මේ ගරුතුමා අපි මෙතුමාගේ කාලය ඔබතුමාගේ කාලය ඔබතුමාගේ කාලය ගන්න වෙන වෙන මාතෘකාවලට ගියාම ඔබතුමාගේ කාලය නැති වෙන්නේ හොඳයි ඉතින් කෙටියෙන් අවසන් කරන්න මුතෙල් වැඩි කියලා දීවරේ උද්ඝෝෂණය කළා ඒ කාලේ වැඩි තියලා මෙලා ගන්නට උනේ නැහැ මට අපේ කාලේ මන්ත්‍රීතුමා අපි භූමිතල් වැඩි කරාට පස්සේ දීවරේ උද්ඝෝෂණය කළා මං වාගේ ආදරේ ප්‍රශ්න ගන්න අපි භූමිතල් ප්‍රශ්න ඉතින් කෙටියෙන් ඔය කාලේ මේ රටේ මිනිස්සු හාල් 250 ගන්න කඩේට ගියේ අමුණාන්සලා කාලා කිස මේ රටේ ඉතිහාස කවදාවත් එහෙම නෑ ඒ කාලේ හාල් 250 ගන්න කඩේට ගියේ ගලින්න බුදුහානේ කෑ ගහන්නේ මම සතුටු වෙනවා මෙතුමා දැන්වත් හාල් මිල වැඩි වෙච්ච වෙලාවට මිනිස්සුන්ට ප්‍රශ්නයි කියලා දැනගත්තේ ඒ කාලේ හාල් විතරක් නෙමෙයි කිරිපිටි වැඩි
භූමි තෙල් පෙට්‍රල් ඩීසල් වැඩි මිනිස්සු වාහන පාවිච්චි කළේ නැහැ කිරිපිටි ළමයින්ට කිරිබොණ්ඩ දුන්නේ නැහැ අදත් දෙයියනේ කියලා කිරිපිටි මුල මහින්ද මහත්තයා කාලේට වඩා අඩුයි එතකොට හාල් මැස්ස වැඩි 17 එක කීයද අදත් අඩුයි එදාට වඩා 17 එකේ ගන්න එදා 7 කීයක් සම්පූර්ණ කමුනාසර එදා සම්පූර්ණලේ හිටියාම මේව දැක්කේ නැහැ නමුත් අපි මේව දැකලා ඒක තමයි මිල සූත්‍ර හදලා ජනතාවත් එක්ක අත්වල් බැඳගෙන ලෝක යන ආර්ථික යනුව අපි මේක ගැට ගහලා පෙන්නලා මිල වැඩි වෙනකොට වැඩි කරන්න අඩු වෙනකොට අඩු වෙන්න යම් සියලු මාත්‍රික අර්බුද තියෙනකොට තමයි මහින්ද මහත්තයා කොහොම සුති බොහොම සුති සංවර්ධන වර්ග අඩු කළා හොඳයි 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 මන්දතුමා මන්දතුමා අපි අවසන් කරමු අපි ඒ කාලෙත් තේමයි මේ කාලෙත් තේමයි ඒක තමයි අන්තිම ලැබෙන උත්තරේ අපි විරාමයකට යනවා අපිටවම දෙවන වටේ සිටින්නේ දෙවන වටේ තුන්වැනි අවස්ථාව ජානක වක්කුඹර මන්ත්‍රීතුමාට මන්ත්‍රීතුමනි කෑගල්ලෙන් ප්‍රශ්නයක් අහනවා නවීන් ජයතිස්ස මහතා අයිබුවන් නවීන් මහතා අයිබුවන් ප්‍රශ්න මන්ත්‍රීතුමනි ඔබතුමාලගේ ඒකාබද්ධ විපක්ෂයේ විශාල මන්ත්‍රීවරුන් පිරිසකට විවිධ චෝදනා තිබෙනවා මූල්‍ය වංචා වාහන අවාද කිරීම පැහැර ගැනීම පහර දීම මේ වගේ ඉතින් ඔවුන්ගෙන් එක් අයෙක් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා ඊයේ නිදොස් කොට නිදහස් කරා ඔබතුමාලා ඔහු නිදොස් කොට නිදහස් කරපු නිසා තවත් නඩු සිය ගණනක් අධිකරණ විභාගයෙන් පවතින ඔබතුමාලගේ ඒකාබද්ධ විපක්ෂය ඔබතුමාලා ඒ සියල්ල අමතක කරලා එකයි පමණක් නිදොස් කොට නිදහස් වන නිසා දැන් හරි ඔබතුමාලා කරේ ආණ්ඩු පක්ෂය කරේ දේශපාලන පරිගැනීමක් ආණ්ඩු පක්ෂය කරේ හොර ගුහා FCID ගැන හොර ආයතනයක් ඒකේ නිලධාරීන් හොරු මේ ආකාරයෙන් විවිධ බඩ ප්‍රහාර දියත් කරනවා අර නඩු සිය ගණනක් තවමත් අධිකරණයේ විභාගයෙන් පවතින ආර්පිට එකයි පමණක් නිදොස් කොට නිදහස් වුණාම ඒක දඩමීමා කරගෙන ඔබතුමාලා මේ හදන්නේ පටු දේශපාලන වාසියක් ලබා ගන්න නේද හොඳයි බොහොම ස්තුතියි ජයතිස්ස මහත්මට කියන්න ඕනේ ජොන්ස්ටර් ප්‍රනාන්දු මැතිතුමා නිදහස් වුණේ මේ ආණ්ඩුව නඩුවක් හැදුවා නඩුවක් හදලා හිරේවන්න හැදුවා දක්ෂ නීතිඥවරු හිටපු නිසා එතුමා බේරුණා ඒව නැත්නම් එතුමා හිරේ යනවා ඇයි නඩුව ගොනු කළා ඒ විදිහට ගාලා අධිකරණයට ගෙනාවා අර දක්ෂ නීතිඥයෝ ඒ ගැන පෙන්නලා දීලා මේ ආණ්ඩුව කරපු වැරද්ද FCID එක හරහා කරපු වැරද්ද එලිදක්කොලා නිදහස් වුණා අපි කියන්නේ ආණ්ඩුව බොරුවට නඩු පටලනවා මිනිස්සුන්ට ඒක තමයි මේ ආණ්ඩුව කරන්නේ කරපු නැති වරදවල වලට පටලවලා හිටන් හිරයවනවා ඒ එහෙම තමයි කරන්නේ ඒක නිසා අපේ කට්ටියට නඩු දාලා තියෙනවා දැන් මේගොල්ලන්ගේ අලුත් අධිකරණ තියෙනවා ඒ අධිකරණ වලින් නඩු අහයි අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි කිසි කෙනෙක් ඒවට බය නැහැ. එහෙම බය වෙලා නැහැ. එහෙම බය වෙන්න දෙයක්වත් නැහැ. ඒ නිසා කාරු හරි හොරකමක් කරලා තියනවා නම් වංචාවක් කරලා තියනවා නම් දනුවන් දෙයි. ඒවා හරියට ඔප්පු කළා ඒ කරන්න අපි කියන්නේ පොලිසිය පාවිච්චි කරලා FCID එක පාවිච්චි කරලා මේ වැඩේ කරන්න එපා. FCID එක ජනාධිපතිතුමා දන්නේ නැහැ. FCID එක හදපු වෙලේ අපි ගැසට් එක ගිහිල්ලා ජනාධිපතිතුමා පෙන්වුවාම ජනාධිපතිතුමා කිව්වා මේක මම අද දැක්කේ කියලා. එතුමාට හොරෙන් තමයි තමුන්නාසල හැදුවේ හැබැයි එතුමා එවලේ කිව්වා මම හෙට මේක අවලංගු කරනවා කියලා. එහෙම කිව්වට වැඩ කෙරෙන්නේ නැහැ. හැබැයි තමුන්නාසලා පොඩ පැහැදිලි කිරීමක් අපි දෙමු ඒක. එහෙම හදලා තමයි මේ නඩු පටලන්නේ. නිසා මේ නඩු පටලන්න එපා. දැන් තමුන්නාසලා පිළිගන්නවනේ අධිකරණයට ඇවිල්ලා කිව්වා ඒ හදපු නිලධාරිනුකෝ අපි මේව මකලා හැදුවා කියලා. ඒක නිසා මේ ආණ්ඩුව විලැජ්ජ වෙන්න ඕනේ. තමුන්නාසලට ඒ අධිකරණයෙන් ගත්තේ තීන්දුව ගන්න උනේ අපේ දක්ෂ නීතිඥ වරු හින්දා අද යන්තම් බේරලා හිටන් ජොන්සන් ප්‍රනාන්දු මැතිතුමා එළියට ආවා. එතුමා කිව්වා මම මේ වැඩේ කරේ නැහැ කියලා. මොකද්ද වරද්ද? කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිසුන්ට වියලි සලායකයක් දීපු එකද වරද්ද? ඒකද වරද්ද? ඒ නිසා තමුන්නාන්සලගේ දැන් මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ තමුන්නාන්සල කරන ෆයිල් තියාගෙන හිටියකෝ කියලා. හරි. ෆයිල් තියාගෙන හිටියකෝ. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ළඟදී හම්බන්තොට ගිහින් මොකද්ද කිව්වේ? මම දන්නවා කොහොම නිල්වලා ව්‍යාකෘතියත් ඒ වගේම ගින්ගක ව්‍යාකෘතියත් මේක කරන්න දෙන්නේ නැති පගා ගන්න ඇමතිවරු ඒ දෙන්න කියන්න පුළුවන් නම් ඇයි ඒක කියන්න බැරි යහපාලනේ යහපාලන නම් කියන්න ඒ ඇමතිවරු දෙන්න ගහලා ඉතින් ඉස්සරහට ගහලා ඉතින් ඒගොල්ලෝ FCID එකට ගහලා කරුණු මුසල දනුවන් දෙන්න දෙනවද
දෙන්නේ නැහැ. එහෙනම් ඒව ෆයිල් හංගගෙන ඉන්නේ. මහින්ද මහත්තයා කිව්වනේ. කිව්වා තියනවා කියලා. ඊට හැබැයි කිව්වේ කට්ටිය දැන් ওই පැත්තේ ඉන්නේ. දැන් අපි තමුන්නාහර් කියනවා කෝ යාපාලනේ. යාපාලන තියනවා නම් ඒ ව්‍යාකෘති දෙකේ එයයි ගහලා පෙන්නන්න. එහෙම පෙන්නන්න නැහැ. ඊ මන් දැක්කා රාජසේනරත්න මැතිතුමා කියන මේ කාගේවත් හයියට UMP කියව කාගේවත් හයියට නෙමෙයි මේක දින්නේ. අපි ඡන්දගත වෙන මොකක් කියලා නෙමෙයි. තාජු දුවින් ගැන කියලා ඊගවට කියනවා ලසන්ත වික්‍රම තුංග ගැන කියලා ඊගවට කියනවා එක්නැලි කොට කියලා ඒවා කියලා එක මිනිසුන් අපි ඡන්දගත්ත කියලා. තමුන්නාන්සලා මැරිච්ච මිනිස්සු කරන ඡන්දගත්තේ. ඒ නිසා මැරිච්ච මිනිස්සු කරන ඡන්දය අරන් තියෙන්නේ. මොකද ඒක කිව්වා. එතුමාගේ ප්‍රශ්නේ තමයි. දැන් FCID එක හොඳ නෑ කියලා කියනවා. දැන් අධිකරණය හොඳයි කියලාවත් කියන්න බැරිද? නෑ ඒක නෑ ඒක නෙමෙයි අධිකරණයේ ස්වාධීනයි කියන එක නෙමෙයි. ජනතාවට නිකන් කුහකකම නැතුව කියන්න බැරිද? ඒකනේ අපි කිව්වේ තමුන්නාන්සලා නඩුව හදලා ඇරියහම උසාවියට එතකොට උසාවි අහන්න වෙන්නේ ඒ නඩුව. හැබැයි අපි අධිකරණයට ගිහිල්ලා අපේ දක්ෂ නීතිඥයෙක් පෙන්නුවා. අධිකරණ ස්වාධීනත්වයේ නෙමෙයි. අධිකරණ ස්වාධීනයි කියලා අපි කියනවානේ. අන්න හරියට. ඒක නිසා අධිකරණ තමයි අපි ජයග්‍රහණය බින්දුවක් දුන්නේ. නෑ අපි හරි. අපි ඒක ගන්න. තමුන්නාන්සලා අපි කියන තමුන්නාන්සලා යහපාලනය කියලා පොලිසියෙන් නඩු හදනවා. මිනිහ මරුමක් කරපු නැති මිනිස්සුයා එල්ලුම් ගස් යනවා තමුන්නාන්සලා නඩු හදලා. දැන් ඔහොම දැම්මොත් එහෙම නැති මිනිස්සුනේ දැන්. දැන් මේ තමුන්නාන්සලා අධිකරණයේ ස්වාධීනයි කියලා කියන්න පුළුවන්. තමුන්නාන්සේ මේ වැරද්ද බාර ගන්න. තමුන්නාන්සලගේ පොලිසිය නඩුවක් හදන්න ගියා. තමුන්නාන්සේ ඒක බාර ගන්න ඕනේ. තමුන්නාන්සලා කෝ අර වෙඩි තිබ්බ එක බාර ගන්න කියලා මෙතුමාට ආණ්ඩුවට. එහෙනම් මේ පොලිසිය තමුන්නාන්සලා කරපු මොකද්ද කරේ? ජොන්සන් නමතුව හිරයන් නේදවා. ඔබතුමාට දැන් අධිකරණයේ ස්වාධීනයි කියන එක සතුරු වෙන්න පුළුවන් නේද එදාට වඩා. අධිකරණයේ ස්වාධීනයි කියන එක ඒ කාරණේ පිටපත කතා වුණා නැවත නැවත ඒ කාරණේ මෙයන් අපිට ප්‍රශ්න වලදී කිව්වා. හැබැයි අධිකරණයට නඩු ගිනියන ක්‍රමයේ වැරදි කියලා අපි කියනවා. ඒකත් හදමු අපි. ආ ඒක හදන්න. ඒක පිළිගන්න. ඒක නිසා තමුන්නාන්සලා ඡන්දය ගත්තේ හැටි ජනාධිපති අපේක්ෂක වෙන්න හිටපු එක්කෙනා පොලිස් සාකච්ඡාවට කිව්වා මේක එක්කෙනාට ඕන විදියට එහෙම නෙමෙයි අපි ඡන්ද ගත්තේ මෙන්න මේ මිනිස්සු කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ මිනිසූත්‍රය ගැන කියන තමුන්නාන්සල මිනිසූත්‍රය හැදුවේ කවද්ද? තමුන්නාන්සල මිනිසූත්‍රය හැදුවේ ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙනකොට. හැබැයි 2015 ඩොලර් 55යි, 2016 45යි, 2017 57යි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ 105ට ගෙනල්ලා අපි පෙට්‍රල් දුන්නා 150ට. ඒ වගේම අපි පෙට්‍රල් දුන්නා වගේම ඩීසල් දුන්නා 111ට. ඒ 105ට ගෙනල්ලා අද තමුන්නාන්සල 80ට ගෙනල්ලා මිනිසූත්‍රයක් දාලා ජනතාව ගුණාට අන්දහන ආණ්ඩුව ගන්න බද්ධ හින්දා මේක අද වැඩි වෙලා තියෙන්නේ. තමුන්නාන්සල පහුගිය කාලේ ඩොලර් බිලියන 5.2ක් තමුන්නාසලා ඉතුරු කරගත්තා. එතකොට දැන් මේ වැඩි වෙනකොට මිනිස්සුන්ගෙන් අල්ලනවා මේ ඉතුරු වෙච්ච සල්ලි වලට. ඒ කාලේ අපිට වැඩියෙන් තැලි කුණුලා ප්‍රශ්නයක් ආයි අහන්නද? ඒ නිසා තමුන්නාසලා ප්‍රශ්න අහන්න ඕන එකක් මාගාව තියෙනවා. තමුන්නාසලා මේ මෙච්චර කාලයක් මේකෙන් ලාභ ලැබලා වැඩි වෙනකොට මිනිස්සුන්ගේ පිටින් තියෙනවා. ඕවා කිව්වේ නැහැ. තමුන්නාසලාගේ චම්පි කරනෝක ඇමෙතුමා මොකද්ද කිව්වේ? මේ මල්ලිට බයිසිකලයට ගහන පෙට්‍රල් වලට ආණ්ඩුව ගහනක රුපියල් 72ක් බද්දා කිව්වද? අද ගහන්නේ කාගේ බදු දන්නේ නැහැ. අපි තමුන්නාන්සලා මේ මිනිස්සු ගුණාට අන්දහන මේකත් දාලා අපි ආණ්ඩුව ගත්ත ගමන්ම ෂණිකව පෙට්‍රල් ඩීසල් මිල බොහෝ විට ලොකුවට අඩු කළා. ඔව්. අද වෙනකොට මේ ළඟදි තමයි එදා ගානට වඩා ඩීසල් පෙට්‍රල් මිල කීයක් හරි වැඩි වුණේ. භූමි තෙල් මිල එදා ලෝක වෙළඳපොළේ මිල අඩු වුණේ නැද්ද? ලෝක වෙළඳපොළේ අපි 2015 ආණ්ඩුව ගත්ත ගමන් පහුදාට ලෝක වෙළඳපොළේ මිල අඩු වුණාද? 2000 ඔයගොල්ලෝ මේ 2015 ආණ්ඩුවේ අඩු කාලේ අපි අඩු වෙනද කොච්චර වැඩි වුණාද? අපි දෙසැම්බර් මාසෙ මිල අඩු කරා. මිල අඩු වුණාට හෙජින් කිව්සම හින්දා අපිට මිල අඩු කරන්න බැරි වුණා. අපි 2015 2014 අන්තිම මාසෙ අඩු කරා. තීන්දුවක් දුන්නා පෙට්‍රල් ඩීසල් වල මිල අඩු කරන්න කියලා. කීනවල පාලිත හාමුදුරුවෝයි ගිහිල්ලා නඩුවක් දැම්මාම තීන්දුවක් දුන්නා. තීන්දුවටවත් අඩු ගන්න ඇහුවේ නැහැ. මන්ත්‍රීතුමා අධිකාරියේ තීන්දුවක් දුන්නා කියලා පුළුවන් මතකද? උසාවියෙන් තීන්දුවක් දුන්නා. මිල අඩු කරන්න කියලා. උසාවියෙන් තීන්දුවක් දුන්නා. ඊට පස්සේ ඒක පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරලා ඉතින් තීන්දුවක් ගත්තා. ඒ කියන්නේ තීන්දුව උසාවියේ තීන්දුව නැටි පාර්ලිමේන්තුවේ තීන්දුව ලොකුයි. මන්තුමා මෙමෙනේ ඒක හරිය අයියලා දැන් ඔය ගත්තුනේ නඩුවට පාර්ලිමේන්තුවේ තීන්දුවට ඉතින් බලේ. තමුන්නාන්සලා අයවැය හදනකොට උසාවි ගිහින් තීන්දුව ගන්න නැවතු හැකිද? රටේ ප්‍රතිපත්තියක් තියෙනකොට ගිහිල්ලා. නෑ දැන් ඊට පස්සේ ඒක ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා. උත්තරීතරයි. උසාවි නෑ තමුන්නාන්ස දන්නවනේ. දැන් ඒකද මොකද උනේ කියලා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ ගහලා උසාවි පිළිගත්තා.
අබෑ කියලා. ඔබතුමා අපිට අහුවේ නැද්ද? ඔබතුමා පිළිගන්නේ නැද්ද උසාවි නියෝගයේ ඔබතුමාල පිළිපැද්ද නැහැ. ඒ වෙලාවේ. අපි හරි දැන් ඒකනේ අපි වැරද්දුවේ. ආ හරි දැන් අපි පිළිගන්නනේ. ආ වැරද්දුවනේ. හරි දැන් තමුන්නාන්සලා. තමුන්නාන්සලා මේ ලාභ ගත්තේ නැද්ද මේ කාලේ? නැහැ හරි. ලාභ ගත්තා. 5.2ක් ගත්තේ නැද්ද? එහෙනම් ඇමෙදතුමා ලාභ ගන්නකොට මිනිස්සුන්ගෙන් සල්ලි අය කරගත්තා වගේම පාඩු වෙනකොට තමුන්නාන්සලා පාඩුද? අදත් තමුන්නාන්සලා බදු ගහනවා. අද ගහන්නද බදු? ඈ තමුන්න ඉන්දියාව මොකද කරේ? ඉන්දියාව ජනතාවට සහන ලබලා දෙන්න ඕන හින්දා තෙල් මිල අඩු කරා. ඉන්දියාවට මේ ප්‍රශ්නේ තියෙනවා. තමුන්නාන්සලාගේ නාස්තිය. තමුන්නාන්සලාගේ නාස්තිය නැත්නම් අද මේ රට මේට වඩා තැනකට ගෙනියන්න පුළුවන්. තමුන්නාන්සලාට යුද්ධයක් තියෙන රටක්ද මහින්ද මහත්තයා බාර දුන්නේ? රටක් සංවර්ධනය කළා අපි බාර දුන්නේ. මම තමුන්නාන්සර කියන රත්නපුර දිස්ත්‍රික්කයේ විතරක් මෙතුමාගේ අමාත්‍යංශයේ මෙතුමත් ඒක දැන් ඇමතිවරයා. ඒ නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ යටතේ විතරක් මම අපේ කාලේ අවුරුදු 3යි ඔබතුමාගේ කාලේ අවුරුදු 3යි සංසන්දනය කළ දෙනවා. මම තුත විනාඩියක් දෙන්නකෝ මේක. මේ පැහැදිලි කරන්න. මේ රටේ මොනවා හරි කියන්න බෑ. දෙගින් දෙකට දැන් අපි අපි ඇහිලා මෙතන කෑ ගහලා වැඩක් නැහැ. රටේ මිනිසුන්ට යමක් කියන්න ඕන. මම කියන රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හරහා පහුගිය අවුරුදු 6ක සංවර්ධනයට යොමු කරපු මුදල් 2012 අවුරුද්දේ අපි මිලියන 2848ක වැඩ කරා. භාගයක් හොරා කෑවා. තමුන්නාන්සේ ඉතින් කෑනු ගහ ඉන්නකෝ. ඊට පස්සේ 2013 2711ක වැඩ කරා. 2014 2289ක වැඩ කරා. මිලියන 7848ක වැඩ කරා. තමුන්නාන්සේලාගේ මහා ලොකු ආණ්ඩුව රට සංවර්ධනය කරනවා කියපු ආණ්ඩුව 2015 831යි මිලියන. 2016 1516යි 2017 2188යි අපේ කාලේ 7000 ගානයි තමුන්නාන්සේලා කාලේ 4000 ගානයි අන්න ග්‍රාමයේ ඔන්න තමුන්නාන්සේලා සංවර්ධනේ හැබැයි සුදේව ඉන්න අපි ඔබතුමාල රුපියල් ඔය කියන ලොකු ගාන වීදම් කරද්දි ගමට ගියේ ගාන කීයද කියන එක දන්නවා. අපි පොඩි ගාන වීදම් කරද්දි මේ පොඩි ගාන ගමට ගියා. නාස්තිය නෑ. දැන් ශ්‍රී ලංකන් එයාලයින් එක අපි දෙනකොට ලාභ ලබනවා. මං කියන්නේ මස්සිනා කරලා අපි දෙනකොට දවසකට කෝටි 10 ලොස් එක. තමුන්නාන්සේ මේක දෙන්නම් කියවන්න. මේ කමේ ටීඕ මේක අරන් ගිලා ගෙදර කියලා කියවන්න. තමුන්නාන්සේ. ඒවන්න දැන් යනකොට අරගෙන යන්න ඕනේ. දෙනවා කියවන්න. ඒක ඇස්තමේන්තු හදලා කරනවා. නිශ්ශබ්ද වෙන්න අපේ ඔබතුමා ජානක මන්ත්‍රීතුමා තව විනාඩියක් කාලයක් තියෙනවා. මං තමුන්නාන්සේගෙන් අහනවා ටීඕ මහත්තයෙක් හදපු ඇස්තමේන්තුවෙන් ඒ වැඩේනකොට සල්ලි ගන්න පුළුවන් ගන්නද? ඈ ඔබතුමා ඉංජිනේරුවරෙක් නේ. තමුන්නාන්සේ ඉංජිනේරුකම කරන්නත් ඇත්තේ ඔය විදිහට එන. මං කියලා දෙන්න. ඒකනේ ඇස්තමේන්තුවක් හදලා ඒ ඇස්තමේන්තුවේ වැඩේ කරන්න තමයි සල්ලි ගන්න ඕනේ කියන්නේ. තමුන්නාන්සේගේ ඉංජිනේරුකම හොඳට පේනවා. මේ මම ඉංජිනේරුවෙක්ෙන් කියනවා. ඔයගොල්ලෝ වැඩේ කරාට පස්සේ ඇස්තමේන්තුවක් නේද? අද වගේ නෙමෙයි අද ටෙන්ඩර් කරලා කරන්නේ. එදා සමිතියට ගිහුවා වැඩේ කරන්න කියලා. වැඩේ කරාට පස්සේ තමයි ඇස්තමේන්තුව හැදුවේ. මේ රටේ ජනාධිපතිතුමා කියන්නේ රාජ්‍යයෙන් මොඩේ බලයක් ගන්නවා කියලා. රාජ්‍යයෙන් මොඩේ කියලා දිත්තේ. අහගන්න ගියා. ඇමෙතුමා තමුන්නාන්සේ එහෙම කියන්න බෑ. තමුන්නාන්සේ අපේ සභාවේ ඉංජිනේරුවෙක් කිට එහෙම වැඩ කරන්නේ නැහැ. කවුද මේ වැඩ කළේ ඉවුරුලා හිටන් හදන්නේ? මිනිස්සු දන්නේ නැද්ද මේ රටේ ඒ කාලේ වෙච්ච දේ? මොකද උනේ? වැඩේ කරලා ඉස්කෝලේට සල්ලි එනවා. ඔව්. සංවර්ධන සමිතිය කියලා ඒ අමතිවරයා නම් කරනවා කෙනෙක්. එයා වැඩේ පටන් ගන්නවා. මගදී තමයි ඇස්තමේන්තුව ගිහින් දෙන්නේ. එහෙම තමයි එදා තිබ්බේ. මේ ඒක රත්නාංශල බරද කොහොමද වශයෙන් වැඩ කරන්නේ? ගොඩක් දැක්කනේ පාරව ගම බැලුවා. ගම බැලුවා වැඩ කරන්නේ නැහැ. ගම පෙරදුවේ ජනතාව නරඹලා නේ. මහින්ද අගමැති කරනවා කියලා ගමේ ඡන්දි දෙලා. අර මිනිස්සු වාස්සෙන් ඉන්නේ. ගමට අදවත් හොයා ගන්න බෑ. ඡන්දි දෙන්න මිනිස්සු මහින්ද කැමති. කැමති. ඡන්ද දෙන්න. එක ඡන්ද දෙන්න එන. තියනවා. බය නැතුව තියන්න. පළාත් සභාව ගන්න තියන්න. අපි බය නැහැ. පළාත් සභාව ගන්න තියන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා අවුරුද්දයකට ඉස්සෙල්ලා ඡන්දෙ දීපුවා කියලා. ඔව් එතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකෙක් කැටියට මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී මේ තමුන්නාන්සලා
ඡන්ද කල්දානවා මහින්ද රාජපක්ෂතුමා ඡන්ද ඉස්සෙල්ලා තිබ්බා ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද කල්දාන එකද ප්‍රජාතන්ත්‍රවාදී එතුමා ඉල්ලන් කෑවා නෑ නෑ හරි අපි ඉල්ලගෙන ගන්න හරි ඡන්දේ තිබ්බා ඡන්දේ තිබ්බා තමුන්නාසලා ඉල්ලගෙන ගන්න වෙන හින්දා ඡන්ද නොකිය ඉන්නේ තමුන්නාස කිව්වා මේ හෙල්මට් දාගෙන යන්න ඕනක ඔය දෙන්නගේ ගමේ යද යන්න වෙනවා තියෙන හෙල්මට් දාගෙන ඒක නිසා තමුන්නාසලා ඡන්ද තියන්නේ නැත්තේ මොකද ඡන්ද තියන්නේ නැත්තේ පරදිනේ හින්දා බය බය අවසන් කරමු තමුන්නාසලා බය බය නැත්නම් පළස්සම තියන්නකෝ බලන්න සිල්ලා පෙන්නනවා ඒක නිසා තමුන්නාසලා බයේ ඡන්ද තියන්නේ නැහැ මයින් කාන්තා බය නැහැ සභාවට ඡන්ද තියන්නේ මුද්‍රා කියනවා පුළුවන් නම් ඡන්ද තියන්න හොඳයි බොහොම ස්තුතියි අපි ඉක්මන් විරාමයකට යමු විරාමයට ගිහිල්ලාමු අපි තවමත් දෙවන වටේ රැඳී සිටින දෙවන වටේ අවසන් අවස්ථාව නිරෝෂන් පෙර රාජ්‍යමත්තුමාට තිබෙනවා ඔබතුමාට ප්‍රශ්නයක් නගනවා පළවත්තෙන් අනුර වසන්ත මහතා අයිබෝන් ඔබතුමාට අනුර මහතා අයිබෝන් සුදේ මහත්තයා මම අහන්න කැමති නිරෝෂන් මහත්තුමාගෙන් දැන් මේ ආණ්ඩුව පත්ුනේ හොරුන්ට දඬුවම් දෙන්න ඕන කියන මාර්ගය තියාගෙන ඒ අනුව තමයි විශේෂ මහාධිකරණයක් පිහිටෙව්වා නමුත් ඒ විශේෂ මහාධිකරණය තුළ ගියාණ්ඩුවේ මැති ඇමතිතුරුන්ට සහ රජ නිලධාරී ඉලක්ක කරගෙන තමයි මේ විශේෂ මහාධිකරණය තුළ නඩු ගහන්නේ. අපිට උදාහරණයක් ඇරෙයිද දැන් ජෝන්ස්ටන් ප්‍රාණදේමතුමාගේ නඩුව අපි දැක්කා නිදහස් වෙලා යනවා. ඉතින් මේ ආණ්ඩුවේ බැඳුම් කර හොරුන්ගේ නඩු අහන්නේ නැතුව ඒ වගේම මේ රජයේ ඉන්න හොරුන්ගේ නඩු කතා කරන්නේ නැතුව ඇයි මේ පහුගිය ආණ්ඩුවේ නඩු ටික විතරක් විශේෂ මහාධිකරණය තුළින් අහන්නේ කියන එක පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ තමයි මාතමට අහන්න තියෙන නිරෝෂණ මහත්මයාගෙන් දැන් මේ සතියෙන් සතිය එක එක මාතෘකා අරගෙන යනවා ආණ්ඩුව විශේෂයෙන්ම ජනතාවගේ ප්‍රශ්න අමතක කරන දැන් අද වෙනකොට තෙල් මිල වැඩි වෙලා තියෙනවා අපි ජීවත් වෙන කලුතර දිස්ත්‍රික්කය තුල උඩා තේවතුණියන්ගේ තේ දල්ලට මිලක් නැහැ ඊළඟට තේ කොළ ටික විකුණ ගන්න බැරි තත්ත්වයකට රටේ පත්ලා තියෙන ඉරානයේ සිද්ධියත් එක ඉතින් මේ තුල ජනතාවගේ ප්‍රශ්න අමතක වෙලා ජනතාවට අමතක කරන්න මාතෘකා දවසින් දවස ආණ්ඩුව හදන ගමන් අහස උඩට බඩු මිල යනවා තෙල් මිල ඉහළ යනවා මිනිස්සුන්ට ජීවත් වීමේ හැකියාව දිනෙන් දින නැති වෙනව නේද කියලා ඒ ප්‍රශ්නයට මට උත්තරයක් බලාපොරොත්තු වෙනවා මම. හොඳයි බොහොම ස්තුතියි. ඔව් බොහොම ස්තුතියි අනුර මහතයට එතුමා ඇහුවා මහාධිකරණය ගැන විශේෂයෙන්ම මම හිතන්නේ මෙතන අපේ විපක්ෂ මන්ත්‍රීතුමා පිළිගත්තා දැන් වෙනකොට අපේ අධිකරණය සුවාදීනයි කියලා. ඒක තමයි අපේ ප්‍රධාන පොරොන්දුවක් විශේෂයෙන්ම අපි අධිකරණ යාන්ත්‍රණයට අපි රජයක් හැටියට අපි බලපෑම් එල්ල කරන්නේ නැහැ. ඒකේ ස්වාධීනත්වය තුලින් යම්කිසි කෙනෙක්ට චෝදනාවක් එල්ල වෙනවා. ඒක පරීක්ෂණ කරලා ඒක නඩු අහලා එයා වැරදිකාරයෙක් නම් එයාට දඬුවම් දෙන්නේ. ඒක තමයි අපේ අඩුම තරමේ අපි ඉන්න ස්ථාවරයේ ඒකයි. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම මහාධිකරණයේ මොන නඩුද අහන්නේ කියලා ඒ නඩු ටික තෝරන්නේ ආණ්ඩුව නෙමෙයි. ඒ නඩු ටික තෝරන්නේ මේ විශේෂයෙන්ම අපේ අධිකරණය විසින් තමයි ඒක එතුමා මතු කරන ප්‍රශ්නේ ඇයි එහෙනම් එක පැත්තක විතරයි ඒක තේරෙන්නේ තමයි තෝරන්නේ ආණ්ඩුව නෙමෙයි නා එක පැත්තක විතරක් තේරෙන්නේ ඒක තමයි මම පටන් ගත්තේ දැන් ස්වාධීන අධිකරණයකට අපි බාර දීලා තියෙනවා එතුමල්ලාට ඒ අවශ්‍ය ස්වාධීන අධිකරණයන්න ස්වාධීන අධිකරණය අග්‍රමිනිෂ කාර්යතුමා ඇතුළු ඒ ඒක ක්‍රියාවලියක් තියෙනවා මොකද ආණ්ඩුවෙන් ගිහිල්ලා අපි මේ කියන්නේ මොන අරු රාජ්‍ය නඩුද අහන්නේ මොකද එහෙම එහෙම ඔබ කියන ආකාරයට නම් මේ නඩු තේරෙන්නේ එතන එතකොට බැලු බැලමට ගැටලුවක් තියෙනවා නේද නෑ මෙහෙමනේ දැන් නඩු 100ක් අර පැත්තේ තියෙනකොට අපේ නඩු මේ 3-4ක් තිබුණාම ඉතින් මේ එහෙම මේ මේකක් තියෙනවා තමයි අතන නඩු 100ක් තියලා මෙතන නඩු මේ එකක් දෙකක් තියෙනකොට කොටසක් තියෙනවා එකක් දෙකක් තියෙනකොට එහෙම තමයි සතියෙන් සතිය මාත්‍රිකා හදන්නේ ඔව් සතියෙන් සතිය මාත්‍රිකා හදන්නේ විශේෂයෙන්ම අපි ඕගලන් දන්නවා තෙල් මිල වැඩි වෙන එක ප්‍රධානම බලපෑම් සාධකය තමයි ලෝක තෙල් මිල වැඩි වෙනවා. ඒක අපි අද පිළිගන්න ඕනේ. එදා අපි 2015 දී අපි ආණ්ඩුවක් ලෙස අපි බලයට පත් වුණ ගමන්ම අපි විශාල ලෙස ඒ සහනය ජනතාවට දුන්නා. ජනතාව එදා ඉල්ල ඉල්ල හිටියේ සහනය අපිට ඒක දෙන්න පුළුවන් වුණ හින්දා ඒ සහනය අපි කවවත් වෙඩි තියලා මරුවේ නැහැ. අපි කවවත් එහෙම නිහඬ කරේ නැහැ. අපි හැම වෙලාවෙම සංවේදී ආණ්ඩුවක් හැටියට අපි
පංගුවක් කලාවට අපිට චෝදනා එනවා අපි සංවේදී වැඩිද කියලා. නමුත් අපි හැම වෙලාවෙම ජනතාව යම්කිසි ප්‍රශ්නයක් මතු කරනවා නම් ඒක අපි අහලා අපි ඒකට විසඳුමක් දෙන්න අඩුතරමේ අපි උත්සාහ කරන ආණ්ඩුවක් හැටියට තමයි යන්නේ. නමුත් අපි දැක්කා පහුගිය කාලේ විශේෂයෙන්ම හෙජින් ගනුදෙනුව ඒ වගේම බාල ඩීසල් බාල පෙට්‍රල් ඒ වගේම ওই තෙල් සංස්ථාවට සේවකයෝ පුරවලා ඕවලින් දේශපාලන වැඩ කටයුතු කරලා ඕවා බංකොලොත් වෙන කාලේ අහන්න පුළුවන් නම් ඒ සේවකයන්ගෙන් තෙල් පිරිපහදුව එදා ওই තෙල් පිරිපහදුව අලුත් වැඩියා කළා. ඕකේ විශේෂයෙන්ම හරි හැටියට තෙල් සුද්ධ වෙලා යනවාද කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් ඒ වගේ විශාල ගැටලු තියෙන තැනක් තමයි මේ විශේෂයෙන්ම අපි කතා කරන්නේ. නමුත් අපි උපරිම සහන විශේෂයෙන්ම අපි මම ගෙනාවා මම සංසන්දනය කරා අපි අනිත් රටවල් සාපේක්ෂව අපේ රටේ දැන් මට මේ මේක අප්ඩේට් වෙලා නැහැ. අතන මම මේක මේ ඊයේ වාදයට ගෙනාපු එක. එතනදී විශේෂයෙන්ම US ඩොලර්ස් වලින් බැලුවාම තෙල් ලීටර එක මිල ලංකාවේ පෙට්‍රල් US ඩොලර්ස් වලින් එදා තිබුණේ 198ට. ඉන්දියාවේ ඒ වෙලාවෙම අපි බලපුවම ඩොලර් එකයි 16ක් තිබුණා 716ක්. තායිලන්තයේ ඩොලර් එකයි 714යි. චීනයේ ඩොලර් එකයි 711යි. බංගල්දේශයේ ඩොලර් එකයි 706යි. අපි ඩීසල් බැලුවොත් එහෙම ඇමරිකන් ඩොලර්ස් වලින් එදා 773යි. ඉන්දියාවේ ඩොලර් එකයි 703යි. තායිලන්තයේ 788යි. චීනයේ 789යි. බංගල්දේශයේ ඉතින් ඒ වගේ අපි වෙන රටවල් වල මේ තෙල් මිල හුඟක් අඩු වෙලා අපි මේ ජනතාවගෙන් පලිගන්න නැත්තම් බදු පිට බදු ගහලා මේ තෙල් මිලෙන් අපි අනිසි ප්‍රයෝජන ගන්න අපි කවදාවත් එහෙම ආණ්ඩුවක් හැටියට වැඩ ගන්න. මොකද ඒක අන්තිමටම අපිට තමයි ප්‍රශ්නයක් වෙන්නේ. මොකද ඒක අපේ ආර්ථිකයට බලපාන. අපි දන්නවා තෙල් මිල වැඩි වෙනකොට විශේෂයෙන්ම ප්‍රවාහන මිල වැඩි වෙනවා. ජනතාවගේ බඩු මිල වැඩි වෙනවා. බඩු මිල වැඩි වුණාම පළවෙනිම බඳින්නේ මේ විපක්ෂයට නෙමෙයිනේ. බඩු මිල වැඩි වුණාම කෙලින්ම බයින්නේ ආණ්ඩුවට. ඉතින් අපි හැම වෙලාවෙම ඒක ගැන සංවේදී හැටියට තමයි අපි විශේෂයෙන්ම මේ කතා කරන්නේ. දැන් ඔබතුමා ප්‍රශ්නයක් අහන්නේ යහපාලනේ ඇමති කෙනෙක් හැටියට නැත්නම් විපක්ෂ ඇමති කෙනෙක් හැටියට. අපි වැදගත් විදිහට තමුන්නාංශේ පිළිගන්නේ නැද්ද මේ රටේ දැන් මේ ඔය තෙල් මිල ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙනකොටත් තමුන්නාංශලා මේ තෙල් මිල මේ විදිහට පවත්වා යනකොට තමුන්නාංශලා විශාල බද්දක් ගන්නවයි කියන එක මේ තමුන්නාංශලාට ජනතාව ගැන උච්චර හිතනවා නම් තමුන්නාංශලාට මේ බද්ද අඩු කරලා මේ ජනතාවගේ දැන් ජනතාවට ප්‍රශ්නයක් තියෙනවනේ. පැහැදිලිවම තෙල් මිල දැන් තමුන්නාංශලා පිළිගන්නන්න තෙල් මිල ජනතාවට ප්‍රශ්නයක්නේ. එතකොට මේ බද්ද තමුන්නාංශලා අඩු ගන්න අඩු කරලා මේ තෙල් මිල ජනතාවට සහනය ලබා දෙන්න බැරියයි තමුන්නාංශලා. මේ කල් හිතුන්නේ නැත්තේ ඇයි? අයියෝ ඉතින් මේ මේ තමුන්නාංශලා වැදගත් විදියට මෙතුමාට පිළිතුරු දෙන්න. මම ඔහොම කතා කරපොද එහෙමනම්. ඔව්. නැන්ද මෙතුමාට මේ තරහ යනවා මන්ද නෑ ඉතින් අර ගින්න කියන්නේ අපි වත්තක වැදගත් විදියට නේ එච්චර තරහ ගන්න නෑ තරහ ගන්න මොකද රාජ්‍ය මෙතුමා කාලේ මම ප්‍රශ්න උත්තර දෙන්නකෝ තරහ ගත්තාම උන ප්‍රශ්නයක් වෙනවා ඒකයි මම කියන්නේ. ඔව් නෑ අපි ඇත්තටම බදු ගහනවා ඒක අපි නෑ කියන්නේ. මෙතුමාලගේ කාලෙත් බදු ගැහුවා මෙතුමාලගේ කාලෙත් බදු ගැහුවා අපේ කාලෙත් බදු ගැහුවා. නමුත් අපි අද මේ තියෙන தත්ත්වය අපි බලන්න ඕනේ. අද වෙනකොට අපි ණය කන්දක් එක්ක අද විශේෂයෙන්ම මේ වසරේ අපිට කරු මන්ත්‍රීතුමා මොහොතක් දෙන්න යහපාලන වේදිකාවේදී කියවුණු කාරණය එක් සාක්ෂි සහිතව තියෙනවා ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා අසීමිත බද්දක් අය කරන අපි එහෙම තමයි කිව්වේ. ඔයාලා කිව්වේ මේකේ නෑ අසීමිත මම ප්‍රකාශය කරන්න දෙන්න ප්‍රකාශ අහගෙන ඉන්න ඊට පස්සේ කතා කරන්න. ප්‍රශ්න තුනක් නෑ මම එක ප්‍රශ්නයක් අහන්නේ ඔබතුමාගේ මේ මට මොකද දෙන්න ඒකදී කියවුණා මේ අසීමිත බද්දක් තියෙනවා ඒ බද්ද අපි අයින් කරනවා කියලා. ඔව් නමුත් ඒ නෙමෙයි නේද සිද්ධ වෙලා දැන් හෙජින් කිව්ව සම්බද්දක් තිබුණා හෙජින් බය නැහැ මට මෙතුමගෙන් මේ ප්‍රකාශයට පිළිතුරු ලබා ගන්න දෙන්න. ඔව් දැන් මෙහෙමයි අපි හැම වෙලාවෙම අපි සාධාරණ ලෙස තමයි බදු අය කරන්නේ. ඒක හින්දානේ අපිට ඇත්තටම මේ තෙල් මිල අඩු කරන්න පුළුවන් උනේ. එතකොට ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙනකොට ඒ වගේම අපේ රුපියලේ යම්කිසි අව ප්‍රමාණයක් වෙනකොට අපිට ඒක යම්කිසි ඒක අය කරගන්න වෙනවා ජනතාව. ඒක වෙන කාගෙන්වත් අය කරගන්න බෑ. එතකොට අපිට විශේෂයෙන්ම තෙල් සංස්ථාව ඒක පාඩු ලොකු පාඩුවක් පිට ඒකට ගෙවන්න වෙන්නේ ජනතාවට. ඒ හින්දා තමයි අපි කියන්නේ මම කියාගෙන ආව විශේෂයෙන්ම මේ වසරේ අපිට ට්‍රිලියන 1.9ක් ගෙවන්න ඕනේ ණය වශයෙන්. ඒ වගේම එන වසරේ ට්‍රිලියන 2කට වඩා ගෙවන්න තියෙනවා ට්‍රිලියන 4ක මුදලක්
ඒක ණයවලි මම පැහැදිලිම කියනවා 83% රාජපක්ෂ කාලේ ලබා ගත්ත ණය. ඉතින් අපි ණය ගෙවනවා මේගොල්ලන් ගත්ත ණය. මේගොල්ලන් හම්බන්තොට වරාය හදන්න ගත්ත ණය. හම්බන්තොට වරාය හදන්න හම්බන්තොට ණය ගෙව්වේ නැද්ද? නෑ ගෙව්වා. තමුන්නාන්දර හම්බන්තොට වරාය විකුණලා අගමැතිතුමා කිව්වා සත්ත පහක් ගෙවන්න ඕනේ නැදන් මම ඒ ණය ඔබතුමාට දන්නේ නැත්නම් බද්දයි බද්දයි මම උදාහරණයක් දෙන්නද? ඔබතුමා හමුදා මූලස්ථානයේ අන්න ශැංග්‍රිලා හෝටලෙට විකුණුවා. ඒකයි මම උදාහරණේ. හමුදා මූලස්ථානයේ ඒක විකුණුවා ඔබතුමාලා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මොනවද ඒක ප්‍රශ්නයක් නෑ කිසිම. මට උත්තර දෙන්න බැරුවද? නෑ නෑ. කමන්න දෙන්න. කමන්න. කමන්න. ඒ රටේ ඒකත් එක්කලා ආයෝජන තමයි අද. එතකොට කියන්නේ ඔබතුමාලා විකුණන්න කමන්න. එතකොට විකුණන්න කමන්න නැද්ද? අපේ අපේ විදේශිකයන්ට විදේශිකයන්ට හමුදා මූලස්ථානයේ විදේශිකයන්ට අපේ ඒක කමන්දා මූලස්ථානේ වික්කනේ එතන අත්තර වෙන මොකද්ද උත්තර දෙන්න නම් උත්තර දෙන්න දෙ මට තේරෙන්නේ නැහැ අක්කර කීපයක් විකුණුවා හැබැයි ඒ අක්කර කීපේ එදා යුද්ධය අවසන් වුණත් එක්කලා මේ රටේ ආයෝජනය කරන්න අක්කර කීපයක් නෙමෙයි ආයෝජනය කරන්න මිනිසුන්ව ගෙන්නා ගැනීම සඳහා ඒ කියන්නේ වැඩියෙන්ම ආකර්ෂණය කිරීම සඳහා තමයි ඒ ක්‍රියා ඒක බදු දෙන්නද ඇයි ඒක බදු දෙන්න පුළුවන් හෝටලේ අද මැරියට් හෝටලේ අද ශැංග්‍රිලා අද ගන්න කොළඹ ගිහිල්ලා අද තමුන්නාන්සල කියන එක බ්‍රෑන්ඩින්ග් එක එතකොට ඔබතුමා කියනවා තමුන්නාන්සල කියන්නේ හොඳයි එක බ්‍රෑන්ඩින්ග් එකක් කරන්න දෙනවා කියලා ඔබ ඔබතුමා එක බ්‍රෑන්ඩින්ග් එක හොටලයක් ඔබතුමා ඒ කියන්නේ ඔබතුමා දැන් පිළිගත්ත ඔබතුමාලා විකුණුවා ඔබතුමා පිළිගන්නවද පෝට් සිටි එකෙත් ඔබතුමාලා ඒ ඉඩම් ටික මේ විකුණන්න සැලසුම් කරන්න වෙන මොනවද එහෙමයි පාය මාර්ගිකව ශැංග්‍රිලා හෝටලයට ඒක දුන්න නිසා තමයි ආයෝජනය විශාල වශයෙන් මේ රටට ආවේ අපි අද ඒ වගේම තමයි ඒ හොඳයි ඔබතුමාලා සියලු දෙනාට මට කියන්න තියෙන එකම කදේයයි අපි ප්‍රධාන කාලය වෙන් කරගෙන මේක පැහැදිලිව ගෙනියමු නැත්නම් ජනතාවට තේරෙන්නේ කියලා ඔබතුමාට ගන්න. දැන් මෙතුමා කිව්වා ඉඩම් විකුණපු එක හොඳයි කියලා. ඔබතුමාලා එතුමාලා ඉඩම් විකුණපු එක නෙමෙයි ශැංග්‍රිලා හෝටලට ඒ ඉඩම් අක්කර පහ දුන්න එක හොඳයි. නෑ නෑ. ඒක පාය මාර්ගයයි දුන්නේ. ඒක ඒලා දුන්නේ. මට කතා ගන්න දෙන්නේ නැහැ ඉතින් මේක කරන්න බෑ. නෑ ඔබතුමා මම කියන්නේ හමුදා මූලස්ථානයේ තිබුණු ඉඩම නෑ මෙතුමල්ලා සම්පූර්ණ ඉඩම දුන්නේ නෑ. මෙතුමල්ලා විකුණනකොට ඒක හොඳයි. නෑ අක්කර පහයි. අපි හම්බන්තොට වරාය බදු දෙනකොට ඒක විකුණන්නේ. මේක මාර මාර මේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. අපි හම්බන්තොට මේක අබද්ද සමාජකම සඳලා පටලවක තියෙන ඉන්නේ මේකක් කරනකොට ඒක විකුණනවා. ඒකයි හරි හරි ඒක බදු දුන්නා කියන කමතුවා. මං අහන්න බදු දුන්නේ නෙමෙයි බදු දුන්නා. ඒක තමයි බදු දුන්නා. හරි බදු දුන්නා. නමුත් ඔබතුමාලා වික්කා. ඒක මං කියන්නේ. දැන් හරි මේක මේක 200කට දුන්නේ. මේක බදු ඒකට බදු කියන්නේ නැහැ. දැන් 99 මට අවුරුදු 200කට දෙන්න තියෙනවා මගේ. පොඩ දෙන්නකෝ. පොඩ දෙන්නකෝ. දැන් මම මෙතුමගේ ප්‍රශ්නේ අසමගේ ප්‍රශ්නේ කිව්ව අවස්ථාව පොඩයි. නෑ නෑ පොඩයි නෝ මට දැන් මේ කතා කරන්න. මම කාලේ දැන් ඔබතුමා ප්‍රශ්න හම්බන්තොට වරාය බදු දුන්නා. ඔව්. බදු දුන්නේ ගත්ත සල්ලි වලින් ණය ගෙව්වා කිව්වා. ඔව්. අගමැතිතුමා කිව්වනේ දැන් තමුන්නාංශ කියන ලබන අවුරුද්දේ කියන ණය ගෙවනවා කියලා. ආයි මොකද කියන්නේ ගෙව්වද? මම කිව්වේ ණය ගෙව අපි 2005 ඉඳලා හම්බන්තොට ණය ගෙව්වේ නැද්ද? මත්තල ණය ගෙව්වේ නැද්ද? අපි බදු දුන්නාට පස්සේ ආයි අපි ගෙවන්නේ නැහනේ. අපි බදු ගත්ත සල්ලි වලින් ණය බේරගත්තා. දැන් හරි. ආයි දැන් තමුන්නාංශ කියන ලබන අවුරුද්දේ හම්බන්තොට ණය ගෙව්වා කියලා. තමයි යාගේ තමයි යාගේ පොඩ්ඩක් ඉන්න. දැන් තමුන්නාංශ කියලා ඒක ණය ගෙව්වේ නැහැ. ඒ සල්ලි ටික අරගෙන තියාගත්ත තමුන්නාන්සලා ගෙව්වේ. යාගෙන ගෙදරන් ගියානේ. මොනවද ණය ගෙවන්නේ නැහැ කියන්නේ. ණය නැහැ. තමුන්නාන්සර හම්බන්තොට වරාය බදු දීලා ගත්ත සල්ලි ගෙව්වේ නැහැ. ඒකයි අපි කියන්නේ. ඒක ගෙව්වේ නැහැ. වැඩක් නැහැ කියලා. හරි හරි. වැඩක් නැහැ මේ ගෙව්වේ නැහැ. ණය වලින් 80% 83% රාජපක්ෂලාගේ ණය. විශේෂයෙන්ම මෙතුමාලට මට කියන්න බැරි දීවරව ගැන කතා කරා. විශේෂයෙන්ම අපි එදා දැක්කා යුරෝපා සංගමයට මත්ස අපනයනය යුරෝපා සංගමයේ yellow card එකක් දීලා මේගොල්ලන්ට කීපයක්ම කියලා ඒක තහනම් කරනකම්
යුරෝපා සංගමය අපිව තහනම් කළා DSP ප්ලස් නැති කරලා මේ සියලු දෙනාටම අමාරුවේ දානකම් මෙතුමල්ලා ගිය ආණ්ඩුවේ මොනවද කරේ කියලා අපි දන්නවා තමුන්නාසල සෞඛ්‍යම තියෙන්නේ ඔව් මොනවද කරේ තමුන්නාසල සෞඛ්‍යම තියාරි ඉන්නේ එයා තමයි දීවරම තියෙන්නේ එයාට එයාට උඩින් තව නෑ 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 එයාට එයා තමයි එයාට එයාට වගේ කරන්න දුන්නේ නැහැ එතුමා ගාන්න එතුමා ඒකයි අස්සුනේ එතුමාට කරන්න දුන්නේ නැහැ මොකද අස්සුනේ එතුමාට කරන්න දුන්නේ නැහැ එතුමා හොඳට අපිටම අන්තිම මොහොත වෙනකම් කළා ඒක කළා ඉන්න එතුමා එක එක කළා පාවල දුන්නා එතුමා කළුවෙත් ඒක කළා පාවල දුන්නා එතකොට මේ ජනාධිපතිතුමත් පාවල දුන්නා දැන් ඉන්නේ ජනාධිපතිතුමත් පාවල දුන්නා මේ ජනාධිපතිතුමත් පාවල දුන්නා ඔබතුමාගේ පක්ෂ සභාපතිතුමා පාවල දුන්නා ඒයිද ඔබතුමා ඉන්නේ නෑ එතර නෑ අපි නෑ කොහෙද අපි නෑ අපි ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඔබතුමා පාර්ලිමේන්තුවට ගිහලා කියනවා නෑ නෑ අනිවාර්යෙන් ඔබතුමා පාර්ලිමේන්තුවට අනිවාර්යෙන් මම මේ ප්‍රසිද්ධිය කියන්නේ ඔබතුමා පාර්ලිමේන්තුවට ගිහලා ඕන නීතිමය ක්‍රියාමාර්ග ගන්න මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඔබතුමා එහෙම ගිහිල්ලා කියන්නේ නැහැ මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වෙන්නප් වාසලේ ජයග්‍රහණය කරන්න වැඩ කටයුතු කරපු නේද ඔබතුමාට වරම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්‍රන් දිස්ත්‍රික්කේ ජයග්‍රහණය කරන්න අපි වැඩ කටයුතු කරපු ඔබතුමා ඔහොම කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපේ කිසිම සම්බන්ධයක් නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ඔබ ප්‍රශ්නයක් තියෙන නම් අහන්න කරුණා කරලා හරි දැන් ඉතින් මේ ඒක එතුමාලා දෙන විශේෂයෙන්ම දැනගන්න විශේෂයෙන්ම මෙතුමාලා මෙතුමා ප්‍රාදේශීය සභාව ගැන කතා කරා මෙතුමාට මම කියන්න ඕනේ එදා මෙතුමාලගේ කාලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු කොහොමද හැසුන්නේ කියලා අපි දන්නවා එදා මේ විදේශිකයන්ව වෙඩි තියලා ඒ විදේශ කාන්තාවන්ව දූෂණය කරලා ඊට පස්සේ කාන්තාව එක්ක ඉඳලා පාටි දාපු කට්ටිය දැන් වෙනකොට ආයමත් ඔන්න පත්ුණානේ දැන් මෙතුමා කිව්වා ආකාරයට නෑ මට ඉන්නකො මට කියවන්න එතුමා කිව්වා ආකාරයට හොඳට එතුමා කරපු කෙනා එතුමා පත් කරා දැන් බලන්න දැන් මාළඟ මේ ඔක්කොම පේපර් කටින්ස් මාළඟ තියෙනවා මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු මේ ටිකේ බීර රියපදවල අහුන් නැද්ද කොට ඇදලා අහුන් නැද්ද රුපියල් 12000ක විතර දවසක ඩීසල් ගහලා මේ 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 තමිල්නාඩුවට යන්න පුළුවන් කසිප්පු පෙරලා 500ක් ඉන්නවා මේ නිලතල තියන අය වනජීවී නිලධාරීන්ට පහර දීලා වතුර මෝටර් හොරගම් කරලා මොනවද ඔබතුමාලා අරගෙන තියෙන මේ විනය ක්‍රියාමාර්ගය ඔබතුමාලගේ පක්ෂය ඇති බූරු ගහලා ඉතින් ඒ හින්දා ඔබතුමාලා 400කින් කී දෙනෙක්ද ඔය කියන්නේ මං කොලකාරව දාලා 400ක් ඉන්නවා එතකොට මේවා හරි කී දෙනෙක් මේවා හරිද වැරදි එතකොට හරි නෑ වැරදි මේ නිලධාරීන් වැරදි වැරදි තමුන්නාංශ ජනාධිපති කෙනෙක් නැතුව ඒ විදේශිකයන්ට අතබර කරලා ඒ ඝාතනය කරපු සභාපතිවරයා දැන් හිරේ එයා හිරේ දැන් මේ තමුන්නාංශල ගන්න ඕනේ හැබැයි මහින්ද්‍රාජ්ජා ඔබතුමාට මම මතක් කරලා දෙන්නවා ඔබතුමා නගර ශාලාව ගැන කතා කරා දඟකොටුවේ ඔබතුමා 2015 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා තමයි ඔබතුමා සංචාරකා ක්‍රිස්තියානිකාර බඩේ නියෝජ්‍ය අමාත්‍යතුමා හැටියට පත් වුණා. ඔව්. ඔබතුමාව ජනාධිපතිතුමා ඔබතුමා ගියේ නැහැ. ඔබතුමාව අයින් කරා. ඔව්. හරි 46.3 ආව ව්‍යවස්ථාව යටතේ ඔබතුමාව අයින් කරා 2017.9.12. ඔව්. ඔබතුමා අවුරුදු දෙකක් ආණ්ඩුවේ හිටියා. අවුරුදු දෙකක් නෙමෙයි. අවුරුදු දෙකයි දවස් 3ක්. හරි අවුරුදු 3කින් දැන් අපි ආණ්ඩුව හදලා හරි 2018 අගෝස්තුවේ ඔබතුමා අවුරුදු 3න් ඔබතුමා අවුරුදු 2ක් ඉඳගෙන සංචාර කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා නෑ ඔබතුමා මගේ සම්බන්ධිකරණ මේක මගේ අපි දෙන්නා මතකද අපි දෙන්නා ඔබතුමා සම සභාපති මාත් සම සභාපති මට උත්තර දෙන්න ඒ ඔයාගේ කාලයක් දෙනවනේ හරි ඔබතුමාගේ කාලය නමුත් දැන් සුදේ මේකට මට උත්තර දෙන්න නෑ නෑ ඔබතුමා එතකොට ඔබතුමා ඒ කාලේ මේ යහපාලනයත් එක්ක ඒක පිළිගෙන හිටියනේ නැත්තම් ඔබතුමත් අර 16 දෙනා වගේ නිකන් මොකක් හරි වෙන මේ හිතුවිල්ලකින්ද හිටියේ මන් දන්නේ ඒක මං හරි මට දෙන්නකෝ හොඳ ඔන්න උත්තර දෙන්න ඊළඟ අවස්ථාවේදී ඔබතුමා කාලේ සමයි නෑ මෙහෙමයි එහෙම කරනවා නම් එහෙම මෙහෙමයි මම චෝදනාවක් කරන්නේ නෑ හොඳයි හොඳයි ඒ චෝදනාව මම මොනවත් බොරු කිව්වේ නෑ මම තමයි කියන්නේ දැන් ඔබතුමාගේ චෝදනාව ඔබතුමාගේ චෝදනාව
අපි අවසාන සාකච්ඡා වටේට එන්නේ ඔබේ ප්‍රශ්න කතා කෙරුණාද කතා වුණාද ඔබ තීරණය කරන්න. අපි අවසාන සාකච්ඡා වටේ ආරම්භ කරන්නෙත් ජානක වක්කොඩ මහත්තයාගෙන් මහත්තුනි ඔබතුමාට අවසන් කරුණු දෙක්වීම. සුදේව මේ මේගොල්ලෝ මේ කියන කතා නෙමේ ජනාධිපති මැතිවරණ කාලේ ගහපු පොරොන්දු පත්‍රේ මේකේ තියෙනවා වෙනසකට එක්වමු මෛත්‍රී පාලනයක් දින 100න් අලුත් රටක්. මෙන්න මේකේ තියෙනවා මේ තෙල් මිල පිළිබඳව. මෙන්න මේ අර ඔබතුමා මතු කරපු ප්‍රශ්නේ මේකේ තියෙනවා නමවෙනියට. මොකද්ද තියෙන්නේ? ඉන්ධන වලින් රජය අය කරන කෝටි 4000ක අධික තීරුබද ඉවත් කර ඉන්ධන මිල අඩු කරමින් එයි වාසිය ජනතාවට දෙනවා. තමුන්නාන්දරා ලෝක වෙළඳ පොලේ මිල අඩු වෙනවා වැඩි වෙනවා කියලා කිව්වේ නැහැ. මේ රටේ ගහන බද්ද අයින් කළ ජනතාවට සහන දෙනවා කෝ. අපි කියනවා මෙන්න මේකේ දීපු මේ පොරොන්දු ඉෂ්ට කරන්න. ආය ආර ලෝක වෙළඳ පොලේ ඇමරිකාවේ ජනාධිපති පත්‍රිකයි ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. දින 100න් අලුත් රටක්. දින 100න් අලුත් රටක් හදුවා නම් මේ පොරොන්දු ඉෂ්ට කරන්න තමුන්නාන්සලා ඉෂ්ට කරන්නේ. දැන් මේ දැනුත් මේ කියන්න පටන් ගත්ත මහින්දගේ මේ ණය කියලා. මම තමුන්නාන්සලා කියනවා මහින්දගේ ණය තමුන්නාන්සලාගේ ණය. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්නකොට ට්‍රිලියන 2ක් ණය තිබුණා. ඒ කියන්නේ රුපියල් බිලියන 2222ක් 2005 2014 එතුමා තමුන්නාන්සලාට බාර දෙනකොට ණය ඔක්කොම අර 2000 ගානත් එක්ක 7391යි 2017 වෙනකොට 11313යි 2018 මේ වෙනකොට 11500යි ණය ගෙව්වා නම් සුදේව ණය අඩු වෙන්න ඕනේ. සුදේව ලංකා බැංකුවෙන් හරි කොහෙන් හරි බැංකුවෙන් ගින් ණයක් ගන්නවා. මම කියන මං සුදේවගේ ණය කන්දරාව ගෙව්වා කියලා. ඔයා 7000ක් ගත්ත එකට මම 11000 කරලා කියනවා ගෙව්වා කියලා. ඒක ගෙවිලද්ද? මේ රටේ පුංචි දරුවෙකුට උනත් තේරුණා ණය වැඩි වුණාද ගෙව්වද කියලා. මේ ණය ගෙවන්න වෙන්නේ අපිට දැන්. දැන් තමුන්නාන්සලා මේ කියනවනේ ගෙවාගෙන යනවා කියලා. තමුන්නාන්සලා විකුණන කණ ප්‍රතිපත්තියේ ඉන්නේ. හම්බන්තොට වරාය අවුරුදු 99ක් කියන මෙතන ඉන්න කාටවත් නැහැ. හෙට උපදින දරුවෙකුටවත් අවුරුදු 100ක් ජීවත් වෙන්න ඕනේ හම්බන්තොට වරාය මේ අපේ කියන්නේ. ඒක නිසා වික්කත් එකයි එක බදු දුන්නත් එකයි. හැබැයි ඒ බදු දීලා ගත්ත සල්ලි හම්බන්තොට වරාය ගෙව්වද? ගෙව්වේ නැහැ. තමුන්නාන්සලා දැන් මත්තල ගුවන්තොට පොළ විකුණන්න හදනවා. ඒක මොකද වුනේ? ඒක එහෙම කරන්න බෑ. ඒ කරන්න බැරුව නම් ඒක නීති වෙනස් කරලා පාර්ලිමේන්තුවෙන් පනත වෙනස් කරලා අපි දෙනවා කියලා දැන් ඇමතිවරයා කියනවා. ඒකයි තමුන්නාන්සලාට මේ පාර්ලිමේන්තුව හදාගත්තේ ඔලුගනි සංඛ්‍යාව බලය අරගෙන නීති වෙනස් කරලා විකුණනවා. දැන් තෙල් ටැංකි ටික දෙන්න හදනවා. ඔය මේ කොළඹ වරාය ප්‍රශ්නේ ඇමතිතුමා මොකද්ද කියන්නේ? ඇමතිතුමා කියනවා මම කැබිනට් පේපර් එකක් ගෙනාවා. ගෙනාවේ මොකද්ද? අර පරණ ගිවිසුම අවලංගු කරලා එතුමා කියනවා වරාය අධිකාරියන් දිනු කරන්න කියනවා කියලා. අගමැතිතුමා මොකද්ද කියන්නේ? එහෙම කරන්න බෑ. ඉන්දියාවයි ජපානෙත් එක්ක අපි ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. එහෙම වුණොත් ඒක පාසික තීන්දුවක් ගත්තා කියලා ඒගොල්ලෝ අපිත් එක්ක තරහ වෙයි කියනවා. ඊයේ වෙච්ච වැඩේ ඕක. එතකොට ලංකාවේ වරාය අධිකාරියන් දිනු කරන්න ඕනේ කියලා ජනාධිපතිතුමා කියනකොට අගමැතිතුමා හරහට පැන්නා. හරහට පැනලා එතුමා කියනවා ඕක අවලංගු කරන්න එපා කියලා. ඒක තමයි ඇත්ත. ඇත්ත කතාව පැත්තකින් තියලා තමුන්නාන්සල දැන් වැල්වට අරන් ගන්නවා. දැන් අපේ කාලේ හොරු කිව්ව අර ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු වුරු ගැහුවා කියනවා. මේන්න තියෙනවා තමුන්නාන්සයා ලොකු ඇමතිවරු දෙන්න ගහපු එක මේ ජනාධිපතිතුමාට යවපු එක. ජනාධිපතිතුමා අල්ලස් දෙපාර්තමේන්තුවට යවපු එකක් තියෙනවා. අනේ ඇමතිතුමා කියනවා මගේ ප්‍රශ්නවත් අහන්න ඇල්ලු. මගේ ප්‍රශ්නවත් අහන්නේ නැහැ. මට මේක ඇත්තද නැත්තද කියලා අහන්නෙත් නැහැ කියලා දැන් ඒ ඇමතිවරයා කියනවා ප්‍රශ්නයක් කතා කරන්නවත් කෙනෙක් නැහැ කියලා. ඇත්ත නැත්ත හරි අහන්න කියලා. ඒ නිසා තමුන්නාන්සලා මේ අපේ පැත්තේ කට්ටියට හැමදාම හොරා හොරා ගීකියා ඉන්නවා. දැන් යහපාලනයාවන් හොරකම් වෙන්න බෑ. ඒක වෙන්න බෑ. අගමැතිතුමා පාර්ලිමේන්තුවේ මොකද කරේ? මහා බැංකුවේ අධිපතිතුමා මගේ බොහොම හිතවතා විශ්වාසය මම ගෙනාවේ කියලා කෝට් බෑ එහෙම දානවා මෙහෙම දානවා අපිට බල්ල බලලු ගන්න බැනලා සහතිකයක් දුන්නා. මෙයා මේ රටේ හිටපු කෙනෙක්. මෙයා මේ රට හරියට ගිලිනවා කියලා. මොකද උනේ? දැන් යාළුවා ගේන්න පුළුවන්ද? අපේ ප්‍රශ්න තමුන්නාන්සලගේ ආණ්ඩුව තියෙන්නේ අපේ කාර්යාලේ රට ඉන්නවා නම් ගේන්න. හැබැයි තමුන්නාන්සලට වගකීමක් තියෙනවා මේ රටේ වැඩිම ආසියාවේ වැඩිම හොරකම් කරපු මිනිස්සයා අද රට පැනලා ඉන්නවා. ගේන්න බෑයිද? අගමැතිතුමාට වගකීමක් තියෙනවා ගේන්න. ගැහැල්ලා කියන්න ඕනේ. ඔන්න මම කිව්පු එක නෑ ගෙනවා කියලා. එහෙම නැතුව තමුන්නාන්සලා හැමෝටම එක එක ඒවා කී කියනවා. ඒ අරෙන්ද රටේ මිනිස්සුන්ට ලැබිච්ච කිසිම දෙයක් නැහැ. දැන් අපි දන්නවා මේ සුදේව මේ දවස්වල මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ. දැන් ඩොලර එක වැඩි වෙනකොට මගේ ආසනේ 85%ක් කියන තේගොවිය. මම අදත් මේ ආසනේ ඉඳලා ඉන්නේ. දැන් හෙටත් යනවා. ඒ ආසනේ තේගොවියට පහුගිය කාලේ රුපියල් 100ක් හම්බුණා. මේ 144 රුපියල් දීදී. දැන් 172ට ගියාම අපි පිටරටට තේ යවනකොට
මිල වැඩි වෙන්න ඕනේ මත්තුමා. ඒ කියන්නේ ඇත්ත කතා අපනයන ආර්ථිකයක් හදනවා නම් ඩොලර් එක වැඩි වෙනකොට අපි රට යන ඒවට වැඩියෙන් හම්බෙනවා. අපිට වැඩියෙන් හම්බෙනවද දැන්? මන් දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කොහොම වුණත් තේ දැල්ල මිල අඩු වෙනවා. හැබැයි පිටරට සේවයකින්නේ වලන්න හොඳයි. හැබැයි අපේ රටේ ඉන්නේ ඒගොල්ලන්ට අපේ රටේ නිෂ්පාදනය කරන ඒගොල්ලන්ට වැඩක් වෙන්නේ නැහැ. තමුන්නාන්සලගේ දූෂණේ නිසා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. අගමැතිතුමාට පාර්ලිමේන්තුවට යන්න ලක්ෂ 6000ක් වාහන දෙකයි. මිලියන 300ක් එක වාහනයක්. එතුමා වෙන කොහෙත් යනද චොපර කෙනදුව? චොපර කෙනදුව හෙල්ලෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ උඩරිම පාර්ලිමේන්තුවට යයි මේ රටේ අයින්සක මිනිස්සුන්ගේ ලක්ෂ 6000ක් දීලා වාහන දෙකක් ගේන්න පුළුවන්. තමුන්නාන්සගේ ගම්පහ දිස්ත්‍රික්කයේ මගේ ගමේ හිටියා අපේ රෝහලක වැඩ කරපු වෛද්‍යවරේ මට අද උදේ කතා කරලා කිව්වා ඔබතුමා අද බලේ වැඩසටහන යනවාද හිරු එකේ කියලා. යනවන මගේ ප්‍රශ්නේ මතු කරන්න කියලා. මොකද්ද ප්‍රශ්නේ? එතුමාගේ කාර් එකක් තිබුණා, කාර් එක වික්ක ડોක්ටර් කෙනෙක්. කාර් එක විකුණලා පර්මිට් එක අතට අරගත්තා වාහනයක් ගෙන්න. අද පර්මිට් එක අතේ තියාගෙන තමුන්නාන්සලා තහනම් කරා. තමුන්නාන්සලා මේ වාහන ගෙන්න එකයි මේ ඔක්කොම නතර කරලා රටට පහුගිය 2017 අවුරුද්දේ කීයද ගිහින් තියෙන වාහන ගෙන්නයි 4.4%. ඔය ඔක්කොටම ගියේ. හැබැයි අර වෛද්‍යවරුන්ට රජ නිලධානයට දීපු එක නැවතුවා. මේ මන්ත්‍රීවරුන්ට කාර්පලත් දීපු එක නැවතුවා නෑනේ. 125 ඉන්නේ 225 ඉන්නේ 238ක් ගහලා තියෙනවා පාර්ලිමේන්තුවේ නැති ඒගොල්ලෝ ගහලා. අවසන් කරමු. ඒක නිසා තමුන්නාන්සයට කියනවා අර වෛද්‍යවරුන්ට එහෙම නැත්නම් රජ නිලධානයට දීපු එකට ගේන්න දෙන්න. අරගත්තේ නැත්නම් සුදිව කමන්නේ. පර්මිට් එක අතර ගත්තාන් තියෙන වාහනේ විකුණන්න ඕන තව එකක් ගන්න. ඒ විකුණපු දැන් අද ත්‍රිවිල් එක යනවා කියලා මට ගෝ වෛද්‍යවරේ. ඒ නිසා මම තමුන්නාන්සේට කියනවා තමුන්නාන්සේ කෙනා උනත් වෛද්‍යවරේ. ඒක නිසා බිම්බලාගෙන ඉන්න එපා උත්තරයක් දෙන්න. ඒක නෑ නෑ හරි හරි. ඒක තමයි අවස්ථාව දෙන්න. ඒ නිසා තමුන්නාන්සලගේ ඇමතිවරුන්ට කියන්න මෙන්න මේ දීපු පර්මිට් එකට ගේන්න වාහන ගේන්න දෙන්න කියලා. ඕක ඕවෙන් නවත්තන්න පුළුවන්ද මේ වැටිච්ච එක? ඒක නිසා අපි අවසාන වශයෙන් කියන්නේ කොරන්න බැයි නම් මේක දෙන්න අපි හරියට කරලා පෙන්නනවා. මන පෙරම නියුජ්‍යමතුමුට ඉස්සලා කියන මේ ඔලුගෙඩි සංඛ්‍යාව ගැන කතා කරා. ඔලුගෙඩි සංඛ්‍යාව අඩුවෙන් හිටියත් අපි ආණ්ඩුව කළා. මොකද අපි යහපත් දේ කරද්දී ওই අඩු ඔලුගෙඩි ටික හිටියට අපිට වැඩ කරගන්න පුළුවන්. මොකද අපි විවේචන කියන එක අපිට පරාජයක් නෙමෙයි. ඒවා එකහු කරලා ඒවට ගැළපෙන විදිහට හැමෝගේ මත උස්සන විදිහට අපි හදලා පාර්ලිමේන්තු සංඛ්‍යාව ඔලුගෙඩි 3න් එකක් ඉන්න නැතිත් අපි ආණ්ඩුව කරගෙන ගියා පක්ෂයක්. ඒ වගේම ඔබතුමා කිව්වා මේ ඩීසල් මිල අද එදා මේක හරි හොයාගන්න බෑ. ඇතුළේ තියෙන එක එක දේවල් කොහොමද බදු ගහන්නේ, කොහොමද හෙජින් කිවුසුම් වලින් හොරගම් කරන්නේ, කොහොමද සිංගප්පූරුවට සල්ලි යවන්නේ, අර එක එක රටවල් වල ගිණුම් වලට යන්නේ මෙහෙ සල්ලි එන්නේ නැතුව කියලා තිබ්බා. අද එහෙම නෙමෙයි, අපි විනිවිද පේන විදිහට යාන්ත්‍රණයක් නිර්මාණය කරලා තියෙනවා. අද ඕන කෙනෙකුට දැන් පුළුවන් ඕන කෙනෙකුට හෙට ඩීසල් මිල කීයද, අනිත් පෙට්‍රල් මිල කීයද කියලා හිතන්න පුළුවන් ආණ්ඩුව කියනකල් කට අරගෙන බලාගෙන ඉන්න ඕනේ. ඒකින්ද අයිතු විදිහට බදු ගහන්න බෑ. අපි ওই දිනසී වැඩසටහනේ කිව්වේ මේක තිබ්බ ඉතාම අධික බදු ගහලා තමයි ඩීසල් මිල හැදුවේ. අපි කිව්වේ මේ අධික බදු නැති කරනවා කියලා. අපි අධික බදු නැති කරපු නිසා තමයි ඩීසල් මිල ආපු ගමන් බැස්සෙව්වේ. ආපු ගමන් නැතුම් වෙන සක්කරයාගේ පුතා වයිමාවත් ගෑස් මිල අඩු කරන්න බෑ කිව්ව ආණ්ඩුවනේ. සක්කරයාගේ පුතා වයිමාවත් ගෑස් අපි අඩු කරා. එතකොට ඒ වගේම තමයි එතකොට අපි අද වෙනකොට සුදේව රටේ අපි ආණ්ඩුව ගත්ත ගමන් රටේ නීති රීති හැදුවා මේ හොරකම් කරන එක නවත්තන්න. මේකද මේක ඒ ආණ්ඩුවද මේ ආණ්ඩුවද කියන එක නෙමෙයි. හොරු කොයි තැනක් තිබ්නවා. ජේසුස් ක්‍රිස්තුස්තුමා 13 දෙනෙක් ගන්නකොට එකෙක් හිටියා පාවා දෙන කෙනෙක් හොයාගන්න බැරුව ගියා. ඒ වගේ අපි හැදුවේ එක එක පුද්ගලයා ගැන නෙමෙයි. යාන්ත්‍රණයක් නිර්මාණය කළා හොරු ඉන්නවා නම් කොයි ගාව හොරු හිටියත් කාකා හිටියත් හොරු අල්ලන යාන්ත්‍රණ නිර්මාණය කළා තියෙනවා. අද ආණ්ඩුව ඇතුලේ වෙන්න පුළුවන්, විපක්ෂය ඇතුලේ වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරීන් අතර වෙන්න පුළුවන්, හොරු ඉන්නවනම් අහු වෙනවා. ඒ වගේම හොරු අහු වෙලා ගිලා උසාවියට ගියාම ස්වාධීන යාන්ත්‍රණයක් නිර්මාණය කළා දිනවා. උසාවිය ස්වාධීනයි, හොරකම් කරේ නැත්තම් බේරෙනවා. ඉතින් අද මේ මෙතුමාලා හරි කුවකයි FCID එකට බනිනවා. මේ උසාවිය ස්වාධීනයි කියන්නේ ගාංගෙන් ඇටියක් ගන්නවා වගේ උසාවිය හොඳයි කියාගන්න. ඒක කියන්නේ තරම් හිත පිරිසුදු නෑ. ඇයි ඒක කියන්නකෝ? ඉතින් මම විශේෂයෙන් කියන්නේ අපි ආණ්ඩුව අරගෙන නීති රීති හැදුවා, යහපත් ක්‍රමවේදයකට රට හැදෙව්වා. මුලදී සංවර්ධනය අපිට කරගන්න බැරි වුණා. මොකද හේතුව නීති රීති ටික හදලා යහපත් පිළිවෙතක් රටේ හැදුවා. ලෝකේ තරහ වෙච්ච රටවල් යාළු කරගත්තා. මෙතුමා කිව්වා වගේ කර්මාන්ත ශාලාවලට ආයේ GSP සහනේ ඒ වගේ දේවල් ගෙනාවා. මත්ස්‍ය අපනයනේ අපිට තහනම් වෙලා තිබ්බා. දීවරයෝ ගැන කතා කරනවා, ඒව ගැන කතා කළේ නෑ. එදා මත්ස්‍ය අපනයනේ තහනම් වෙනකොට ඒක බේරගන්න
ඒව හදාගෙන අපි ඉස්සරහට ආවා. දැන් අද වෙනකොට අපි සංවර්ධනයට යනවා. දැන් වෙනකොට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මතින් දීලා තියෙනවා පුද්ගලයන් 23,000කට ණය දීලා තියෙනවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වෙතින් රුපියල් මිලියන 49,170කට වඩා ණය දීලා තියෙනවා. ගෙවල් මං හිතුවා ලක්ෂ 2ක් 3ක් ලක්ෂ ගානක ගෙවල් හදලා තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් හිටානින්දත් 150 වෙනි ගේ නිවාස උදාගම විරුද්ධ 143 වෙනි උදාගම විරුද්ධ කරනවා. මේ ගෙවල් හදා දීලා මේ ගෙවල් හදනවා. තව ගම්වල ඉන්න මිනිස්සුන්ට දුප්පත් අයට අඩු පොලියට සහන දෙනවා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇතින්. ඒ වගේම රැකියා අපි ඇති කරලා තිනවා 450,000ක් පමණ රැකියා දසලක්ෂයයි අපේ ටාගට් එක 450,000ක් පමණ ප්‍රජේ සහ පෞද්ගලිකවල ආයතනවල රැකියා ඇති කරලා තියෙනවා. එතකොට මේ ඔබතුමා කියනවා දැන් අපි එක්ස්පෝර්ට් වලට මේක සාමාන්‍ය ටෙක්නික් එකක්නේ. එක්ස්පෝර්ට් මේ ඩොලර් එක වැඩි වෙනකොට ට්‍රම්ප් ඩොලර් වැඩි කරගන්නකොට එක්ස්පෝර්ට් එකට දෙන ඩොලර් ගාණ වැඩි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි. එක්ස්පෝර්ට් කරන මිනිස්සුන්ටයි විදේශ රස්සාවල් කරන මිනිස්සුන්ටයි මේකේ වාසියක් තියෙනවා. ඒ වාසිය ගන්නවද නැද්ද කියන එකේ ඕගාට තියෙන යාන්ත්‍රණය ගැන අපිට තේරෙන්නේ නැහැ. ඒක තමයි. ඒතකොට ඒක වෙන ප්‍රශ්නයක්. නැතුව ඩොලර් එක වැඩි වීම හරි. ඒ වගේම අපි රට වෙනුවෙන් පොඩි නැවතිලක් කරා. අපේ රටේ වැඩිම 2015 තමයි මේ රටේ වාහන මෝටර් රථ ආනයනේ කාර් ආනයනේ වැඩිම වෙලා තියෙන්නේ 2015. අපි ආණ්ඩුව ආවට පස්සේ මිනිස්සු දිගට හරහට කාර් ගත්තා. සාමාන්‍යයෙන් 30,000 අවුරුද්දට ගෙනත් තිබ්බේ 40,000 අවුරුද්දට කාර් ගෙනත් තිබ්බේ. ලක්ෂේ පැන්නා 2015 දී. ඒත් අපි මේ ඩොලර් එක ට්‍රම්ප්ගේ ක්‍රියාදාමයේ නිසා මම එකට බනින්නේ නැහැ. තුමාගේ මොන හරි ප්‍රතිපත්තිය නිසා කියන්නේ බැරදීද කියලා කියන්නේ නැහැ. ඒ ප්‍රතිපත්තිය නිසා මොන හරි වෙලා ඩොලර් එක වැඩි වුණාම අපි පොඩ්ඩක් සංවේදීව ඉන්න කාර් ගෙන්නන්න නැතුව පොඩ්ඩක් නවත්තනවා. එතකොට මේ නැත්තම් අර ගිනි ගණන් වලට ඩොලර් මෙහෙට ගේන්න ඕනේ නැහැ. එතකොට අපි දේශපාලඥයෝ වේවා රජයේ නිලධාරී හෝ වේවා රජයේ ආයතනවල හෝ වාහන ගෙනිලා සාවකාලිකව මාස 1ක් වගේ පොඩි කාලයකට මේ ඩොලර් එක ස්ථාවර කරගන්න ගල් අපි නවත්තලා තියෙනවා. ඒක රටක් වෙනුවෙන් ගත්ත තීන්දුවක්. ඒක නිකන් එක පුද්ගලයෙකුට ගත්ත තීන්දුවක් නෙමෙයි. ඒ හින්දා මම කියනවා මේ අර අපි දැන් හොරකම් කරපු අය නම් වැඩියෙන්ම හොරකම් කරපු අය ඉන්නේ කරුමන්තුද මම පිළිගන්න ඕනේ. ඕගොල්ලෝ ගාව ඉන්නේ. ඒක ඕගොල්ලෝ මං කියන හෘද සාක්ෂි දන්න ඔබතුමාලා දෙන්නම හොරු නෙමෙයි කියලා මං දන්නවා. නමුත් හොරු ටික ඉන්නේ වැඩිම හොරු කරපු අය ඉන්නේ ඕගොල්ලෝ ගාවේ. ඒ හින්දා ට්‍රිලියන 2ක් ණය ගත්තා. දැන් මේගොල්ලෝ ණය ගත්තා. සාමාන්‍යයෙන් ණය ගන්නෙ කෙටි කාලීන නෙමෙයි රටක්. දීර්ඝ කාලීන ණය ගන්නෙ. ඕගොල්ලෝ ෂෝට් ටර්ම්ස් ණය ගත්තේ. දැන් ඒ හින්දා තමයි අපිට උනේ ආණ්ඩු අතරම ණය අරගෙන ණය ගෙවන්න සිද්ධ වුණා. ඇයි? එකපාරට ණය කල්පිරලා ඉවරයි. දැන් සම්මත රාජ්‍ය දෙකක් අතර ණය ගන්න මේ අවුරුදු 4කට 5කට ණය ගන්නේ නැහැ. නමුත් ඔබතුමාලට එහෙම ණය දෙන්න නැතුව ගියා. මොකද ඔබතුමාලට රටවල් තරහ කරගත්තා. ඒ සල්ලි තියෙන ධනවත් රටවල් ඕගොල්ලෝ තරහ කරගත්තා. එතකොට ඕගලන්ට ගන්න උනේ අර පොලී කාර්යයෙන් අර ගමේ බැංකුව තරහ කරගත්තාම මේ ණය දෙන ආයතනය තරහ කරගත්තාම ගමේ ගිනි පොලී කාර්යයෙන් ගන්න වෙනවනේ. අන්න ඒ වගේ වැඩක් තමයි ඕගලන්ට උනේ. ඒකේ පහු ගෙවන්න වෙලා තියෙනවා. අවසන් කරන්න නියෝජනය. අපි ඒක ගෙවන්න ජනතාවෙන්නේ ජනතාවේ බලය දුන්නේ අපිට ඒ නිසා. ඒක මම මේ ජනතාවට රටේ ජනතාවට කියනවා විශේෂයෙන්ම අපිට වාද විවාද විවේචන තියෙනවා. ගල් මුල් ඔක්කොම තියෙනවා. හැබැයි අපි ඔබ දීපු බලය අපි පාවිච්චි කළේ යහපත් පාලනයකට. අද වුණත් ඔබතුමාට හොඳටම පැහැදිලි වෙනවා දැන් මිතුමාලා පුන පුනා කියනවා ජොන්ස්ටන් එමෙතුමා නිදහස් වුණා කියලා. ඉස්සර ඔහොම කියන්න පුළුවන්ද ඉස්සර සරත් පොන්සේක මහත්තයර කොහොමද දඬුවම් දුන්නේ කොහොමද ක්‍රියාත්මක කළේ? එහෙම වෛරක්කාරයෙකු විදිහට සැලකුවා. අපි ඔයගොල්ලොත් එක වෛර නැහැ. නමුත් ඔයගලන්ගේ තියෙන ක්‍රියාදාමය ඔබතුමා එක්කත් නෙමෙයි මෙතුමා එක්කත් නෙමෙයි ඔබතුමා ගාව ඉන්න හොර වංචා කරපු මිනිස්සුගේ ක්‍රියාදාමය තුලයි අපි වෛරය තියෙන්නේ. ඒ කියන්නේ ජනතා සල්ලි ටික අරන් දෙන්නේ. ඒ සඳහා අපි ස්වාධීන අධිකරණයක් දාලා අපි මේ අනේ අරයා බේරුණානේ මාර වැඩේ නුනේ නෙමෙයි. බේරුණා නම් බේරෙන්න. ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ජනතාව වෙනින් උත්තර ටික ඉෂ්ට කරනවා. ඉෂ්ට කරනවා. ඔබතුමාට අවස්ථාව. සුදේව මම සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා එතුමා මේ අධිකරණය ගැන කිව්ව කාරණාවත් අධිකරණයේ ස්වාධීනයි කියලා කියන කාරණාවත් මම ප්‍රතික්ෂේප කරනවා. මොකද යම් යම් තැන්වල මේ අධිකරණ කටයුතු සිද්ධ වෙන ආකාරය ගත්තාම මේ රටේ කාටවත් කියන්න බෑ සුදේව මේ රටේ අධිකරණය සර්ව සාධාරණ ලෙස පවතිනවා කියලා කියන්න බෑ. එතකොට ඊළඟ කාරණාව තමයි නීතිපති දෙපාර්තමේන්තුව ගැන දැවැන්ත විදිහට අද චෝදනා තියෙනවා. තමුන්නාන්සලා FCID එක හරහා නීතිපති දෙපාර්තමේන්තුවේ දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ මේ නඩු ගොනු කිරීමම කියන කාරණාව සම්පූර්ණයෙන්ම විවෘත අධිකරණයේ විවේචනයට ලක් කරලා තිනවා. ඒක නිසා අධිකරණය ස්වාධීනයි කියන කාරණාව සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. හැම සමහර තැන්වලදී දැවැන්ත විදියට අධිකරණයේ දේශපාලනීකරණය වෙච්ච අවස්ථා මේ රටේ සාමාන්‍ය මහ ජනතාව දන්නවා දකිනවා. මේ ඒ මේ මේ ප්‍රධාන නඩුවලත් අපි දැක්ක තමුන්නාන්සලගේ දැන් මේවා කතා කරන්න ඕනේ. මේ ප්‍රසිද්ධ මිනිමරුන් නඩුවක
ඊයේ පෙරේද දුන්න තීන්දුව ගැන මේ ජන රටේ මහ ජනතාව කතා කරනවා. ඉතින් ඊළඟට සුදේව මේ රටේ මේ මම අපිට මේ කියන්නේ රටේ ආර්ථික කළමනාකරණයේ වගකීම මගේ අතට ගන්නවා. ඉකුත් වසර තුනේ ඒජාපයට දී තිබූ රටේ ආර්ථික කළමනාකරණයේ වගකීම මගේ අතට ගන්නවා කවුද කියන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමුන්නාන්සේලගේ ආණ්ඩුවේ නායකයා. ඊළඟට ගත්තාම සුදේව අගමැතිතුමා කියනවා 2015 මාර්තු මාසේ 17 වෙනිදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අගමැතිතුමා කියනවා විශාල කරුණු කාරණා රාශියක් කියලා සාධාරණීකරණය කරලා මේ මහ බැංකු මංකොල්ලේ මහ බැංකු අධිපතිවරයා ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු වලට මැදිහත් වූවා යන චෝදනාව පදනමින් තොරයි. මේ සේරම අද වෙනකොට අද මේ චෝදනා සේරම යොමු කරලා තියෙන මහ බැංකු අධිපතිවරයාව නිදොස් කරන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා තමුන්නාන්සේලාගේ අගමැතිතුමා කරපු කතාව මේ. එතකොට මේ රටේ අගමැතිවරයා ඍජුව සම්බන්ධයි මේ මහ බැංකු වංචාවට. අද ඒක සම්පූර්ණයෙන්ම යටපත් වෙන විදිහට තමයි වැඩ කටයුතු කරන්නේ. ඒ ගැන කතා කරන්නේ. ඊළඟට දැන් මේ තමුන්නාන්සේලා ගෙවල් හදන ඒවා ගැන කතා කළා. අද ඒවා ගෙවල් මේ අපි අතීතයට ගිහිල්ලා තියෙන්නේ. මේ ගෙවල් හදන වැඩපිළිවෙලත් එක්කලා ගිහිල්ලා තියෙන්නේ තමුන්නාන්සේලා ගෙවල් වලට ගිහිල්ලා බලන්න. ගෙවල් වලට ගිහිල්ලා තියෙන්නේ කූල් කූඩු වගේ අතීතයට ගිහිල්ලා තියෙන්නේ. අපේ මගේ ආසනේ නිරෝෂන් පෙර මන්තුමාගේ ආසනේ උළු කර්මාන්ත අද උළු කර්මාන්ත සම්පූර්ණ වැටලා අඩු ගන්න එක හදන එක ගෙදර කඩ උළු කැටයක් ගන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම ඇස්පෙස්ස් ගන්නෙ මේ රටේ ආණ්ඩුව ගේනකොට ජනාධිපතිවරයා මොනවද කිව්වේ? පරිසර ගැන කතා කරා පිළිකා ඇති වෙනවා කියලා කිව්වා. ඇස්පෙස්ස් වලින් වලට බදු ගහනවා කිව්වා, බද්දක් දානවා කියලා කිව්වා. තමුන්නාන්සලා අගමැතිවරයා එහෙම කිව්වා. ඇස්පෙස්ස් වලට ගැන කතා කළා. අද සම්පූර්ණයෙන්ම දේශීය උළු කර්මාන්තය වැඩිලා අද උළු කැටයක් රුපියල් 45ක වගේ තත්ත්වයට ඇවිල්ලා තිනවා. කර්මාන්තයල එක උළු කැටයක් ගන්නෙ නෑ සුදේව ඔය හදන එක ගෙදරකටවත්. එතකොට ඊළඟට මම කතා කරන්න ගත්තේ සුදේව මේ අපි දන්නවා යන්නන් සිද්ධින් වුණා. නමුත් මේ අද වෙනකොට අපේ රටේ දීවරින්ට අපේ ප්‍රදේශයේ දීවරින්ට මේ තෙල් මිල උහුලන්න බෑ. ඒක බහුදින දීවර යාත්‍රා වෙන්න පුළුවන්, කුඩා දීවර යාත්‍රා වෙන්න පුළුවන්. අද සියලු දෙනාම අමාරු තත්ත්වයකට වැටලා තියෙනවා. අපේ රටේ සමස්ත පොදු වහන් ජනතාව මේ ආර්ථික අර්බුදයත් එක්කලා ලොකු අවදානමකට ගිහිල්ලා තියෙනවා, විනාශයකට ගිහිල්ලා තියෙනවා. අද රුපියල් 250ට තමුන්නාන්සේකට හිනා වුණා. තමුන්නාන්සේලා හිනා වෙන්න, තමුන්නාන්සේලා හිනා වෙන්න තරමට හොඳයි. රුපියල් 250ක් ගන්න තත්ත්වයට මේ රටේ මිනිස්සු ඇවිල්ලා තියෙනවා නම් වේලක් කාලා වේලක් බඩගිනින මිනිස්සු අන්තිම මිනිස්සු අද වෙනකොට බුදුම අමාරුකමින් ඉන්නේ. කණ්ඩාඳින්න නැති තත්ත්වයට මේ රට වැටලා තිනවා. තමුන්නාන්සේලා අඩු ගන්න ඒ ගැන සංවේදීවත් නැහැ. තමුන්නාන්සේලා ඒව ගැන කතා කරනකොට තමුන්නාන්සේලා කතා කරනවා යහපාලනය කියන තොරතුරු දැන ගැනීම කියන ඒවා කණ්ඩද මිනිස්සුන්ට. ඒව වැඩක් නැහැ. ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ මේ මිනිස්සුන්ට දැනෙන දේ අද මිනිස්සුන්ට අද මහින්ද රාජපක්ෂ මහත්මයා අවුරුද්දේක යුද්ධයක් අවසන් කළා. සමෘද්ධි සහනාධාරය දීලා දිවිනැමුගමගේ ව්‍යාපෘති වලින් ඒ සහනාධාර දීලා පාසල් ළමයින්ට දෙන්න පුළුවන් සියලුම සහනාධාර දීලා ඒ සියලුම සහනාධාර දෙන ගමන් ග්‍රාමීය සංවර්ධනය කළා. නිරෝෂණ මන්තුමා මම තමුන්නාන්සේට නගර ශාලාව ගැන කියන්න ගියේ තමුන්නාන්සේ ආර්ථික සංවර්ධන ඇමති. මම තමුන්නාන්සේත් එක්කලා අවුරුදු දෙකක් හිටියා තමයි. හැබැයි තමුන්නාන්සේටවත් මටවත් බැරි වුණා අඩුම ගන්න දංගොඩේ නගර ශාලාව ඉවර කරගන්න. ඒක තමයි තමුන්නාන්සේ කොච්චර තමුන්නාන්සේ හිතුවත් තමුන්නාන්සේ සංවර්ධන කටයුතු තමුන්නාන්සේලගේ ආණ්ඩු කරයි කියලා අද ඒක මිනිස්සුන්ට දැනෙලා නැහැ. එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකාව ගැන කතා කරනවා. තමුන්නාන්සේලා මහලොකට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකාව ගැන කතා කරාට බැංකුවට ගියාම බැංකුව සියලුම කොන්දේ සපුරන්න ඕන ණය දෙන්න. අද තමුන්නාන්සේලා හිතනවා තමුන්නාන්සේලා අද වෙනකොට තමුන්නාන්සේලාට මං හිතන්නේ තමුන්නාන්සේලා ලොකු මවාපෑමක් ඉන්නවා. තමුන්නාන්සේලා ලොකු පඹගාලක ඉන්නවා, බැටලා ඉන්නවා වගේම ආණ්ඩුව තුල තමුන්නාන්සේලා ලොකු මවාපෑමක ඉන්නවා. තමුන්නාන්සේලා හිතනවා තමුන්නාන්සේලා මේ කරපුන ව්‍යාපෘතිත් එක්කලා මිනිස්සු තමුන්නාන්සේලාට ලං වෙලා තියෙනවා. ලං වෙලා නෙමෙයි තමුන්නාන්සේලාගේ විනාශයට තමුන්නාන්සේලා ලං වෙලා තියෙනවා. අපි තමුන්නාන්සේලාට පැහැදිලි අභියෝගයක් කරනවා. තමුන්නාන්සේලා ජනාධිපතිවරණයට බය නම් තමුන්නාන්සේලා පාර්ලිමේන්තු මතුවන අර කිව්වනේ මහින්ද මහ රාජපක්ෂ මහත්තයා අවුරුද්දේකට ඉස්සෙල්ලා ඡන්දේ තියලා ඉල්ලංකාවයි කියලා. තමුන්නාන්සේලා ඉල්ලංකාවට එපා. ජනාධිපතිවරණයට වෙනකන් අපි ඉවසගෙන ඉන්නා. අපි පාර්ලිමේන්තු මතුවන්නේ වෙනකන් ඉවසිනා. අඩුම ගානේ මේ උතුරුමැද පළාත් සභාව ඡන්දේ තියන්න. උතුරු පළවෙනියම විසිරු උතුරුමැද පළාත් සභාවේ ඡන්දේ තියන්න. ඡන්දේ තියලා අඩුම ගානේ තමුන්නාන්සේලාගේ තත්ත්වය තේරුම් ගන්න. අද වෙනකොට සම්පූර්ණයෙන්ම මේ රට විනාශය කරා ගෙනිහිල්ලා ඉවරයි. ඒක නිසා තමුන්නාන්සේලා බොරුවට තමුන්නාන්සේලා මොනවා කතා කරත් අද වෙනකොට තමුන්නාන්සේලාගේ ආණ්ඩුව තුළ අර්බුදය දැවැන්ත අර්බුදයක් බවට පත් වෙලා අවසානයි. අද
මේ ආයතන තුනක් මහජන බැංකුව ලංකා බැංකුව BOI එකේ ආයතන අස්සෙන්න කිව්වහම ජනාධිපතිතුමා අගමැතිතුමා කියනවා අස්සෙන්නපයි කියලා. තමුන්නාන්සලා බලාගෙන හෙටත් දෙනවා මේක පිළිදෙනවා. ඉතින් ඒක නිසා තමුන්නාන්සලා අවසන් කරමු. ඔව් අවසානයේදී කියන්න තියෙන සුදේව අද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගැන මිනිස්සුන්ට තියෙන ආදරේ වැඩි වෙලා තියෙන හින්දා තමුන්නාන්ස කියනවනේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලපු නිසා තමයි පොහොට්ටුවේ ඡන්දෙ වැඩි උනේ කියලා. ඒ කියන්නේ ගමේ ඡන්දේ මිනිස්සු ඉල්ලුවා කියලා මහින්දගේ ආණ්ඩුවක් හදන්න. අන්න ඒක තමයි අපි කියන්නේ තේරුම් ගන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමාට මිනිස්සු ආදරේ, එතුමාව ඉල්ලනවා මිනිස්සු. එතුමාත් එක්කලා මේ රට ගිය ගමන ගැන මිනිස්සුන්ට තමුන්නාන්සලට වැඩි මිනිස්සු සංවේදී මිනිස්සු දැවතවතාව බලාපොරොත්තු වෙන එතුමාත් එක්කලා ඉදිරි ගමන යන්න. බොහොම ස්තුතියි රාජමැතිතුමාට අවස්ථාව, අවසන් අවස්ථාව. බොහොම ස්තුතියි. ඇත්තටම අද අපි කතා කරපු මාතෘකාවලින් අපි විශේෂයෙන්ම බලන්න ඕනේ අපි 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ පැහැදිලි වෙනසක් කරා. ඒ තමයි 1994 ඉඳලා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු දුන්නා. නමුත් අද වෙනකොට මේ ආණ්ඩුව තමයි අඩුතරමේ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල හරි අඩු කරන්න අපිට හැකි වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ විශාල දෙයක්. මොකද අපිට ඒ තුලින් පාර්ලිමේන්තුව සහ ජනතාවගේ ඒ ක්‍රියාදාමය අපිට ශක්තිමත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ එදා ස්වාධීන කොමිෂන් සභා, එදා අපි ඒවා පැත්තකට දාලා අධිකරණයේ ස්වාධීනත්වය ගැන අපිට කතා කරන්නස ඒ ඔක්කම අපි අද වෙනකොට අද ශක්තිමත් කරලා තියෙනවා. අද මෙතුමල්ලාට අද එකග වෙන්න බෑ. ජානක මන්ත්‍රීතුමා කියනවා අධිකරණයේ ස්වාධීනයි කියලා, මෙතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද ඉතින් මේ පරස්පරයේ එකම මේ පැත්තේ ඉන්න දෙන්නේ අද පරස්පරය කතා කරනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි මතක් කරනවා මේ රටේ ජනතාවට අපි එදා ඒකාධිපතිවාදය පැහැදිලිව එක පවුලක් විශේෂයෙන්ම අද වෙනකොටත් මෙතුමල්ලාට කතා කරන්න පුළුවන් රාජපක්ෂලා ගැන විතරයි. ජනාධිපතිවරණය ගැන කතා කරොත් රාජපක්ෂලා විතරයි. අර කුමාර වෙල්ගම මේ මන්ත්‍රීතුමා කිව්වාගේ වෙන දෙයක් කතා කරන්න බෑ. එක පුද්ගලයෙක් නැත්නම් එක පවුලක් ගැන ගැත්තෝ හැටියට තමයි මේගොල්ලන් අදත් ජීවත් වෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තරයේ මේගොල්ලන් කොන් කරගත්තා. ජාත්‍යන්තරයෙන් අපිට උදව් දෙන්න තිබුණ එක නැති කරගත්තා. විශේෂයෙන්ම GSP+, ඒ වගේම මත්සපනායනය නැති කරගෙන දීවරයට මරු පහරක් ගැහුවා. මම ආර්ථික දර්ශක කීපයක් මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙනවා. ආර්ථික ගැන 1990 දී රාජ්‍ය ආදායම 20%ක් තිබුණා. 2014 වෙනකොට ඒගොල්ලන් 11.4%කට බැස්සුවා ඒක. ඒ වගේම අපනයනය ගත්තොත් 2010 දලදේශය නිෂ්පාදනය 33%ක් තිබුණ එක 2014 වෙනකොට 14-50%කින් කඩාවැටෙන්න සැලැස්සුවා. දැන් මෙතුමල්ලා කියනවා කඩාවැටලා තියෙන්නේ ආර්ථික. දැන් වෙනකොට කඩාවැටලා සුණු විසුණු වෙලා මිනිස්සුන්ට කණ්ඩත් නැහැ. පුදුම අමාරුවකින් ඉන්නේ. මම දර්ශක කීපයක් මෙයා කරනවා. ඕගලන් ජනතාව තේරුම් ගනි. පසුගිය කාර්තුවේ මේ කඩාවැටුණා ආර්ථික. කඩාවැටෙන ආර්ථික වර්ධන වේගය 3.7. අපි පිළිගන්නවා 2017 අපිට 3.3. මොකද නියඟයක් ඇවිල්ලා, ගං වතුර ඇවිල්ලා අපිට විශේෂයෙන්ම කෘෂිකර්මයේ ඒ අභියෝගය හම්බුණා. 2016 4.5, 2015 5. ඒ වගේම අපනයනය 2017 ගත්තාම ඇමරිකන් ඩොලර් බිලියන 11.4ක් ඉතිහාසයේ වැඩිම අපනයනය. ඒ වගේම විදේශ ආයෝජන ඉතිහාසයේ වැඩිම මිලියන 1913. මම මේකට සතුටු වෙනවද? නෑ, මම කිසිසේත්ම සතුටු වෙන්නේ නෑ. මොකද අපිට මීට වඩා දිගු ගමනක් මේ රටේ යන්න ඕනේ. මේ 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 ගේන අපනයනය, මේ ගේන ආයෝජන එක්ක කිසිසේත්ම අපිට මේ ජනතාවගේ ලොකු වෙනසක් කරන්න අපිට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපේ වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වැඩපිළිවෙළ තවත් අපි ඉස්සරහට ගිහිලා සාර්ථක කරන්න ඕනේ. අපි ඒක විශේෂයෙන්ම අපනයනය අතින් අපි තාම කරලා නැහැ. මීට වඩා ලොකු පිම්මක් අපි පයින්න ඕනේ. ඒක අපිට මේ මේ මේවා වලින් සෑහීමකටපත් වෙන්න බෑ. ඉතිහාසයේ වැඩිම තිබුණට. ඒ වගේම විරකියාව 4.2. නමුත් අපිට පංගුවක් වෙලාවට අපේ තරුණ තරුණියන්ට හරියන රැකී රක්ෂාව ආදායම් මාර්ගය අපිට තාම දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒක ගැනත් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. නමුත් අපි දැන් මෙතුමල්ලා කියන ආකාරයට ඩොලර් වලින් ගත්තාම, ඇමරිකන් ඩොලර් වලින් ගත්තාම අද වෙනකොට 2017 ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4073. ඒ රුපියල් වලින් නෙමෙයි. නමුත් ඒක වැඩි වෙලා තියෙනවා. මෙතුමංගල කාලයට වඩා අපි ඒක පුද්ගල ආදායම වැඩි වෙලා තියෙනවා. දැන් ඛණ්ඩ සල්ලි නැහැ කිව්වා. නමුත් එතුමා කතා කරා දැන් වාහන ගේන එක. නමුත් බලන්න දැන් 2018 මේ අවුරුද්දේදී අපි වාහන මුළුමනින්ම 162,286ක් ගෙනල්ලා තියෙනවා. ඒකේ මෝටර් රතම තියෙනවා 30,236. එතකොට 3 රෝද්ද අද 5,000 ගණක් තියෙනවා. යතුරුපැදි තමයි වැඩියෙන්ම තියෙන්නේ. අපි හැමදාම ඉතිහාසයේ යතුරුපැදි වැඩි. ඒ වගේම යතුරුපැදි 113,000යි. මගේ ප්‍රවාහන රථ 1,000ක් විතර.
භාණ්ඩ ප්‍රවාහන 9000 ගානක් ඉඩම් වාහන තුන. ඉතින් ඒ වගේ අපි ඇත්තටම කණ්ඩ නැති රටක කොහොමද මේ තරම් වාහන ගේන්නේ? ඉතින් ඒ හින්දා යම් කිසි මෙතුමල්ලා කියන තරම් මේ කඩාවැටීමක් නැව නමුත් අපි පිළිගන්නවා යම් කිසි අභියෝග වලට අපි මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි මෙතුමල්ලා කිව්වා අපි නිකන් බදු අරගෙන අපි කිසිම සුබ සාධනයක් දෙන්න නැති අන්දමට තමයි මෙතුමල්ලා කතා කරේ. නමුත් අද වෙනකොට 2018 වෙනකොට අපි ත්‍රිපෝෂ ලබා දෙන්න මිලියන 1944ක් වෙන් කරලා තියෙනවා. පොත් සහ නිල ඇඳුම් දෙන්න 1966ක් මිලියන වෙන් කරලා තියෙනවා. පාසල් වාර ප්‍රවේශ පත්‍ර දෙන්න 1234ක්, පාසල් පෝෂදායී ආහාර දෙන්න 1377ක්, පොහොර සාන ආධාරය දෙන්න විතරක් මිලියන 8009ක්. ඒ වගේම සමුද්ධිය අපි දෙගුණ කරා. එදා අපි බලයට ඇවිල්ලා ඒ සමුද්ධි සාන ආධාරය දෙන්න මිලියන 13142ක්, ආබාධිත රණු විරවන්ගේ දීමනාව මිලියන 9461ක්, වැඩිහිටි දීමනාව මිලියන 30050ක්, ආබාධිත දීමනාව මිලියන 371ක්, ආහාර ගම් වතුර සහ නියං ආධාර 13024ක්. මම මෙතුමා කිව්ව දේ ප්‍රතික්ෂේප කරනවා. විශේෂයෙන්ම ගම්පෙරළිය යටතේ අපේ අමාත්‍යංශය යටතේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙනකොට මිලියන 19481ක් අපි දීලා තියෙනවා. විශේෂයෙන් මෙතුමා කියන දේ ප්‍රතික්ෂේප කරන සියලුම ගෙවල් වලට ඒ ගෙවල් වල ඉන්න කට්ටිය කැමතිනම් ඒ වහලවල් හදනකොට ගම්පෙරළිය යටතේ වහල හදනවා උළු ලබා ගන්න පුළුවන්. ඒකේ මං හිතන්නේ ඔබතුමාලගේ දැන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි දෙනවා ඔබතුමාලගේ ප්‍රාදේශ සභා മന്ത്രി තුමත් එක මේක හිටවා. මං හිතන්නේ මෙතුමල්ලට දැන් අධිකරණ ස්වාධීනත්වය ගැන කතා කරා. මෙතුමාලා කිව්ව පංගොක් වෙලාවට නඩු වලින් බේරනවා කියලා. මෙතුමාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳම නීතිඥයෝ ඉන්නවායි කිව්වා ජොන්සන් ප්‍රනාන්දුට. ඉතින් මං හිතන්නේ නාමල් රාජපක්ෂ කියන්නේ මේ රටේ මේ නීති විභාගයෙන් වැඩිම මේ ලකුණු ගත්ත හොඳම නීතිඥ එතුමා ඉන්නවා. ඉතින් ඒක එතුමාව දාලා ඔයගලන්ට බේරෙන්න පුළුවන්. ඉතින් එහෙනම් එච්චර තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් අපි කරගෙන යන්න. හොඳයි. බොහොම ස්තුතියි. අපි රටේ වර්තමාන දේශපාලන තත්ත්වය කතා කරේ. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ ඔබට දැනෙන කාරණා සාකච්ඡා වුණාද කියන කාරණේ ඔබ තීරණය කරන්න. ඒ වගේම සහභාගීත්වයේ සම්බන්ධයෙන් තවසේ දේශීය දිනාටම ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන සතිය මුණ ගැහෙනවා. ලබන සතිය මුණ ගැහෙනකොට තවත් මාතෘකා ගන්නාවක් ඇති වෙලා තියෙයි කියලා අපි හිතුවා. සෝදායි සතියට පටන් ගන්නවා.